හොඳයි හැමෝටම සුබ දවසක් ආයුබෝවන්. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ නලින් සම්පත් සංයෝගයත් එක්ක උපාධි ගුරු විභාගයට පෙනී සිටීම සඳහා උපකාරී වන කණ්ඩායමත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබන අපගේ ආයතන ඇතුළට. ඒ වගේම අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනධාරීන් එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ මේ දැනට ඉන්න රාජ්‍ය සේවාවේ ඉඳලා උපාධි ගුරු විභාගයකට පෙනී සිටලා ගුරු වෘත්තියට ඇතුළත් වන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි පොඩි කතිකාවතක් ගෙනියන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ පහුගිය මාස ගානක ඉඳලම තිස්සේ ඔයගොල්ලෝ මේ විභාගයේ බලාපොරොත්තු වෙන හිටපු කණ්ඩායම තමයි ඔයගොල්ලෝ වෙන්නේ. ඉතින් මේ විභාගය සම්බන්ධව මේ වෙද්දී විශාල පිරිසක් මේ සම්බන්ධව දැන් දැනුම එකතු කරගෙන ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම තමයි සමහර ලාවට මේ විභාගය සම්බන්ධව එහෙම තාමත් දැනුමක් අරගෙන නැති ඇඟට ඇතුළට අරගෙන නැති කණ්ඩායමක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තු ඇතුලේ සම්මත වෙලා තියෙනවා වයස අවුරුදු 40 දක්වා ඉන්න උපාධි ධාරීන්ට මෙම විභාගයට අයදුම් කිරීමේ මේ විභාගයට පෙනී සිටීමේ හැකියාව ලබා දීලා තියෙනවා කියන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒක නිසා මේ විභාගය කියලා කියන්නේ උපාධි ධාරීන්ගෙන් සදුම්ලත් කණ්ඩායමක් වෙනුවෙන් විභාගයක් පවත්ලා පවතින රාජ්‍ය සේවාවේ ඉඳලා වෙනත් රාජ්‍ය තවත් ඒ රාජ්‍ය සේවාවෙම තවත් අංශයකට යොමු කිරීම සඳහා පවත්වනු ලබන තාමත්ම ඉහළ පෙළේ තරඟ කාර්යයක් තරඟකාරීත්වයක් තියෙන තරඟ විභාගයක් වෙනවා. ඉතින් මේ තරඟ විභාගයේ ඇතුලේ ඕගොල්ලොන්ට ලැබෙනවා අනිවාර්යයෙන්ම පේපර්ස් දෙකක්. මේ පේපර්ස් දෙක අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට ලැබෙන්නේ එකක් IQ එහෙම නැත්නම් අපි දන්නවා බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය කියන කොටසයි. ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේම පදනම් වෙච්ච අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේම හන GK පේපර් එකකුයි. මත්තන් ජනරල් නොලෙජ් මත්තන් සාමාන්‍ය දැනුම පේපර් එකකුයි තමයි ඕගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් මේ පේපර්ස් දෙක ඇතුලේ ඕගොල්ලෝ වැඩ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ පැය දෙකක විතර කාලය ඇතුළතදී ඕගොල්ලෝව දැනුවත් කරන්නයි හදන්නේ. ඉතින් ඒ වගේම තමයි පොඩි විනාඩි දෙකක් මම ඔයාලගෙන් ගන්නවා මේ විභාගය සම්බන්ධව මූලික හැඳින්වීමක් කරන්න. මේ විභාගය සම්බන්ධව ඕගොල්ලෝ දැන් දන්න දේවල් වගේම ඕගොල්ලෝ නොදන්නා දේවල් අතර මෙන්න මේ දේවල් ටික පවතින්න පුළුවන් අඩු වැඩි වශයෙන්. සමහර අය ඉන්නවා මේ වෙද්දී මේ විභාගයට දැනටමත් සූදානම් ශරීරයෙන් වැඩ ටික කරගෙන යන කණ්ඩායමක් ඉන්නේ. ඒ වගේ තමයි විභාගයට තාම විභාගය එනවා කියලා දැන දැනත් විභාගයට වැඩ නොකරපු කණ්ඩායමකුත් තියෙනවා. අපිත් මේ වෙද්දී නලින් සම්පත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔය උපාධිධාරීන්ගෙන් 500ක කණ්ඩායම් දෙකක් මේ වෙද්දී එකතු වෙලා ඉවරයි. ඉතින් මේ ඉන්න 500ක කණ්ඩායම මේ වෙද්දී IQ papers 6ක් 7ක් සාකච්ඡා කරලා ඉවරයි. GK papers 6ක් 7ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඒගොල්ලොත් එක්කත් ඕගොල්ලොන්ට දැනට තාම වැඩ පටන් ගත්තේ නැති ඕගොල්ලොන්ට අන්න තියෙනවා තරගයක් දෙන්න. ඉතින් මේ තරඟකාරී විභාගයේ එක paper එකක් ඇතුළේ නැත්නම් එක කණ්ඩායමක් ඇතුළේ නැත්නම් ඕගොල්ලෝ සඳහා පොදු paper එකක් තමයි ලැබෙන්නේ. ඒක නිසා මේ වෙද්දි වැඩ කරපු කණ්ඩායමයි මේ වෙද්දි වැඩ නොකරපු කණ්ඩායමයි කියලා කොටස් දෙකක් කියලා අපිට මේක නම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේක එක තනි තරඟ විභාගයක් තියෙන්නේ. ඔයා මේක වැඩ කරන විදිහ අනුව තමයි ඔයා මේ කියන ශාස්ත්‍රය මාරු කර ගැනීමේ හැකියාවකට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කියන මූලික දේ මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ වෙද්දි. ඒක නිසා IQ paper එක සම්බන්ධව එහෙම නැත්නම් බුද්ධි පරීක්ෂණ සහ අභියෝගතාවයේ paper එක සම්බන්ධව තමයි මම පළවෙනි session එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සම්බස්ස ඔයාලට කතා කරනවා GK paper එක කොයි විදිහට හැදෙන්නේ සහ ඒකට අදාළ මූලික කරුණු කාරණා ටික මොනවද කියන එක ගැන. ඒක නිසා ඔයාගේ IQ paper එක හැදෙන්නේ මෙන්න මේ කියන විදිහට වෙනවා. ඔයාගේ IQ paper එක ඇතුලේ අහනවා ප්‍රශ්න 50ක්. මේ ප්‍රශ්න 50ට ඔයාට හම් වෙන ලකුණු 100ක්. මේ ප්‍රශ්න 50 අහන්නේ පැයකින් ලියා ගන්න පුළුවන් paper එකක් තමයි ඔයාට දෙන්නේ. ඉතින් පැයකට IQ paper එකේ ප්‍රශ්න 50 ලියනවා කියන එක සාමාන්‍යයෙන් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේ කියන පැය ඇතුලේදී ඕගොල්ලොන්ගෙන් මේ අහන paper එක ඇතුලේ තියෙනවා MCQ මාදලියේ ප්‍රශ්න. ඒ කියන්නේ කලින්ම උත්තරය තෝරලා අදාළ උත්තරේ අංකය දීලා තියෙන තිත්තිර මත ලියන්න. නැත්නම් මේක අර පොඩි කාලේදී අපි අර කොටු කැපුවේ. ඒ වගේ කොටු කපන జాතියේ පේපර් එකක් නෙවෙයි ඔයාලට එන්නේ. පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා. මේ ප්‍රශ්න 50න් අපි හිතමු ප්‍රශ්න 40කුයි ප්‍රශ්න 10කුයි කියලා කොටස් දෙකකට මම වෙන් කරන්නම්. ප්‍රශ්න 40ක් ඔයාගෙන් අහනවා MCQ. ඉතින් ප්‍රශ්න 10 අහනවා කෙටි ප්‍රශ්න කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න විදියට. එතකොට ඒ කෙටි පිළිතුරු ලියන જાති ප්‍රශ්න 10 කියලා මම 10 සහ 40 කියලා කඩුවේ සමහර ලාවට ඒක 35යි 15යි විදිහට පේපර් එකේ ප්‍රශ්න 50 වෙදිලා වෙන්නත් පුළුවන්. කොහොමත් එකක් වැඩියෙන් වාගෙන් අහන්නේ අනිවාර්යයෙන්ම MCQ මාදලියේ ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ උත්තර පහක් දෙනවා. මේ උත්තර පහෙන්
ගැළපෙනම සුදුසුම නිවැරදිම පිළිතුර දීලා තින ඉර මත හිස් තැනේ ලියන්න කියලා තියෙන જાතියව තමයි මම ඔය MCQ කියලා හැදින්වුවේ. ඊට අමතරව ප්‍රශ්න වගයක් එනවා කෙටි පිළිතුරක් ලියන්න. ඒවට උත්තර දීලා නැහැ. වා අනිවාර්යයෙන් මේකේ උත්තරේ ගාන හරි හදලා උත්තරේ තමයි ලියන්න ඕන හිස් තැන මත. ඉතින් මෙන්න මේ දේ තමයි ඔයගේ පේපර් එක කොටස් දෙකකට බෙදලා මෙන් වෙන්නේ. ඉතින් මේ කියන පේපර් එක ඇතුලේ අහන ප්‍රශ්න જાති නැත්නම් ප්‍රශ්න 50ක් අහනවනේ. මේ ප්‍රශ්න 50 ඇතුලේ ඔන්න මෙන්න මේ විදිහේ ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. එතකොට වැඩියෙන් වාගෙන් ඇහෙනවා තර්කණය නැත්නම් අවබෝධාත්මක ප්‍රශ්න වාගේ පේපර් එක ඇතුලේ අන්තර්ගත වෙන්නේ. ඒක නිසා වාගේ පේපර් එක ටිකක් ලොකුයි දිගයි සයිස් එක වැඩි කොළ ගොඩක් වාගේ පේපර් එකට එයි අනිවා. අඩුමතරමේ කොළ 8කින්වත් සමන්විත පේපර් එකක් එයි. මොකද තර්කණය සම්බන්ධ ගැටලු වලින් වාගේ පේපර් එක ටිකක් වැඩියෙන් බරක් දීලා තියෙන නිසා. ඒ නිසා අපි හිතමු ප්‍රශ්න 50 ප්‍රශ්න 25ක් විතරම ඉන්නේ මෙන්න මේ කියන තර්කණය හා සම්බන්ධ නැත්නම් අවබෝධාත්මක ප්‍රශ්න වෙනවා. ඉතින් ඒකෙදිත් ඔයා මේ වෙද්දි සමහර ලාවට දන්නවා ඇති තර්කණය කියලා කිව්වහම තර්ක වර්ග නැත්නම් ඒකට අදාළ ගැටළු වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඒකෙදිත් ඔයාලා දන්නා විශ්ලේෂණාත්මක තර්කණය වෙන්න පුළුවන්, සංඛ්‍යාත්මක තර්කණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවබෝධාත්මක තර්කණය වෙන්න පුළුවන්, තර්කන රාමු සම්බන්ධ ගැටළු වෙන්න පුළුවන්. මෙන්න විදිහට තර්කණය සම්බන්ධ ගැටළුත් අපිට විවිධාකාර පැති කීපයක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. මීට අමතරව ඕන වාගේ පේපර් එකට එනවා කෙටි ප්‍රශ්න දැන් එනවනේ. එහෙම නැත්නම් ගණිතමය ගැටලු එනවනේ. මෙන්න මේ ගණිතමය ගැටලු එන ඒවා සාමාන්‍යයෙන් වාගේ පේපර් එකේ අහන්නේ උපරිම ප්‍රශ්න 10ක් විතර ප්‍රමාණයක් තමයි එහෙන්නේ. කියන්නේ ප්‍රශ්න 40න් ප්‍රශ්න 10ක් විතර වාගෙන් අහයි උපරිම වශයෙන්. ගණිතමය ගැටලු නැත්නම් ඔයාගේ අර එන ගණිතමය හැකියාව බලන්න දීලා තියෙන ගැටලු විදියට. ඉතින් එතකොට ඒක ඇතුලේ වාගෙන් අහනවා පොලි ප්‍රතිශත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනුපාත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි සමීකරණයක් දෙකක් ගොඩනගාගෙන ඒවල් සඳහා ගැනීමක් සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. මෙන්න මෙතන ගණිතමය හැකියාව වාගේ වැලීම හා සම්බන්ධ ගැටලුත් වාගේ පේපර් එකේ උපරිම වශයෙන් 10ක් විතර ලැබෙනවා. ඊට අමතරව සංඛ්‍යා රටා ලැබෙනවා, ගණක සම්බන්ධ ගැටලු ලැබෙන්න පුළුවන්. ඒතර ඔයා දන්නවා ගණක සම්බන්ධ ගැටලු කියලා කිව්වහම ගණක පෙරලීම් තියෙනවා, ගණක කැපීම් තියෙනවා, ගණක පාඨකරණේවා තියෙනවා, ගණකවල විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යා ඉලක්කන් සංකේත ගැන අහනවා. මෙන්න මේ විදිහට ගණක සම්බන්ධත් විවිධාකාර ගැටලු ඔයාගේ පේපර් එක ඇතුලේ අන්තර්ගත වෙන්න පුළුවන්. නමුත් ඒ හැම જાතියකින්ම අහන්න පුළුවන් වෙන්නේ ගණකණන් උපරිම වශයෙන් එක ගණක් හෝ ගණන් දෙකක් අහයි. ඉතින් ඒක නිසා ගණක පෙරලීමක් වගේ ටිකක් ලොකු ප්‍රශ්නයක් අහනවා නම් ඒකේ සමහර ලාවට ඒ ප්‍රශ්නේ ඇතුලින් ප්‍රශ්න 50න් ප්‍රශ්න 4ක් 5ක් අහන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඊට වඩා ගොමත් අහන්නේ. ඒක නිසා ගණක සම්බන්ධ කියලා කිව්වහම ඒ ගණක කියලා කියන්නේ ඇත්තටම ලොකු පරාසයක් කියන වට තේරෙනවනේ. නමුත් ඒකෙන් විභාගයට අහන්නේ උපරිම ප්‍රශ්න 4ක් හෝ 5ක් උපරිම වශයෙන් අහයි. එහෙම නැත්නම් ආම වශයෙන් එක ප්‍රශ්නයක් ඇහි. ඉතින් මෙන්න මේ විදිහට ඔයා මේ කියන විභාගයට මුහුණ දෙන්න නම් මේ විභාගයට සාර්ථකව මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ කියන සමස්ත පාඩම සම්බන්ධව හොඳ අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා එක භාගයට නම් කියන එක තියෙන්නේ ඔයාට මේ කියන කොටස හරියට තේරුණේ නැත්නම්, ඔයා මේක ගැන හරියට දන්නේ නැත්නම් ඔයාට මේ ලකුණ හම්බ වෙන්නේ නැහැ. ඉතින් විභාගයේදී ඔයාට අනිවාර්යයෙන්ම ලකුණු 40ක් ගන්න වෙනවා. පේපර්ස් දෙකටම 40 40 80ක් තමයි ඔයාගේ අවම ලකුණ වෙන්නේ ඔයා විභාගයේ සමත් වීම සඳහා. හැබැයි ඉතින් ඔයා දන්නවා මේ වෙද්දි මේ තියෙන තරඟයත් එක්ක හරිද මේ තියෙන තරඟයත් එක්ක ඔයාට ওই ලකුණු 40 කියන සීමාව නම් කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔයා කියන මේ කියන ශේෂ්ත්‍රය මාරු කර ගැනීම මේ තරඟ විභාගය තුළ. ඒක නිසා ඔයාට අනිවාර්යයෙන්ම IQ පේපර් එකට පුළුවන් තරම් උඩරිම ස්කෝර් කරන්න පුළුවන් නම් ඔයා පුළුවන් උඩරිම ස්කෝර් කරන්න උත්සාහ කරන්න. ඒක ලකුණු 100ක් ගන්න පුළුවන්කමක් තියෙන පේපර් එකක් නිසා උඩරිම වශයෙන් ලකුණු 100ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම තරමේ කී උඩරිම try එකක් දෙන්න ලකුණු 60 65 කියන මට්ටමවත් අඩුම තරමේ පන්නනවා කියන දැන. එතකොට ලකුණු 70 වගේ ගණක් ඔයාට එනවා කියලා කියන්නේ පේපර්ස් දෙකම 70 70 140 කියලා කියන්නේ ඔයා අන්න අපිට හිතන්න පුළුවන් යම් තාක් දුරකට සුරක්ෂිතයි මේ විභාගයේ ඇතුලේ කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා ලකුණු 40 40 ගන්නවා කියන එක නෙමෙයි ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕන හැම වෙලාවෙම. ලකුණු 40ක් ගත්තොත් විභාගයේ පාස් ඒක තන්දරේ ඇත්ත. හැබැයි ඉතින් ලකුණු 40ට වඩා වැඩියෙන් වැඩ කරලා මේ වෙද්දි ලකුණු ලබා ගන්න මාර එෆර්ට් එකක් දෙන එෆර්ට් එකක් දීලා තියෙන කණ්ඩායමක් මේ වෙද්දි අපිත් එක්කත් ඉන්නවා 500ක් විතර කියලා මම කියවේ ඒකයි. ඒක නිසා ඒගොල්ලෝ මේ වෙද්දි දැන් මාසයක් තිස්සේ මේකට ට්‍රේනින් වෙලා ඉවර කණ්ඩායමක් ඉන්නවා. ඒක රසවන්න මේ වීඩියෝ එක ඒගොල්ලොත් මේ වෙද්දි බලනවා. දැන් ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලනවා අදම මේ විභාගයේ දැන් ගැසට් වුණා හින්දා ඈ ගැසට් වුණා වගේනේ දැන් හරිද විභාගයේ ගැසට් වෙලා ආවා වගේ තමයි තියෙන්නේ. එතකොට
මෙන්න අපි මේ වීඩියෝ එක කරන්නේ කැටුම් පත ඇවිදලා තියෙන්නේ ඒකට අනුමැතිය ලැබිලා තියෙන්නේ දැන් මේ ගැසට් එක මේ සතියේ සිකුරාදා එනවා කියන තැන නැත්තම් අපි මේ හෙට ගැසට් එක එනවා කියන තැන ඉඳන් තමයි මේ වීඩියෝ එක කරන්නේ එසා තමයි මගේ ගැසට් උනා වගේ තමයි දැන් මේ විභාගය හරිද ඒක තමයි ඔයා මේක මේ විභාගය ගැන මෙච්චර අවධානයෙන් බලාගෙන හිටපු විභාගයේ ගැසට් වෙලා තියෙන තැනක ඉඳන් අපි මේ කතා කරන්නේ කියලා අපි හිතාගෙන මේ වැඩේ නම් ආරම්භ කරමු කොහොමද IQ paper එක ඇතුලේ පාඩ ප්‍රශ්න ලැබෙන්නේ කියන එක ගැන දැන් යම් කිසි මූලික දැනුමක් ඔයාට ලැබුණු නිසා. ඉතින් මම අද දවසේදී කතා කරනවා IQ paper එක ඇතුලේ ඔය જાතියේ ඔය මොඩල් එකේ ප්‍රශ්න ලැබෙනවා කියලා මම ඔයාට කිව්වා. ඊට අමතරව දින දර්ශනය සම්බන්ධ ගැටලුවක් ඔයාට ලැබෙන්න පුළුවන්. දින දර්ශනය සම්බන්ධ ගැටලුවක් කියලා කිව්වහම ඔයා දන්නවා ඉතින් එක එක જાතියේ දින දර්ශනය සම්බන්ධ ගැටලුත් ඒකේ ඇතුලේ තියෙනවා. කියන්නේ එක ලොකු පරාසයක්. නමුත් අහන්න එක ගැටලුවනේ. නමුත් ඒ ගැටලුව ස්ථීරවම අපි කවුරු හරි දන්නව නම් මේක තමයි යන්නේ කියලා දන්නව නම් ඒක විතරක් ඔයා දැනගත්තාම ඇති. නමුත් ප්‍රශ්න දෙන්නේ අපි දන්නේ හරියටම දින දර්ශනය සම්බන්ධ ගැටලුව ලැබුණාම ඒකේ ලැබෙන්නේ මොන මොඩල් එකේ ගානක්ද? මොකද මොඩල් පහක් විතර දෙනවා දින දර්ශනය සම්බන්ධ ගැටලුවකට. ඒතකොට මේ මොඩල් පහම ඔයාගෙන ගත්තොත් විතරයි ඔයාට හරියටම ස්ථීරවම මේ කියන විභාගයේදී මේ ප්‍රශ්නට උත්තර ලියා ගන්න පුළුවන් කීම ලැබෙනවා කියන ආත්ම විශ්වාසය ලැබෙන්නේ. ඒක නිසා මේ ඉඳන් කතා කරන්න හදන වීඩියෝ එක ඉතාම හොඳින් බලන්න දෙතුන් වතාව හතර ගමනක් පස් ගමනක් බලන්න මේ කරලා මේකේ තියෙන දේවල් ටික ඔයා ඔයාගේ ජීවිතයට ගන්න ඒ කරලා ඔයා තීරණය කරන්න මේ කියන විභාගය ඇතුලේ කොයි විදිහට වැඩ කරගන්න ඕනේ කියලා. ඉතින් මේක කියන මම නලින් සර් අවුරුදු 12ක් තිස්සේ දැන් IQ ශේෂ්ත්‍රය ඇතුලේ ඉන්නේ. ඉතින් මේ කියන අවුරුදු 12 ඇතුළතදී ලබාගත් උසහා ලබලා දුන්නු දේවල් අතර දීලා තියෙන දේවල් එක තමයි මේ කතා කරන්නේ. ඒක නිසා 2012දී ඒ වගේම තමයි 2012දී ජාතික පාසල් උපාධිගුරු විභාගයේ ලංකාවේ පළවෙනිම වෙච්ච පුද්ගලයා තමයි මම. ඒක නිසා ඒ කයන කාරණාවත් ඔන්න ඔළුවේ තියාගෙන අපි මේ වැඩේ එතන ඉඳලා කරගෙන යමු. ඒක නිසා මම ලබාගත් උදයක් තියෙනවා නම් මම කරපු දියක් තියෙනවා නම් ඒක දෙය තමයි මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. පුළුවන් තරම් උපරිම උත්සාහයක් දරන්න ඔයා මේ කියන විභාගය ඇතුලේ උපරිම රැන්ක් එකක් දාන්න ඒ රැන්ක් එක දාපු ගමන් එහෙම නැත්නම් හයි රිසල්ට් එකක් දාන්න IQ paper එක කියලා කියන හොඳටම ස්කෝර් කරන්න පුළුවන් paper එකක්. ඉතින් ඒක නිසා තමයි මම කියන ලකුණු 100ක් ගන්න පුළුවන් paper එකක් මේක 100න් අඩුම තරමේ උපරිම try එකක් දෙන්න ලකුණු 65 70 කියන margin එකටවත් යනවා කියන තැනක ඉන්න. ඒතර ඔයාට මේක ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම ඔයාට අද දවසේදී මේ කියන වීඩියෝ එක ඇතුලෙන් පොඩි දේවල් කීපයක් කියලා දෙන්නම්. ගණන් වර්ග කීපයක් කියලා දෙන්නම්. එක ගණනක් එක වර්ගයක් නෙමෙයි වර්ග කීපයක්ම කියලා දෙන්නම්. ඔයා මේ කියන දේවල් එහෙනම් හරියට තේරුම් අරගෙන මේ විභාගයට සාර්ථක විදිහට මුහුණ දෙන්න මම ඔයාලට මේ කියන දේත් උදව් වෙන්න කියලා මුලින්ම ඔන්න කියලා ඉඳලා වැඩේ පටන් අරගෙන යන්නම්. හරි. දැන් මම ඔයාට කියවන්නේ ඉස්සෙල්ලාම ගණක සම්බන්ධ කාරණාවක් කියව නිසා මම ගණක සම්බන්ධ ගැටලුවක් ඔයාලට පටස් ගාලා කියලා දෙන්නම්. ඔයාට මේක තප්පර 10න් 15න් හදා ගන්න පුළුවන් මේක හරියට තේරුම් බේරුම් කරගෙන තියෙනවා නම්. මූලික වශයෙන් මම ඔයාලට කියන්නම් ගණක වල විරුද්ධ පැත්තක් ඔයන ආකාරයේ ගැටලු ඔයා මේ වෙද්දි සමහරවිට දැනනවා ඇති. මොකද අපි පන්තිවලට සම්බන්ධ වෙච්ච අයට මම මේ වෙද්දි මේක කියලා දීලා ඉවරයි. නමුත් දැන් මේක අලුතෙන්ම බලන කෙනෙකුට තේරුම් බේරුම් කරගන්න ඕන නිසා තමයි අතර මේ වීඩියෝ එක කරන්නේ. මොකද අරගොල්ලෝ සති 6ක් 7ක් මේ වෙද්දි සාකච්ඡා කරලා ඉවර නිසා අදාළ පේපර්. දැන් ඔයාට මෙන්න මේ විදිහට ගණක සම්බන්ධ ගැටලුවකදී ප්‍රධාන වශයෙන් ලැබෙන්න පුළුවන් විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව නැත්නම් සංකේතය හෝ ඉලක්කම හෝ මොකම හෝ හොයා ගැනීම හා සම්බන්ධ ගැටලුවක්. දැන් මම අවස්ථා දෙකක් මෙහෙම ගන්නම් පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව කියලා. ඒතර මේ එකම ගණකයේ එකිනෙකට වෙනස් පෙරළුම් අවස්ථා දෙකක් තමයි ඔයාලට මේ දීලා තියෙන්නේ. මේ පෙරළුම් අවස්ථා දෙක ඇතුලේ මම මෙන්න මේ විදිහට ඉලක්කම් ටිකක් දාන්නම්. මෙතන 3යි මෙතන 5යි මෙතන 4යි කියලා ඉලක්කමක් දාන්නම්. ඊට පස්සේ මෙතන 2යි මෙතන 3යි මෙතන 6යි කියලා ඉලක්කමක් දාන්නම්. දැන් ඔයාගෙන් අහනවා මෙන්න මේ කියන ගණකවල එක එක් සංඛ්‍යාවට විරුද්ධ පැත්තේ තියෙන ඉලක්කම් මොනවද කියලා. අපි ඊයම් එකට විරුද්ධ පැති විරුද්ධ පැති මොනවද කියලා අහුවොත් එහෙනම් කියන්නේ තුනට විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව කවුද? දෙකට විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව කවුද? ආන් ඒ විදිහට ඔයාලා අහුවොත් එහෙම සමහර අය මේකට පුරුදු වෙලා ඉන්නවා ගෙදරින් ගෙනින මකන කෑල්ල. මේ මකන කෑල්ල මේ තියෙන දේ ලියා ගන්නවා. ඒ කරලා මේක පෙරලලා බලනවා. ඉතින් මේ විදිහට පෙරලලා බලලත් ඔයාට ඇත්තටම මේක ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඕක මකන කෑල්ලක් අරගෙන ඕකේ ওই දවටේට මේ තියෙන විදිහට බලලා ලියලා ඌව එක එක පෙරල කරලා ඉද්දි ඔයාට කාලයක් ගත වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද තියෙන්නේ මේ මේ IQ paper එකේදී නැත්නම් කාලයනේ. ඒක නිසා කාලය තමයි ඔයාලට ඉතාම වැදගත් වෙන්නේ මේකෙදී. ඒක නිසා හොඳට තේරුම් මෙරුම් කරගන්න මේක මකන කෑල්ලක් සමන් කෑල්ලක් අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න දෙන්නේ ඒකට වඩා කාලය ඉඩමදි වෙන එක විතරයි කියන ගැටලුව. ඒක නිසා මේ වගේ ගැටලුවකදී මතක තියාගන්න මෙන්න මේ කියන කතාව. මේ වගේ අවස්ථා දෙකක් දෙනව නම් paper එකේ මේ වගේ ගැටලුවක අවස්ථා දෙකක් දෙනව නම් ඒ අවස්ථා දෙකේ අනිවාර්යෙන් මේ අවස්ථා දෙකටම පොදු වෙච්ච එක ඉලක්කමක් තියෙනවාමයි.
අවස්ථා දෙක නම් දෙන්නේ පොදු එක ඉලක්කමක් තියෙනවා. එහෙනම් ඔයා ඉස්සෙල්ලාම බලනවා මේ අවස්ථා දෙකේ පොදුවට තියෙන දින ඉලක්කම් දෙක මොනවද කියලා. එතකොට මේ පොදුවට තියෙන දින ඉලක්කම මොකද්ද කියලා බලනවා. එතකොට ඔයාලට පේනවා මේක තුන ඉලක්කම තියෙනවා මේක තුන ඉලක්කම තියෙනවා. හතර ඉලක්කම අවස්ථා දෙකටම පොදුයිනේ. අපි මෙතන පහ ඉලක්කම තියෙනවා මේ මේ ගණකේ පහ ඉලක්කමක් පේන්න නැහැනේ. එතකොට පහ පොදු නැහැ. මේකේ හතර තිබ්බට මේකේ හතර නැහැනේ. ඒ නිසා හතර කියන එකත් පොදු නැහැ කියන එක මතක තියාගන්න. එහෙනම් මේකේ වාට පොදු ඉලක්කම වෙන්නේ 3 කියන අංකේ. එතකොට ඔයා මෙන්න මේ කියන්නේ මේ තුනේ ඉලක්කම දාගත්තේ පොදු ඉලක්කම තමයි මේ දාන්නේ. තුනේ ඉලක්කමට පස්සේ ඔයා දකුණු අත පැත්තට ඔයාට හම්බෙන දකුණු අත පැත්තෙන් නිකන් අර ඔරලෝසිය කඩ කරගෙන පැත්ත තියෙන්නේ. අන්න මේ විදිහට කරගෙන පැත්තට ඔයාට ඊළඟට හම්බෙන ඉලක්කම මෙන්න මෙතනින් දාගන්න. තුනට පස්සේ හම්බෙන්නේ පහනේ. අන්න මේ විදිහනේ. ඊපස්සේ පහට පස්සේ දකුණු අත පැත්තට දැන් ඔරලෝ ඒ කියන්නේ එක පැත්තකට කරගෙන මෙහෙම. තුනේ ඉඳන් දකුණු පැත්තට මෙහෙම කරගෙනද තුනට පස්සේ පහ හම්බෙනවා පහට පස්සේ හතර හම්බෙනවා කියලා මේ මෙහෙම ලකුණු කරගන්න. සිම්පල් වැඩක් මේක. තුන පහ හතර. ඊට පස්සේ ඊළඟ ගණකයේත් අර පොදු ඉලක්කම තියෙනවා දැන් මේකේ පොදු ඉලක්කම 3 කියලා අපි ගත්තා මේකේ පොදු ඉලක්කම 3නේ ආන්ගේ දෙවෙනි එක්කෙනාගේ 3 ඉලක්කම තමයි මේ ලියලා තියෙන්නේ මම මේකට කියන්නම් පළවෙනි අවස්ථාව කියලා හරිද පළවෙනි අවස්ථාව මේකට මම කියන්නම් දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ රූපේ පළවෙනි රූපේ සහ දෙවෙනි රූපේ එතන මේ තියෙන දෙවෙනි රූපේ 3 ඉලක්කම 3 ඉලක්කමට දකුණු අත පැත්තෙන් තියෙන ඉලක්කම කවුද කියලා බැලුවා. ආ 6නේ. දැන් මේකත් දකුණු පැත්තට කරගුණා නම් මේකත් දකුණු පැත්තටම තමයි කරගෙන ඕනේ. ආ ඔයාලට කැමති කැමති බැදි වලට කරකලා බෑ. ඊට පස්සේ මේක 6ට පස්සේ හැම්මෙන්නේ දකුණු පැත්තට මෙහෙම රෝසෝයි කඩු කරගෙන පැත්තට හැම්මෙන්නේ 6ට පස්සේ 2. 2 මෙහෙම පටස් ගාලා දාගන්න. මෙහෙම දාගත්තට පස්සේ මෙන්න මේ ඉලක්කමකට යටින් ලියවෙන ඉලක්කම අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව වෙනවා. බලන්න සිම්පල් කේස් එකන්නේ එහෙනම් ඔයාට විරුද්ධ පැති වල අහන සංඛ්‍යාව අහුවොත් එන්නේ ඔයාට පටස් ගාලා පේනවා ආ දෙකට විරුද්ධ පැත්තේ ඉන්නේ 4 කෙනි ඉලක්කම නේ දෙකට විරුද්ධ පැත්තේ ඉන්නේ 4 පහට විරුද්ධ පැත්තේ ඉන්නේ 6 දැක්කද එහෙනම් දැන් සාදු කැටේ පැති 6 1 2 3 4 5 6 නම් තියෙන්නේ ආ දැන් දෙකට විරුද්ධ පැත්තේ 4 නම් පහට විරුද්ධ පැත්තේ 6 නම් දැන් මෙතන නැත්තේ 1 3 9 එහෙනම් අනිවාර්යයෙන් මේකට විරුද්ධ පැත්තේ 3 ඉන්න ඕනේ මෙන්න මේ විදිහට ඔයාට පටස් ගාලා හොයාගන්න පුළුවන් එක් එක් ඉලක්කමට විරුද්ධ පැත්තේ තියෙන ඉලක්කම මොකක්ද කියලා රූප සටහන් මම නැවතද කියනවා රූප සටහන් දෙකයි නම් දීලා තියෙන්නේ ස්ථීරවම ඔයාට එක පොදු ඉලක්කමක් දෙනවා. ආන් මේ පොදු ඉලක්කමෙන් ගාන හදන්න පටන් ගන්න දක්ෂිනාවර්තව කරකිනවා කියලා මතක තියාගන්නකෝ ආයේ වාමාවර්ත කරන්දරයක් ඕනේ දක්ෂිනාවර්තව අවස්ථා දෙක මෙන්න මේ විදිහට දාලා ඔයාලට මේ ගැටලුව හදන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න ඔය විදිහට රූප සටහන් දැන් ඔයා මේක වීඩියෝ එකක් නිසා ඔයා මේක ඕනනම් අතර කරලා බලලා අය තේරුම් නැත්නම් දෙතුන් වතාවක් ආයෙත් ගයින් කරලා බලලා මේක තේරුම් ගත්තාම දැන් ධන ගොඩක් සාකච්ඡා කරගන්න ඕන නිසා මම මේකේ වෙන ආය උදාහරණයක් කතා කරන්නේ නැතුව මේකෙන් අහන්න පුළුවන් තව මොඩල් එකක් මම ඔයාලට කියලා දෙනවා. මොකද්ද මොඩල් එක? දැන් මම ඔයාලට කියවනේ ගණක දෙකක් දීලා තියෙන වෙලාවෙනේ අර අර විදිහේ ඔයක අපි ගණ හදන්නේ. හැබැයි ඔයාලට සමහර ගැටලුවලදී හම් වෙනවා ගණක හතරක් හම් වෙනවා. සෝරි ගණක හතරක් නෙමෙයි හරිද? ගණක හතරක් නෙමෙයි එකම ගණකේ අවස්ථා හතරක් දෙනවා. සාරද වෙනවා නේ එකම ගණකයේ එකිනෙකට වෙනස් පිහිටුම් පෙරළුම් හතරක් දීලා ඒ අවස්ථා හතර මෙන්න මේකයි කියලා දීලා විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. එතකොට ඔන්න ඒ වගේ වෙලාවක පිහිටුම්කෝ ගණක හතරක් මෙහෙම ඔයාලට දීලා තියෙනයි කියලා පටස් ගාලා ඔන්න අදලා ගණක හතර. ඉතින් මේක බලන ගමන් ඔයත් මේ කියන ගණක හතර ඔයාගේ පොඩි නෝට් එකක් අරගන්න ගමන් දාගන්න. ඊට පස්සේ කියන දේවල් පොඩ්ඩක් තරු ලකුණක් දාලා මෙයා කියලා තියාගන්න. එතකොට ඔයාලට මෙහෙමම ක්‍රම ගොඩක් ඔයාලට අහු වෙලා තියෙයි. මම ගන්නවා මේක 1 මේක 2 මේක 3 කියලා. ඊට පස්සේ මේක 1 මේක 3 මේක 4 කියලා මම ගන්නවා. ඊළඟට කියන්නේ ගන්න දීලා තියෙනවා නේ 3 4 5 කියලා මෙන්න මෙහෙම දීලා තියෙනවා කියලා අපි හිතමු. ඊට පස්සේ අවසාන අවස්ථාවේදී 5 6 4 කියලා මෙන්න මෙහෙම දීලා තියෙනවා කියලා අපි ගමු. රයිට්. දැන් එහෙනම් මෙන්න තියෙන පළවෙනි රූපේ දෙවෙනි රූපේ තුන්වෙනි රූපේ සහ හතරවෙනි රූපේ කියලා මම හඳුන්වන රූප හතර. කියන්නේ මේ එකම ගණකේ අවස්ථා හතරක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් වාගෙන් අහනවා විරුද්ධ පැති අරක වාගේම තමයි ඈ. විරුද්ධ පැති මොනවද කියලා අහනවා. එහෙනම් ඉතින් දැන් මේකෙත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අර ඉස්සෙල්ලා කරපු වැඩේ ඕනනම් කරන්න පුළුවන්. මොකද්ද? අර අවස්ථා දෙකෙන් දෙකට බලලා පොදු ඒවා තියනද බලන්න. හැබැයි ඊට වඩා ලේසි මම මේ දැන් කියන්න යන එක. මෙන්න මේකේ නිසා ඔන්න දැන් ඔළුවට දාගන්න. රූප සටහන් හතරක් දීලා තියෙන වෙලාවකදී ඔයාට මොනවා හරි ගණක දෙකක, කියන්නේ රූප දෙකක පොදු මුහුණක් දෙකක් පේන්න පටන් ගන්නවා. හරි පොදු මුහුණක් දෙකක් තියෙන. අන්න එහෙම රූප සටහන් තියෙනනම් හඳුනාගන්න ඉස්සලා. දැන් මේක බැලුව බැලමටම මෙන්න මේ අවස්ථා දෙක බලන්නකෝ. මේ අවස්ථා දෙකේ ඔයාට පේනවද මේකේ එකේ ඉලක්කම ඉන්නවා මේකෙත් එකේ ඉලක්කම ඉන්නවා.
මේකේ තුනේ ඉලක්කම ඉන්නවා මේකේ තුනේ ඉලක්කම ඉන්නවා දැකද පොදු මුහුණක් දෙකක් තියෙනනේ මේ රූප සහන් දෙකේ එතන මේ 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 පළවෙනි සහ දෙවෙනි රූපයේ කියන රූප දෙකට පොදු නැති මුහුණක් තියෙන්නේ 2යි 4යි විතරයිනේ 1ට 1 3ට 3 හැබැයි 2යි 4යි පොදු නැති මුහුණක් දෙක වැඩේ කියන්නේ හරිම ලස්සන වැඩේ තමයි එතකොට කෙලින්ම මෙන්න මේ පොදු නැති මුහුණක් දෙක විරුද්ධ පැත්තේ පවතින්නේ ඒ කියන්නේ දෙකට විරුද්ධ පැත්තේ ඉන්නේ හතර කියලා වඩ එක පාරින්ම උත්තරේ කියන්නේ නම් ආය හිත හිතා ඉන්න දෙයක් නැහැ දැක්කද මම නැවත කියන්නම් අවස්ථා හතරක් තියෙනවා නම් එකම ඝනකයක පෙරළුම් හතරක් දීලා තියෙන වෙලාවකදී අනිවාර්යයෙන්ම ඔයාට දෙනවා ඝනක දෙකක නැත්නම් රූප සරහන් දෙකක පොදු මුහුණක් දෙකක් පේන අවස්ථා මේ 1 3 1 3 එහෙනම් පොදු නැති මුහුණක් දෙක අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්තේ පවතිනවා කියලා වඩ ගත්තේ මේ බලනකො මේ අවස්ථා දෙක ඊට පස්සේ වෙනම ගන්න මේ මේ වань ඔතර ශෝක්ද වේඩි මේ පහට මේ පහ පොදුයි කියලා වඩ පේනවා මේකේ 4 ඉලක්කවනේ මේකේ 4 ඉලක්කම තියෙනවා කියනත් පේනවා එහෙනම් 4ට 4 5ට 5 නම් පොදු නැති මූණක් දෙක වෙන්නේ 3යි 6යි දැක්කද 1 shot knockout 3ට 6 කියලා විරුද්ධ පැත්තේ ඉන්නවා කියලා ගත්තේ දැන් ඕක සබන් කැටයක් කරගෙන ගිහින නානවට වඩා හොඳ නැද්ද ඈ නිකන් මකන ගැලක් ගෙනහිල්ලා ඈ දා ගන්නවට වඩා හොඳ නැද්ද මෙන්න මේ කියන මෙතන දෙකෙන් තප්පර 10කට දුර ගාන අදලා සුද්දාගේ ඉන්නවා එහෙනම් දෙකට විරුද්ධ පැත්තේ 4 3ට විරුද්ධ පැත්තේ 6 නම් ආයේ නැත්තේ මොනවද ඉලක්කම් 1යි 5යි නැත්තේ ඈ දෙකට විරුද්ධ පැත්තේ 4 3ට විරුද්ධ පැත්තේ 6 1ට විරුද්ධ පැත්තේ අනිවාර්යෙන් 5යි මොනවද කියලා තීරණය වෙනවා දැක්කද ගාන ඉවරයි ඒ නිසා මෙන්න මේ විදිහේ ඝනක සම්බන්ධව විරුද්ධ පැත්තේ තියෙන සංඛ්‍යාවක් අහනවා නම් හරිද බොරුවට නිකන් මේකට වැඩි කාලයක් ගන්න උවමනාවක් නැහැ කියන එක මම හිතන්නේ වාට මේ ගැටළු වර්ග දෙකෙන් තේරෙන්න ඇති ඒක නිසා හොඳට තේරුම් ගන්න එකයි මම කියුවේ මේකේ මුලදීම මේ විභාගයේ ඔයාට ප්‍රශ්න 50ක් පැයක් ඇතුළත ලියන්න වෙන අතිශය තරගකාරී විභාගයක් මේ තරගකාරී විභාගයේදී ඔයා මේ පාඩමක් සම්බන්ධව ඉතාම හොඳ දැනුමක් නැත්නම් ඔයාට මේ කියන විභාගයේ ගොඩදාමා ගැනීමේ සෑහෙන ලොකු බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක තරගකාරී විභාගයක් නිසා මේකට ඔයාට ඔයාගේ ශේෂ්ත්‍රේ මාරු කරගන්න දැන් ඔයාටනේ මේ ශේෂ්ත්‍රේ මාරු කරගන්න ඕන. ඒක නිසා මේ ශේෂ්ත්‍රේ පවතින ලාභ පාඩු කීර්ති ප්‍රශංසා ඔක්කොම පරිවදම මම දැන් ඔයාලා දැන් දන්නවා ගුරු ආගුරු පූර්තිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා. ඒකට කැමති නිසා තමයි ඔයාලා මේ විභාගය දැන් දාන්නේ. ඒක නිසා ඒකට අදාළ වැඩ ටික අනිවාර්යයෙන්ම එහෙනම් කරගන්න. මෙන්න මේ වගේ දේවල් මුල ඉඳනම බේරුම් කරගත්තාම මේක මහලු අමාරු විභාගයක් නෙමෙයි කියලා තේරෙයි. හැබැයි එහෙම නැති කෙනෙකුට මේ විභාගයේ එම ඉතරතරන්නා ලේසි වෙන්නේ නැහැ. හරි. ඉතින් මම දැන් ඔන්න ඔය වගේ ගානක් වාට කියවනේ. දැන් ඊට පස්සේ මම ඔයාලට අගෙනවා පොඩි ඉලක්කම් සම්බන්ධ ගැටලුවක් මම ඔයාලගෙන් අහනවා. මෙන්න මේ විදිහේ පේපර් එකේ ගානක් තිබ්බගල දන්නවා. ඔයා දන්නවනේ සංඛ්‍යාත්මක ගැටලුව ඔයාලට එනවා. ඒ කියන්නේ සංඛ්‍යා වර්ග පිළිබඳව ඔයා දැනුමක් වාට තේරුමක් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම ඔයාලගේ පේපර් එකෙන් අහනවා. විශේෂයෙන්ම සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවදී ඔක අහනවාමයි. හරි. සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවදී අහනවා. එතන සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවදී ඔයා දැනගන්න ඕන සංඛ්‍යා වර්ග කීපයක් තියෙනවනේ. ඒ අතර තියෙනවා වර්ග සංඛ්‍යා තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා තියෙනවා ඔහොම සංඛ්‍යා වර්ග දන්නවනේ ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා කියලා වර්ගයක් තියෙනවා එහේ තුනේ බල හතරේ බල ඔන්න ඕවා ගැන පිළිබඳව යම් කිසි දැනුමක් තියෙනවා ඒ වගේම තමයි වාට සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවලදී වාට අනිවාර්යෙන් ඕන කෙනෙක් තමයි අර චූටි බබා කාලේදී වාට උගන්වන්නේ මොකද චක්‍රේ පාඩම් නැත්නම් දැම්ම තියාම චක්‍රේ පාඩම් කරගන්න මොකද චක්‍රේ පාඩම් වුණාම ටක් ගාලා ඔයා ගොල්ලෝට වැඩ කරනවා මේ ඉලක්කම් දැක්ක ගමන් තේරෙනවා මේක එක තියෙන සම්බන්ධේ මේක මේකෙන් ಗುಣ වෙලා මේකෙන් ಗುಣ වීමක් නෙමෙයි තියෙන කියලා අන්න චක්‍රය ඔළු වැඩ කරනවා නම් පාඩම මේ කියන ගැටළු හදන එක ලේසි වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න වර්ග සංඛ්‍යා ටික කියලා කියන්නේ ඉතාම වැදගත් සංඛ්‍යා ටිකක් වෙනවා සාමාන්‍යයෙන් IQ paper එක ඇතුලේ. ඒක නිසා ඔයා දන්නවා ඉතින් එක කියන එකනගේ වර්ගය 1නේ 2ගේ වර්ගය 4යි 3ේ වර්ගය 9යි 4ේ වර්ගය 16යි කොහොම 5ේ වර්ගය 25යි කියන්න ඕන වගේ දන්නවා. රහයේ වර්ගය 36 කියන්න දන්නවා. හරිද? ඒක උඩ බකල් ගන්නන දෙයක් නේ. ඒ විදිහට. ඒ නිසා ඔයාලා කොහොමත් මේක දන්නවා කියලා තමයි ඔය පේපර් එක හදන අය හිතාගෙන ඉන්නේ. ඒ නිසා මේ જાතියෙන් ගානක් අහන්න පුළුවන් නේ. 8 වර්ගය සමානයි 64යි. ආ 9 වර්ගය කියලා කියන්නේ 81යි. මම ඔහොම කීපයක් ලියන්නේ වෙන මොකක් නිසා නෙමෙයි ඔයාලට එක්තරා දෙයක් පෙන්වන්න ඕන නිසා තමයි මේ කීපයක්ම ලිව්වේ. මොකද ගානක් අහනවා මම ඊළඟ ගාන කියන්නම් ඔයාලට මොකක්ද කියලා. තව තමයි වට මේ ලීප් එකේ වැදගත්කම කොච්චරද කියලා තේරෙන්නේ 144යි. කොහොම 13 වර්ගය කියලා කියන්නේ 169යි 14 වර්ගය කියලා කියන්නේ 196යි 15 වර්ගය කියලා කියන්නේ ඔයව දන්නවා 225යි. මොකද මේක අපි හරි. එතකොට මම මේ ඉලක්කම් ටික ලිව් එකෙන් ඔයාලට පේනවා ඇති වර්ග සංඛ්‍යාවක් ගත්තාම
මේ වර්ග සංඛ්‍යාවල අන්තිමට එන ඉලක්කම නිශ්චිත ඉලක්කම් වර්ගයක් වෙනවා. ඒක මේ ප්‍රශ්නෙත් එක්කම ඔයා තේරුම් ගන්න. ඔන්න ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඕනනම් ඔයා මෙහෙම පොඩි ප්‍රශ්නෙට පොඩි සරහනක් දාගන්න. ඔයාගෙන් අහනවා පහත සඳහන් සංඛ්‍යා අතරින් වර්ග සංඛ්‍යාවක් වන්නේ කුමක්ද කියලා. පහත දැක්වෙන සංඛ්‍යා අතරින් වර්ග සංඛ්‍යාවක් වන්නේ වර්ග සංඛ්‍යාවක් වන්නේ කුමක්ද කියලා වගේ අහන. කියලා අපි හිතමු උත්තර පහක් දීලා තිනවා කියලා මෙන්න මේ අපි හිතමු මේ 56428 තමයි පළවෙනි උත්තරේ. දැන් ඔය වගේ වර්ග සංඛ්‍යාවක් අපි ජීවිතේ මතක තියාගන්නේ නැහැ නේ. ඔක වර්ග සංඛ්‍යාවක්ද නැද්ද කියලා. අන්න ඒකයි මේකේ තියෙන ගැටලුව ඈ. ඊට පස්සේ අපි හිතමු 4447. ඔය වගේ. ඊට පස්සේ අපි ගමු 35553. ඔය වගේ. ඊළඟට 17424. ඊට පස්සේ පස්වෙනි එක 14324 22. ඔන්න ඒ වගේ කියලා අපි හිතමු. ඉතින් මෙන්න මේ වගේ එකක් වුණ ගමන් ඔයාගෙන් අහනවා දැන් එහෙනම් පහත් දැකෙන සංඛ්‍යාව මෙන්න මේ කියන උත්තර පහතින් වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැත්නම් මොකද්ද කියලා. ඉතින් දැන් හරි ප්‍රශ්නයක් නේ. මේ වගේ සංඛ්‍යා එකක්වත් මතක නැහැ අපිට. මේ ජූඩි වර්ග සංඛ්‍යා නම් මතකයි. එහෙනම් මේ දෙක මම සංසන්දනය කරලා ඔයාට එක්තරා දෙයක් කියලා දෙන්න හදන්නේ. මේ බලන්න සෑම විටකම වර්ග සංඛ්‍යාවක අවසාන ඉලක්කම හරිද? අවසාන ඉලක්කම මේ අවසාන ඉලක්කම එක වෙන්න පුළුවන්. මේ බලන්න අවසාන ඉලක්කම එකයි. මෙතන 121 කදී අවසාන ඉලක්කම එකයි. හරිද? කියන්නේ වර්ග 81 කදී අවසාන ඉලක්කම එකයි. ඒක නිසා වර්ග සංඛ්‍යාවක් නම් අවසාන ඉලක්කම එක විය හැකියි. හැබැයි මේ කිසිම අවස්ථාවක බලන්න අවසාන ඉලක්කම දෙක ඉලක්කමක් ඇවිල්ලා තියෙනවද කියලා. එකක් කිසිම වර්ග සංඛ්‍යාවක අවසාන ඉලක්කම දෙක වෙන්නේ නැහැ. අවසාන ඉලක්කම දෙක වෙන්න බෑ. එහෙනම් මෙන්න මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වර්ග සංඛ්‍යාවල දෙක ඉලක්කම තියෙන අවස්ථා තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. මේක වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. දැක්කද? දැන් අවසානට බලන්න 3 ඉලක්කම තියෙනවා කියලා මේ ලියලා තියෙන අවස්ථාවල මම කීපයක්ම ලියලා තියෙන්නේ. ඒතර ඔයාලට පේනදි මේ කිසිම අවස්ථාවක 3 කියන ඉලක්කමක් ඔයාලට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ උත්තරේ ඔයාලට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කිසිම අවස්ථාවක වර්ග සංඛ්‍යාවක අවසාන ඉලක්කම 3 ඉලක්කම වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඊළඟ අවසාන ඉලක්කම 4 ඉලක්කම වෙන්න පුළුවන්. මේ තියෙන දැක්කද? මේ තියෙන අවසාන ඉලක්කම 4 වෙනි අවස්ථාව. මේ තියෙන 144 වෙනි අවස්ථාව. කියන්නේ අවසාන ඉලක්කම 4 වීමේ හැකියාවක් තියෙනවා වර්ග සංඛ්‍යාවක. එහෙනම් ඔයාලට වෙනදි මේ අවස්ථාවේදී අවසාන ඉලක්කම 4. එහෙනම් මෙන්න මේක වර්ග සංඛ්‍යාවක් වීමේ හැකියාව තියෙනවා. අපි අනිත් දෙක චුට්ටක් චෙක් කරලා බලමු. හරි. මේ බලන්න මේ කිසිම අවස්ථාවක අවසාන ඉලක්කම 4 වෙන්න පුළුවන් නේ? 5 ඉලක්කම වෙන්න පුළුවන්. මේ 25 කියන එක නම් ඒක අවසාන ඉලක්කම 5 වෙන්න පුළුවන්. මේ 225 කියන අවසාන ඉලක්කම 5 ඉලක්කම වෙන්න පුළුවන්. නමුත් අපි උත්තර අතර 5 ඉලක්කමක අවසාන ඉලක්කමට දෙන අවස්ථාවක් නැහැ. ඒ නිසා අපිට ඒක නොසලකා හරිනු. අපි දැන් 5 ඉලක්කම වෙන්නත් පුළුවන්. මේ 36 16, මේ වගේ වෙලාවක අවසාන ඉලක්කම 196 36 අවසාන ඉලක්කම 6 වෙන්න පුළුවන්. අවසාන ඉලක්කම 7 ඉලක්කමක් වෙලා තියෙනවා බලන්න කිසිම වෙලාවක අවසාන ඉලක්කම 7 ඉලක්කමක් වෙන්න බෑ. අවසාන ඉලක්කම 8 ඉලක්කමක් වෙලාත් නැහැ කොයිම වෙලාවකවත්. එහෙනම් 8 වෙන්නත් බෑ. හැබැයි අවසාන ඉලක්කම 9 108 9 9 49 9 9 9 9යි අවසාන ඉලක්කම 9 වෙන්න පුළුවන්. 9 අවුලක් නැහැ. හරිද? 100 වගේ අවසාන ඉලක්කම 0යි. ඒ නිසා 0 වෙන්නත් පුළුවන්. ඒක නිසා මතක තියාගන්න තියෙන වට මෙන්න මෙච්චරයි. වෙන්න පුළුවන් ඉලක්කම් ගොඩක් තියෙනවා. ඒව මතක තියාගන්න කිව්වොත් අමාරුයි. හැබැයි අවසාන ඉලක්කම විදිහට වෙන්න බැරි ඉලක්කම් තියෙන්නේ 4යි. ඔයා ආන්නේ 4 තමයි මතක තියාගන්න. වර්ග සංඛ්‍යාවක කිසිම විටක අවසාන ඉලක්කම 2 හරි 3 හරි 7 හරි 8 හරි වෙන්න බෑ. එහෙනම් මේකේ අවසාන ඉලක්කම 7 වෙන්න බෑ. මේකේ අවසාන ඉලක්කම 8 වෙන්න බෑ. කිසිම වෙලාවක වර්ග සංඛ්‍යාවක අවසාන ඉලක්කම මම නැවත කියනවා මේ කපලා තියෙන ඉලක්කම් 4 2 3 7 8 වෙන්න බෑ. එහෙනම් ඒව අවසානට එදෙනවා නම් ඒක වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ කියන එක මම තියාගත්ත ගමන් ඔයාට මේ වගේ ගාණක් ආයේ හිත හිතා තැවි තැවි කල්පනා කර කර ඉන්න හේතුවක් නැහැ. පටස් ගාලා මම තියාගත්තා. දැක්කනේ? ඒ නිසා මෙන්න මේ පොයින්ට්ස් මේ කියන ටිප්ස් අල්ල ගන්න. එතකොට මේ ටික අල්ලගත්ත ගමන් ඔයාට මේ කියන IQ পেපර් එක ගොඩ දා ගන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍යයෙන් IQ পেපර් එක ඇතුලේ මේ විෂය නිර්දේශයේ අපිට කැටගරි වලට වෙන් කරගත්තොත් එහෙම මූලික පාඩම් මේක 80ක් විතර තමයි තියෙන්නේ. මේ මූලික පාඩම් මේක 80 කියලා කියන අතර තමයි ඒ වගේ পেපර් එකකින් මේ ප්‍රශ්න පටන් හැදෙන්නේ. ඉතින් ඒ කියන මූලික ආකාර 80යි තියෙන්නේ කියලා හිතාගෙන අපි ඒ 80 තමයි මේ කියන කෝස් එක ඇතුලේ මේ කියන පාඨමාලාව ඇතුලේ මේ කියන තියෙන පවතින කාල සීමාව ඇතුලේදී අපි කතා කරන්න හදන්න. ඒ නිසා මෙන්න මේ කියන වර්ග සංඛ්‍යා කියලා කියන්නේ හැබැයි ඒ 80 ඇතුලේ තියෙන එකක්. ඒතකොට ඒකෙන් අහන්න පුළුවන් જાතියේ ප්‍රශ්නයක් තමයි ඔන්න මම ඔයාට කියලා දුන්නේ. ඒක නිසා ඒකත් ඔන්න සටහන් කරගෙන තියාගන්න. ඔයාට ඒක වැදගත් වෙයි. ඉතින්
මේ ජාතිය ප්‍රශ්නයක් ආවොත් තප්පර ගානයි ඒක උඩට යන්නේ. එහෙම නැත්නම් මේවා ගැන දන්නේ නැත්නම් වාට තේරෙනවා මේකට කොච්චර වෙලාවක් යනවද. මෙව එක මේ වගේ වර්ගමූලම වෙලා ඉන්න වෙනවා හැමෝටම. ඉතින් ඒකට ඒ ගාන ඕනම උණු පැය 30ම හදාගෙන ඉඳලා කරන්න වෙනකොට පුළුවන්. හරි. ඒ නිසා හරියට මම හිතන්නේ ඒකත් ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට සමහර ලාවට ඔයගෙන් අහනවා ඔයා දැකලා තියෙනවනේ ඔය පැත්තක දිග මෙච්චරක් වෙන. ආ සමචතුරස්‍රාකාර ඉඩමක් වටේ කණු හිටවනවා. ඈ අහවල් පරතරකින් කණු හිටවනවා. එහෙම නැත්නම් කණු කීයක් හරි දීලා තියෙනවා. මෙන්න මේ જાතිය ගැටලුව වගේ අහනවා කියලා හිතන්නකෝ. හරිම සිම්පල් මේ වගේ ගානක් ආවත් මාරමලේසි පාට පටස් ගාලා උත්තරේ ගන්න පුළුවන්. මේකත් එක නිසා වන්නවා මතක තියාගන්න. තව ටිප් එකක් විදිහට තව කෙටි ක්‍රමයක් විදිහට මතක තියාගන්න. මම මේ දැන් කියලා දෙන්න හදන එක. මම පාට ගානත් මම මේ රූපසන නැදිකම කියලා කියන්නම්. ඒතර ඔයාලට ගාන පොඩි සරණක් දාගන්න පුළුවන්කම තියෙන හින්දා. මම ඔයාලට ගාන කියන මේ පැත්තක දිග තියෙනවා මීටර් 200ක්. හරිද? පැත්තක දිග මීටර් 200ක් වල මේ වගේ සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා කියනවා ගානේ දිග තියෙනවා නේ. ආවන්න. මෙන්න මේ කියන සමචතුරස්‍රාකාර ඉඩම වටේට සමාන පරතර වලින් කම්බි කණු හිටවලා තියෙනවා කියලා දන්නවා. හරිද? කණු හිටවලා තියෙන වැටක් ගහන්න කියලා. හරිද? කණු හිටවලා තියෙනවා. එතකොට කණු දෙකක් අතර පරතරය අපි මේ ගාන කියන කම්බි කණු 40ක් ඉඳලා තියෙනවා කියන්නේ මේක වටේට කණු 40ක් සිටුවා ඇතනම් මම ලියන්නම්කෝ මේ කණු 40ක් සිටුවා ඇතනම් කණු දෙකක් අතර පරතරය කීයද කියලා කණු දෙකක් අතර පරතරය කීයද කොහොමද කියලා කියන්නේ එතකොට ඉතින් මේක වට වෙනවනේ 200 කියලා දුන්නේ මම මේ උදාහරණයට 200 නැතුව 400 කියලා දෙන්න පුළුවන් ඒකේ ඉලක්ක වෙනස් කරන්න පුළුවන් කණු 40ක් නැතුව කණු 80ක් කියලා දෙන්න පුළුවන් කණු 100ක් ඉඩවල තියා කියලා දෙන්න පුළුවන් ඉතින් මොක දුන්නත් ඔයාට මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ දැන් මේ කණු හිටවන්නේ අපි හිතමු මෙතනින් පටන් අරගෙන මේ වටේට තියෙන මේ වැටමායිමටනේ මේක හිටවන්නේ එතකොට ඔයා බැලුවා හිටවනවා නම් මේ පැත්තට 200ක් තියෙනවා මේක 200ක් තියෙනවා මේක 200ක් තියෙනවා මේකට 200ක් තියෙනවා වටිම කියලා මේකේ වටේටම දිග 204යිනේ කණු හිටවන්න පුළුවන් වෙන්නේ 204ක් හතර ගන්නට. හරිද? 204යි. මෙතන නම් මෙතන 200, මෙතන මෙතන 200, මෙතන මෙතන 200, 204යි කියන්නේ. එ නිසා ඒක ගුණ කරගත්තා. ඒ කරලා මේක බෙදා ගන්න කණු දෙකක් අතර පරතරය ඉන්නේ. එච්චර. කණු මේ කණු දෙක අතර පරතරය කණු ගන්න, කණු ගන්න, කණු ගන්න විදිහට තියෙන කණු හතරේ කියන. එතන අපිට ලැබෙන්නේ කණු දෙක අතර පරතරය තමයි ලැබෙන්නේ. අන්න ඔච්චර. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් පරතරය කෙලින්ම සමාන වෙනවා. ආ වටේ මදිග ආ මේ 204ක් කියලා කියන්නේ ඇත්තටම ඉඩම වටේ දිගනේ වටේ දිග කියලා මම ඒක කියන්නේ වටේ දිග මෙදීම කණු ගන්න එච්චර ආ හිතන්න දෙයක් නැහැ එතකොට ටක් ගාලා වට පේනවා කැපිලා යනවා මේ අඳුර මේ විදිහ මේ අතට මේ අතරයි කරනවා අනේ 20 එහෙනම් කණු දෙක අතර පරතරය මීටර් 20ක් කියලා ඒක නිසා මෙතන වෙන ඉලක්කම් ටිකක් ඕන නම් දාලා බලලා ඔයා තව උදාහරණ කීපයක් මොකට ලගා ගන්න ඒ නිසා මේ මම ඔයාට කියුවේ මේ ගැටලුවක් එන්න පුළුවන් මොඩියුල් එක විතරයි මේ මොඩල් එක හරියට පැහැදිලි කරගත්තාම ඔයාට මේ ගානකින් එන්න පුළුවන් ඉලක්කම් ටිකක් වෙනස් කරලා අහන්න පුළුවන් ඕන ගැටලුවක් පාඩ. ඒ මොඩල් එකට අදාළ ගැටලුවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. right. එතකොට ඔන්න එතකොට මේ වීඩියෝ එකේ මේ වීඩියෝ එක බලලා වාට මේ වගේ ගානකුත් ඔන්න තේරුණා කියලා මම හිතනවා. ඒ නිසා මම එකයි කියන්නේ නැවත නැවත රිවයින් කර කර හරි බලන්න වාට වැඩේ පැහැදිලි වුණේ නැත්තම් නැවත නැවත බලන්න කොහොමද මේ ජාතිය ගානක් ආවොත් ප්‍රස් කාලා හදන්නේ කියලා. ඊළඟට මම ඔන්නවාට කියලා දෙන්න හදන්නේ ඔයාගේ පේපර් එක ඇතුලේ අහන්න පුළුවන් තව එක්තරා විශේෂ සුවිශේෂී ගණිත වර්ගයක් තමයි කමිටු සෑදීම් සම්බන්ධ ගැටලු කියලා කියන්නේ. කමිටු හදන ගැටලු තියෙනවනේ. ආ මෙන්න මෙච්චර පිරිසක් ඉන්නවා මේ පිරිසෙන් මෙච්චරක් මේ කියන කමිටුව සඳහා බඳවා ගන්න උවමනා කරලා තියෙනවා. දැන් ඒක නිකන් හරියට ඔයාලා මේ ඉන්න සංවර්ධන නිලධාරින්ගෙන් ගුරු සේවයට බඳවා ගන්න උවමනා කරලා පිරිස තෝරනවා වගේ වැඩන්නේ. ආ ඉන්නවනම් 54000ක් 54000යි 8000යි නම් ගන්න ඉන්නේ. 54000යි 8000ක් තෝරාගත හැකි ආකාර ගාන අහනවා වගේ වැඩක්. හැබැයි ඒක ලොකු ඉලක්කමක් නේ. නමුත් ඉතින් එච්චර ලොකු ගාණක් අපි මේකෙදි කතා කරන්නේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයකින් ඒ යම්කිසි පිරිසක් තෝරා ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියන දතියේ ගැටලු. ඉතින් මේකට පොඩ්ඩක් බර වචනයක් දානවා සමහර අය සංකරණ සහ සංයෝජන කියලා. සංකරණ සහ සංයෝජන තමයි මේකේ අර්ථ කතන්දරේ. නමුත් අපි ඔකට කියනවා නෑ තේරන භාෂාවෙන් කියනවා නම් තෝරා ගැනීම සහ පිළිල කිරීම කියලා නේ ඔකට අපි කියන්නේ. හරිද? යම්කිසි 12 දෙනෙකුගෙන් 5 දෙනෙක් තෝරා ගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? සාධාරණ දෙයක් නේ. ආ අපි හිතමු මෙහෙම ඔයා දැනට වැඩ කරන ඔෆිස් එකේ ආ ඉන්නවා සංවර්ධන නිලධාරීන් ඉන්නවා අපි හිතමු 6 දෙනෙක් ඉන්නවා. ඔය 6 දෙනාගෙන් දෙන්නෙක් තමයි අපි මොකක් හරි පන්තියකට දාන මොකකට හරි එකක් තෝරගන්න විදුහල්පතිවරයාට ඕන කියලා හිතන්නකෝ. ඒතර විදුහල්පතිවරයාට තීරණය කරන්න වෙනවා 6 දෙනාගෙන් දෙන්නෙක් තෝරගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද කියලා.
ඔයයි අරයයි තෝරගන්නවද? අරයයි මෙයයි තෝරගන්නවද? ඔයාව තෝරගන්න නැතුව අර වෙනම දෙන්නේ තෝරගන්නවද? ඔයත් එක්ක අහවලා තෝරගන්නවද? ඔය විදිහට යොදලපතිවරයාට ක්‍රම කීයක් තියෙනවද කියලා සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අන්නේ ආකාර ගණන අහන ජාතිය ප්‍රශ්නයක් වාගේ පේපර් එකට ඇහුනොත් බැරි වෙලාවත්. ඒක හදන්න ඔයා මෙන්න මේ විදිහට. හිතන්න දෙයක් නැහැ. පටස් ගාලා තප්පර ගාණෙන් වඩ උත්තරේ ගන්න මේ කියන මෙතඩ් එකක් ඉවහල් වෙයි කියලා මම හිතනවා. මේ බලන්න අපේ දැන් මේ සංවර නිදාරණ හරි කවුරු හරි 10 දෙනෙක් ඉන්නවා කියලා දුන්නු. ආ 10කින් අපේ තුමු 10 දෙනෙක් තෝරගන්න ඕන කියලා. හතක් තේරිය හැකි ආකාර ගන්න. ඔය වගේ එකක් ආවකින්. හරිද 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ම තෝරගන්න ඕන දැන් මේ වැඩේට. ඔයාට මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. තෝරගන්න ඕන ගාන බැලුවා කී දෙනාද කියලා. 7 දෙනෙක්ගෙන් දැන් තෝරගන්න ඕන. හරිද ඔයා 7 දෙනාට ඔයා මෙන්න මෙහෙම කොටු හතක් ගහගන්න. 3යි 4යි 5යි 6යි 7යි කියල. ඔය තමයි තෝරගන්න හදන්නේ. හතක් නේද දැන් තෝරගන්න ඕනේ. ඒ සමග 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔබ දාගත්ත මම ඕනනම් ඔය ඉලක්කම් හත පේන්නත් එක්ක මේ කොටුවට යටින් පළවෙනි කොටුව, මේක යටින් දෙවෙනි කොටුව, මේක යටින් තුන්වෙනි කොටුව, මේක යටින් හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව, හත්වෙනි කොටුව කියලා දාලා තියාගන්න. ඔබ දාගන්නකොට එතකොට හරිය ලේසියි වට මේ වැඩේ කරන්න. ඔන්න එහෙනම් හත් දෙනෙක් තෝරගන්න ඕනේ කිව්වා. එහෙනම් මෙන්න ඉන්නවා හත් දෙනා. මේ හත් දෙනාගේ කොටු හත තමයි මේ තියෙන්නේ. දැන් මේ හත් දෙනා තෝරගන්න ඔයාට ඉන්න මුළු ගාන 10 දෙනයි කියලා ගාන කියනවනේ. ආන් ඒ ඉලක්කම මුලටම දාලා එක එක අඩු කර කර 9 8 7 6 5 4 කියලා මේ කොටු ටික පුරවලා දාන්න. ඉන්න මුළු ගානේ මුලින් පටන් අරගෙන එක එක අඩු කරගෙන මෙන්න මේ කියන කොටු ටික පුරවලා දාන්න. කරන්න තියෙන්නේ කරලා මේ ඉලක්කම් ඔක්කොම උඩයි යටයි කැපෙන ඉලක්කම් තියනවා නම් ඔක්කොම කපලා දාලා මේ අතර ගුණිතය ගන්න. ගණන් දෙකක් කරගොම මාට මේ වැඩේ ඉන්න සිම්පල් කියලා දෙයි. ආ උඩ ඉලක්කම් ටිකක් ගුණ කරා යටි ඉලක්කම් ටිකක් ගුණ කරා උඩයි යටයි කැපෙනේවා තියෙනවා නම් කපන්න පුළුවන්. මේ බලන්නකෝ මේ බලන්න මේ බලන්න 7ට 7 කැපෙනවා 6ට 6 කැපෙනවා 5ට 5 කැපෙනවා 4ට 4 කැපෙනවා. දැන් ඔක්කොම ටික කපලා ගියා. ඊට පස්සේ දෙකේ ඉලක්කමට මෙතන 8ට 4යි කියලා කපන්න පුළුවන්. තුනේ ඉලක්කම 3 අරක් එකයි 9ට 3යි 3යි කියලා කපන්නත් පුළුවන්. දැන් උඩයි යටයි කැපෙනවා කැපුවා විදිහට. ඊට මෙතන තියෙන්නේ 10 වරයි 3 3 අරක් 4 3 අරක් 4 12 12 දේවා 10 120යි කියලා. නම් යම් කෙසේ සංවර්ධන ධාරින් කියමුකෝ අපි. සංවර්ධන ධාරින් 10 දෙනෙකුගෙන් සංවර්ධන ධාරින් 7 දෙනෙක් කුමන හෝ කටයුත්තක් සඳහා විදුහල් ප්‍රතිවරයාට තෝරා ගැනීම කුමනා වෙලා තියෙන නම් එයාට ඒ සංවර්ධන ධාරින් 7 දෙනා තෝරා ගන්න පුළුවන් ආකාරයකින් වෙනවා 120ක් තියෙනවා කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. එතකොට දැන් මම මේකෙන් ඔන්න ඔයාලට මේ ගාන මෙහෙම හදන්න පුළුවන් කියලා ඔයාලට පටස් ගාලා තේරෙනවා. කියන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ කියලා තේරෙනවා. හැබැයි මීටත් වඩා සිම්පල් මෙතඩ් එකක් මම දැන් ඔයාලට කියන්න හදන්නේ. කියන්නේ මේ 10කින් 7ක් තෝරගන්න පුළුවන් කියලා කිව්වම අර මම ඉස්සලා කිව්වා වගේ 7 දෙනාට කොටු 7ක් ගහනවා. ඒක ඒ කොටු 4 යටින් 1 2 3 4 5 6 10 7 දෙනා කියලා ඒ කොටු 4ට නම් 7ක් දාගත්තා. ඊට පස්සේ ලොකුම ඉලක්කමෙන් පටන් අරගෙන ඔය විදිහට සුළු කරන් ගියා. දැන් මම මෙතන යට මේක හදන මේක මම කියන පළවෙනි ක්‍රමය කියලා. හරිද? මේක තමයි පළවෙනි ක්‍රමය. ඔන්න දෙවෙනි ක්‍රමය. හරිද? දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ ඒක මෙහෙමයි කරන්නේ. 10 දෙනෙකුගෙන් 7 දෙනෙක් නේද දැන් තෝරගන්න ඕන. දැන් හිතන්නකො මෙහෙම ඔයාට ඉන්නවා මිත්‍රයෝ 10 දෙනෙක් වාගේ ඔෆිස් එක ඇතුලේ. ඕකෙන් 7 දෙනෙක් තෝරගත්තාම ඇත්තටම 3 දෙනෙක්නේ තව තේරෙන්නේ නැත්තේ. 10න් 7 දෙනෙක් අදාළ වැඩේට තෝරගත්තාම 3 දෙනෙක් ඉන්නවනේ තේරෙන්නේ නැති කණ්ඩායම විදිහට. ඒ සවයා කරන් තියෙන මෙන්න මෙච්චරයි. මේ තේරෙන්නේ නැති 3 දෙනාට අදාළව කොටු 3ක් ගහ ගන්න. හරිද? මේ තියෙන පළවෙනි කොටුව, මේ තියෙන දෙවෙනි කොටුව, මේ තියෙන තුන්වෙනි කොටුව කියලා අන්න ඒ 3 දෙනාට කොටු 3ක් දෙන්න. ඒ කරලා පටන් ගන්න ලොකුම ඉලක්කම 10, 9, 8 කියලා එක එක අඩු කරන්න අර වාගේ. ඒ කරලා මෙව අර වාගේ උඩයට ගුණ කරලා කපලක් කැපෙනවා කපලා දාන්න. මේ බලන්න දෙවරක් චක්‍රෙන් දෙවරක් ගේ දෙවරක් චක්‍රෙන් දෙවරක් හතරයි. තුන්වරක් චක්‍රෙන් තුන්වරක් එකයි තුන්වරක් චක්‍රෙන් තුන්වරක් තුනයි. හතරවර තුන 12 12 10 120යි කියලා අර උත්තරේ මේනවා. දැක්ක. එතකොට ගාන මේ විදිහට හදන කෙනෙකුට ගත වෙන වෙලාවටත් වඩා අඩු කාලයකින් ගාන මෙන්න මේ මෙතඩ් එකට හදන කෙනෙකුට මේ උත්තරේම පටස් ගාලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා 10 දෙනෙකුගෙන් 7ක් තෝරගන්න පුළුවන් ආකාර ගාන අහපු ගමන් ඔයා කරන්න ඕන මේ පළවෙනි ක්‍රමයට යනවටත් වඩා දෙවෙනි ක්‍රමෙන් අදාළ ගාන හදන්න. يعني නැත්තම් මෙව්වට හරිද ඔයාලා සමහරට අහලා ඇති NCR නේ කියලා සූත්‍ර දානවා. N වල ක්‍රමාරෝපිතය, R වල ක්‍රමාරෝපිතය, N R වල ක්‍රමාරෝපිතය කියලා උන් ඔහම ලොකු සූත්‍ර දෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක බලන සංවර්ධනාරින් හෝ කවුරුන් හෝ ඉන්නවා නම් ටීචින් වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එයත් මේක බලනවා. ඒ වගේම තමයි ඉතින් මේ වීඩියෝ එකක් අපි අවුට් කරමු ගමන් මේ වීඩියෝ එක මේ ශේෂ්ත්‍රයේ ඉන්න අනිත් ගුරුවරු කණ්ඩායමත් බලනවා. කවුරු බැලුවත් ඒගොල්ලෝ තේරුම් ගන්න ඔයාලු ගන්නදී මෙන්න මේ කියන ඔය තෝරා ගැනීම සම්බන්ධ ගැටලුවලදී මේ මෙතන් දෙකට මේ IQ පේපර් එකේදී ළමයෙක්ව ගෙනියන්න එපා.
හරිද? එයාට මේ ක්‍රමාරෝපිත කියන ඒවා තේරෙන්නේ නැහැ. ඈ එයාට නැත්තම් ඒක තේරුම් ගන්න ආයෙ වෙනම එෆෙක්ට් එකක් දාන්න වෙනවා. එහෙම කරන්න යන්න එපා. මේක මේ වගේ සූත්‍ර මතක තියාගලා ඉවරලා මේ ගාන හදනවට වඩා මෙන්න මේ මෙතඩ් එකෙන් ගාන හදන එක පරිම ලේසි වෙනවා. මොකද ඒකට හේතුව මම දැන් 2012 ඉඳලා මම උසස් පෙළ සංයුක්ත ගණිතයේ ගුරුවරයෙක් විදිහට තමයි මම සේවය කරන්නේ. ඒ නිසා මේ NCR NPR කියලා කියන්නේ අපි කරන කම්බයින් මැත්ස් සිලබස් එක ඇතුලේ සංකරණ සහ සංයෝජන කියලා එක පාඩමක් තියෙනවා. අන්නේ පාඩම ඇතුලේ තියෙන කියලා සූත්‍රයක් තමයි NCR කියලා කියන්නේ. එහෙම නැත්නම් පිළිල ගිරීම නම් අපි NPR පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ සූත්‍රවලදී ඒ වගේ සූත්‍ර කම්බයින් මැත්ස් කරන ළමයි වල හොඳයි. හැබැයි ඉතින් මේ ශේෂ්ත්‍රය ඇතුළට එන කොමර්ස් ආර්ට්ස් කරපු ළමයි ඩිග්‍රීස් තියෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ සූත්‍රයක් අඩපාඩම් කරගන්න පුළුවන් ලෙස මෙන්න මේ මෙතඩ් එකෙන් අදාළ ගාන හදනවා නම්. ඉතින් මේක තමයි සූත්‍රයක් වාට. ඒක නිසා මම පැහැදිලි වෙන්නත් එක මම තව පොඩි වෙනතර වෙනස්කමක් කරලා. හරි. ආ එක ගානක් විතර මේකෙන් කරන්න. මොකද මේ ගාන කෙනෙකුට පැටලෙන්නේ නැතුව අදාළ වැඩේ එතකොට ලේසියෙන් කරගන්න පුළුවන් වෙන හින්දා. අපි හිතමු මේ දැන් 50 දෙනෙකුගෙන් 48 දෙනෙක් වගේ තෝරගන්න ඕන නැහැ කියලා හිතන්නකෝ. 50කින් 48 දෙනෙක් තෝරගන්න ඕන නම් මම කියවනේ වර මුලින් පළවෙනි ක්‍රමයට 48ක් කොටු ගහන්න දෙන්නේ. කොටු 48ක් ගහනවා කියන එක ප්‍රායෝගිකව කරන්න බෑනේ. ඒක අමාරු වැඩක් නේ. 50කින් 48ක් තෝරගන්න ඕන නම් කොටු 48ක් ගහලා පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව හතරවෙනි කොටුව ඉඳන් 48 වෙනි කොටුව ගහලා රුලේට ගපන්න ගත්තොත් මේක ගොඩාක් වෙලාව යනවා. ඒ නිසා අපි මේක කෙලින්ම කරන්නේ දෙවෙනි ක්‍රමයෙන් තමයි ගාන හදන්නේ. පණෙන් 48 දෙනෙක් තෝරගත්තාම දෙන්නේ තේරුච්ච නැති කෙනෙක් තේරුච්ච නැති දෙන්නේ කියනවා. අන් ඒ දිනට විතර කොට දෙකක් ගහගත්තා. හරි පණෙන් 48 කරන දුරව දෙන්නයි. අන්න ඒකට කොට දෙකක් ගහගත්තා. මේ පළවෙනි කොටුව මේ දෙවෙනි කොටුව. ඉතින් මෙතන 50 කියලා දාගත්තා. මෙතන 49 කියලා දාගත්තා. හරි මුලින්ම දාගන්නේ මේ ලොකු ඉලක්කම තමයි දාගන්නේ ඉන්න මුළු ගාන. ඊට එකක් අඩු කරලා තමයි ඊළඟ කෙනා දාන්නේ. ඉතින් මේ දෙන ගුණ කරපු ගාන වැඩි ඉවරයි. මෙතන 52 දෙකේ එකයි මෙතන 25යි. ඉතින් 49 25 ගුණ කරගන්න විතර තියෙන්නේ. 49 25 ගුණ කරලා අදාළ උත්තරේ ගන්න. ඒ නිසා පේන නැති මෙන්න මේ මෙතඩ් එකට ගියා නම් ඔයාට මේ වගේ ගානු ගැටලු ගණන් ඉසරදයක් වෙන එකක් නැති වෙයි කියලා හිතනවා. ඒ නිසා ඔන්න මම ඒ જાතියේ ගැටලුවක් ආවොත් ගාන හදන විදියත් ඔන්නට මම පැහැදිලි කරලා දුන්නා. ඒක නිසා මේ කියන වීඩියෝ එක ඇතුලේ ඒකයි මම කියවේ මෙතඩ්ස් මොඩල් කීපයක් මම ඔයාලට කතා කරනවා. ඒ වගේම තමයි මේ 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 වෙනකන් කතා කරමු මේ සෑම ගැටලු වර්ගයක්ම අපේ මේ වෙද්දි මාසයක් පන්තියේ ඉන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ වගේ 500ක් අපිත් එක්ක මේ වෙද්දි එකතුලා ඉන්නවා. මේ කියන පන්තිය ඇතුලේ ඒගොල්ලන්ට මේව දේවල් කරලා ඉවරයි. දේ කරලා ඉවරයි කියන්නේ මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන ඔයා පන්තියේ ඉන ඔයා දන්නවා. ඒ නිසා දැන් පන්තියකට සම්බන්ධ නොවිච්ච නෑ මේ වැඩේට තාම බැහැලා වැඩ කරේ නැති. හරිද? එයාටත් අනිවාර්යයෙන්ම මේ මේ දන්න කෙනත් එක්ක මේකට තරඟ කරන්න වෙනවනේ. ඒක නිසා එයාට අනිවාර්යයෙන්ම මේ දැන් වැඩේ පටන් ගන්න ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා ලොකු එෆර්ට් එකක් දාලා මේ වැඩේ උඩ දාන්න. එහෙම නැත්නම් එහෙම ඔයා මේ විභාගයෙන් අසමත් වෙලා යයි අර කණ්ඩායමත් එක්ක. හරි? ඉතින් ඊට පස්සේ ඔන්න මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තව මොඩල් එකක අදාළ ගැටලුවක් ආවොත් කොහොමද ලේසියෙන් හදන්නේ කියලා. ඔයා දැකලා දී IQ papers වලදී ඔයා දැන් මේ විදි වැඩ කරන්න පටන් අරන් නම් හෝ එහෙම නැත්නම් පොතක් පතක් පොඩ්ඩක් පරිශීලනය කරන්න හදනවා නම් හෝ ඔයා දැකලා ඇති මෙන්න මේ ජාතියේ ගැටලු තියෙනවා. මොනවද? ජල ටැංකි පිරවීම සම්බන්ධ ගැටලු නිරන්තරයෙන්ම අහලා තියෙනවා කියලා දැකලා දී. මේ වගේ ගානක් ආවොත් බලන්න කිහිස රදයක් නැතුව ගාන හදන විදිය තේරුම් ගන්නත් එක්ක. හරිද? අපි හිතමු මේ විදිහට ටැංකියක් තියෙනවා කියලා දන්නකෝ. මේ ටැංකියට ඒ කියන නලයක් දාලා තියෙනවා. හරිද? මේ ඒ නලය විතරක් ටැංකියට දාලා තියෙන වෙලාවකදී මේ ඒ නලය මගින් මේ ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්න අපි හිතමු ගානේ දීලා තියෙනවා කියලා පැය 10ක්. හරිද? පැය 10ක් ගත වෙනවා කියලා දෙනවා. දැන්ස කියනවා තව ගාන එහෙම B කියලා වෙනම නලයක් තියෙනවා. මේ B කියන නලය විතරක් ටැංකියට දාලා තියෙනවා නම් B කියන නලයෙන් මේ ටැංකියම පුරවන්න අපි හිතමු පැය 15ක් යනවා කියලා ගානේ දීලා තියෙනවා කියලා. හරිද? ඒ නලය විතරක් තියෙනවා නම් ටැංකිය පුරවන්න පැය 10ක් ගත වෙනවා. B නලයේ විතරක් ටැංකියට දාලා තියෙනවා නම් ටැංකියේ පිරෙන්න පැය 15ක් යනවා කියලා ගානේ දෙනවා. දැන් ඊට පස්සේ ගානෙන් අහනවා A සහ B දෙකම ටැංකියට එකවර දාලා තියෙන ලාදී ටැංකියේ පිරෙන්න ගත වෙන කාලය කොච්චරද කියලා. හරි A සහ B දෙකම විවෘත කොට ඇති විට කොට ඇති විට ටැංකිය පිරීමට ගත වෙන කාලය මේ මෙහෙම අහලා තියෙනවා කියලා දන්නවද? හරිද? ඉතින් මේ වගේ වෙලාවකදී ඈ දාලා තියෙන්නේ නල දෙකයි නම්. හරිද? නල දෙකයි නම් දාලා තියෙන්නේ. ඔයාට මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ගත වෙන කාලේ වන් ෂොට් වලට හොයලා දාන්න පුළුවන්. මේ ඉලක්කම් දෙක ගුණකරනද මේ ඉලක්කම් දෙකේ එකතුවෙන් බෙදා ගන්න. සෑම විටම ඔන්න වැඩේ කරන්න. සමහන් මෙතනින් දාන්නම්. ගුණිතය බෙදීම එකතුව. ඔන්න එකෙන් ඔයාට
එක පාරිම ටැංකියේ පිරෙන්න ගතවන කාලය කොච්චරද කියලා හොයලා දාන්න පුළුවන්. අතර වාර පේනවනේ මේ 10යි 15යි. ඉතින් මේ වගේ ඉලක්ක අදිනකොත් ලොකු ඉලක්කම් වෙන්න ගුණ කරගන්නත් එපා ඇත්තටම. 10යි 15යි ඔහොම තියාගන්න. ඒ කියන්නේ 150 කියලා දාන්න එපා. යට 10යි 15යි එකතු කරපුවා 25 කියලා දාන්න පුළුවන්. දැන් මේ උඩ යටයි කැපෙනවා නම් කපන්න. මොකද එතකොට තටුට්ටක් ස්පීඩ්. මොකද උඩ ඉලක්කම ලොකු ඉලක්කමක් ඔයාලට සුළු කරගන්න උඩට මෙන්න මේ කැප උඩ යටයි කැපෙනවා නම් කපන එක ලේසි. අතර වාර පේන පසරක් අක්කරින් කැපෙනවා පසරක් 5යි පසරක් 3යි කියලා කැපෙනවනේ. එතකොට දැන් ඉතින් ලේසිනේ. 10 වල 3 30 30 වල 5 6 නැත්නම් මෙතන 5 5 වල 1යි 10 ට 5 ව 2 2 වල 3 6 එහෙනම් ඔය එන්නේ පැය 6යි කියලා. එහෙනම් නල දෙකම මගින් ටැංකියේ පිරෙන්න ගත වෙන කාලය ඔන්න ඔයාට පැය 6යි කියලා එනවා. ඒක නිසා ඔන්න ඔය මෙතන දෙකෙන් ඔයාට ඔය කියන ගණන් හදන්න පුළුවන්. ඉතින් මෙතන පැය 10යි පැය 15යි කියලා දෙන්න නැතුව වෙන මොනවා හරි ලක්කම් දෙකක් දුන්නා. ඔයා නෙමෙයි සැලෙන්නේ. ඔයා පටස් ගාලා මේ ලක්කම් දෙක ගුණ කරලා මේ ලක්කම් දෙක එකතුෙන් බෙදා ගන්නවා කියන වැඩේට යන්න. වෙයි මේ මතක තියාගන්න මේ මෙතඩ් එක දාන්න පුළුවන් වෙන්නේ නල දෙකක් තියෙනවා නම් පමණයි ඈ. නල දෙකක් දී යති විතර. නල දෙකක් දී යති විතර. හරිද මම මේ මෙතඩ්ස් කීපයක් කියන නිසා මේ මෙතඩ් එක දැන් තේරුම් ගන්න. නල දෙකක් දීලා තියෙන ලාවට 10යි. මෙන්න මේ ගුණිතය බෙදීම එකතු වීම කියන එකෙන් ඔයාලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕකෙම තව වෙලාවක මෙන්න මෙහෙම අහන්නත් තිබ්බා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම A කියන නලයෙන් ටැංකිය පිරෙන්න ගත වෙනවා පැය 10ක් යනවා. අපි හිතමු මේ B කියන නලය මම මේ වෙන ගානක් කියන්න හදන්නේ. අපි හිතමු මෙහෙම B කියන නලයක් තියෙනවා. B කියන නලයෙන් පැය 15කදී ටැංකිය හිස් කරනවා. හරිද? පැය 15කදී ටැංකිය හිස් කරනවා. අන්න එහෙමනම් මේ නල දෙකම කරාම ඇරලා තිබ්බොත් ටැංකිය කොච්චර කාලෙකින් පිරෙනවද කියලා අහමු. හරි මේක අරගන්න මේ වෙන ගානක්. එනවා A සහ B දෙකම විවෘත කරලා තියෙන වෙලාවෙදි ටැංකිය පිරෙන්න ගත වෙන කාලය අහනවා. ඒතර මේකේ ඉස්සලා ගන්නට වඩා වෙනස වෙන්නේ A නලය මගින් ටැංකියට වතුර එකතු කරවන එක වෙන්නේ පැය 10ක් ඇතුළත ටැංකිය පරවනවා. B කියන නලයෙන් වෙන්නේ පැය 15කදී සම්පූර්ණයෙන්ම ටැංකිය හිස් කරවන එක. එතකොට මෙන්න මේ එකතුව මෙමෙ ඇත්තටම අපි මෙතන දාන්නේ වෙනස දාන්න ඕන වෙනවා එතකොට. මොකද ඒකට හේතුව A නලයෙන් පැය 10කදී වතුර එකතු වෙන එකනේ කරන්නේ. වතුර එකතු කිරීම. ආ මම එනිම ලියන්නම්. ටැංකියට වතුර එකතු කෙරේ. හරිද? B නලයෙන් දැන් මේ කියන විදිහට ගාන දෙලා තියෙන්නේ. පැය 15කදී ටැංකිය හිස් කරනවා කියන එක. එතන වතුර අඩු කෙරේ. ඈ ටැංකියේ වතුර අඩු කෙරේ. ආ අපි එකතු කරද්දී ධන ලකුණ දානවා නම් අඩු කරද්දී ඍණ ලකුණ දාන්න එපේ. ඒ නිසා මෙන්න මේ ඉලක්කම් දෙකේ වෙනස තමයි අපි මෙතන දාන්න ඕන. මෙන්න 15 වෙන ලොකු එකේන මේකෙන් 10ක් අඩු කරලා වෙනස තමයි මේ වෙලාවට දාන්න ඕන වෙන්නේ. එතන 10 5 10යි 15යි ගුණ කරා පල්ලයට වෙනස 10න් 5ක් 15න් 10ක් කර කරුවම 5යි කියලා දැන්. මෙතන පස්සරක් එකයි පස්සරක් තුනයි. මෙතන 10 වරක් තුන පැය 30යි කියලා එනවා. එක පැය 30යි. පැය 30යි. අන්න ඒ විදිහට වතුර එකතු වෙන જાතියේ ටැංකියේ වතුර එකතු කරන જાතියේකට ලොහන්න පුළුවන්. එක නලයකින් වතුර එකතු කරනවා අනිත් නලයෙන් වතුර ටැංකියෙන් හිස් කරනවා කියන જાතියේකට ලොහන්න පුළුවන්. ඒක නිසා ඔන්න මම හිතන එක જાතියේම මොඩල් දෙකක يعني මොඩල් එක නම් ඇත්තටම එකයි. බැයි ඊකේ අහන්න පුළුවන් වෙනස් මෙතඩ්ස් දෙකක් ඔන්නාට කියලා දුන්නා වෙන වෙනම ඒක නිසා තේරුම් ගන්න. හැබැයි මේ ආකාර දෙකම ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් නල දෙකක් විතර දීලා තියෙන වෙලාවකදී තමයි එකතුව දැන් මේක බෙදා ගන්න වෙනසින් බෙදා ගන්න ඕන කියන එක මතක තියා ගන්න. හරි. ඒ නිසා ජල නල හා සම්බන්ධ ටැංකිය වලට වතුර එකතු කිරීම හා සම්බන්ධ ගැටලු වලදී මේකත් මහ ලොකු පංජක් නැහැ කියලා තේරෙනවාදී ගාන කියවගෙන යද්දිම ඔයාලට මේ ඉලක්කම් දෙක ගුණ කරගෙන බෙදාගෙන එකතු කරගෙන ඔය වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා කියලා පේනවා ඇති. හරි. ඒ නිසා ඔන්න මම දැන් මේ ටිකක් ඉක්මනට කතා කරන්න වෙන නිසා නෙමේ අපි පැය දෙකක් විතර ඇතුළත කාලයක් සීමාවක් ඇතුළතදී IQ පිළිබඳව දැනුමක් සහ GK කොටස සම්බන්ධව කියන දැනුමක් කියන කාරණා දෙකම ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා තමයි මේ මොඩල්ස් කීපයක්ම කතා කරන්නේ. එහෙම නැතුව සමහර ලාවට ආවලා දැකලාදී මුළු පැය ගානක් විශ්වෙම මොකක් හරි සෙෂන් එකක් කරනවා. ඒ සෙෂන් එකෙදිම සංඛ්‍යා රටා පහක් විතර කරලා එහෙනම් ළමයි ආයි බෝන් කියලා යනවා. තේරුම් ගන්න නෑනේ. ඊට වඩා හොඳයි ඔයාලා මේක පැහැදිලිව තේරුම් ගන්න. මේක මේ එහෙම මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකේ ඇතුලේ තියෙන ගැටළු වර්ග ඔක්කොම ඉතාම පැහැදිලිව හඳුනාගත්ත විතරයි ඔයාලට මේ කියන එක්සෑම් එක ඇතුලේ හොඳ මාක්යක් ගන්න පුළුවන් වෙන්නේ කියන එක බුද්ධිමත් වට තේරෙනවනේ. මොකද මේ මොන්ටිසෝරි යන බබෙක් නෙමෙයිනේ ඔයාලා ඔක්කොම ඩිප් එකක් අතේ තියෙන හොඳ බුද්ධිමත් රටේ ඉන්න ප්‍රොෆෙසර්. ඒ නිසා ඒගොල්ලන්ට මේ කියන දේවල් අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන. මොකද්ද අදාළ හරි දේ මේ වෙලාවේදී කරන්න ඕන කියන තීරණය ගැනීමේ අනිවාර්යම හැකියාව තියෙනවනේ. ඒක නිසා හරිද? රයිට්. අපි එතකොට මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න හදන්නේ තව මොඩල් එකක ගැටළු වර්ගයක්. අපි අතර මේකත්
මේ වෙද්දී අපේ පන්ති ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා දිනදර්ශනය සම්බන්ධ ගැටලු කියන එක කතා කරලා තියෙනවා. ඒක නිසා මම ඇත්තටම මේක මේ අපි කතා කරපු දේවල් වලින්ම මේ අද දවසේ මම ඔයාලට මේ ගණන් කීපයක් කියලා දෙන්න හදන්නේ. එතකොට ඔයාටත් පුළුවන් ටක් ගාලා එන්න අර අපි මේ වෙද්දී මාසයක් තිස්සේ කරලා තියෙන කණ්ඩායම පන්තියේ ඉන්න 500ක් දෙනත් එක්ක එකතු වීමේ හැකියාව ටිකක් ලං වෙන්න පුළුවන් වෙනවා. ඒ කරලා තියෙන දේවල් වලට පොඩි බෑකප් එකක් මේ කියන වීඩියෝ එක හරහා ඔයාලට දෙන්න නිසා. ඒක නිසා මේ තමයි මේ පන්ති ඇතුලේ කරපු දේවල් ටිකක් අදාළ ගැටලු කීපයක් කතා කරන්නේ. ඉතින් අපි පන්ති ඇතුලේ මේ වෙද්දී දිනදර්ශනය සම්බන්ධ ගැටලු කතා කරලා තියෙනවා. හරිද? ඒ දිනදර්ශනය සම්බන්ධ ගැටලු හැම වර්ගයක්ම තාම කතා කරලා නැහැ පන්ති ඇතුලේ. කතා කරලා තියෙන දේට අදාළව මම ගැටලු දෙකක් තුනක් ඔයාලට දැන් කතා කරන්නයි හදන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මෙන්න මේ කියන පතන්දරේ දිනදර්ශනය සම්බන්ධ ගැටලුවදී මෙන්න මේ දේ ඔයා ඉස්සලාම තේරුම් ගන්න. ඒක තමයි ඕනම අවුරුද්දක. හරිද? ඕනම අවුරුද්දක්. ඒ කියන්නේ ඒක සාමාන්‍ය අවුරුද්දක් වුණත් ඒක අධික අවුරුද්දක් වුණත් මම ඒක කියලා දෙන්න මොනවද කියලා. ඕනම අවුරුද්දක මෙන්න මේ දින තුන මතක තියාගන්න විශේෂයෙන්ම. හරි? හැබැයි ඕනම අවුරුද්දක් කියලා කිව්වට ඉතින් අතරම මේ දින අපි දන්නවා සමහර අවුරුදු වල දිනවනේ දින 365ක්. 365ක් අනිත් 268යි. මේ අධික අවුරුදු වලට. හරිද? අධික අවුරුදු මේක සාමාන්‍ය අවුරුදු. හරිද? මෙන්න මේ ඕනම අවුරුද්දක් කියලා කිව්වට මේක මේ සාමාන්‍ය අවුරුද්දක සාමාන්‍ය ඕනම අවුරුද්දක් සඳහා තියෙන දෙයක් නේ. මොකද්ද සාමාන්‍ය ඕනම අවුරුද්දක මැද දිනයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේක ඔත්තේ ඉලක්කමක්. 365 කියන්නේ ඔත්තේ ඉලක්කමන්නේ. 366 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. මේ බලන්න 1 2 3 4. 4 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. මේකට මැදාගයක් නේ. ඒ කියන්නේ මේ ඉරට්ටේ සංඛ්‍යාවකට හරියට මැදාගයක් එන්නේ නේ. හැබැයි මම මේකට තව ඉලක්කමක් දැම්ම කියලා හිතන්න 5යි කියලා. එතන හරියට මැද ඉලක්කමක් එනවනේ. දැක්කද? ඒ කියන්නේ මෙන්න මේ දින ගාන දින 5යි නම් ඒකට මැද දිනයක් තියෙනවා. දින ගාන 4යි නම් ඒකට මැද දිනයක් නැහැ. ඒ නිසා මෙන්න මේ අධික අවුරුද්දක දින 366ක් තියෙනවා කියලා කියන්නේ ඒක ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ අධික අවුරුද්දක් සඳහා මැද දිනයක් නැහැ. හැබැයි සාමාන්‍ය අවුරුද්දක් කියලා කියන්නේ දින 365යි. ඒක ඔත්තේ ඉලක්කමක් මේ වගේ අවස්ථාවක්. ඈ එතකොට 365 කියලා කියන කෙනාට මැද දිනයක් තියෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න සාමාන්‍ය අවුරුද්දක් සඳහා ඔයාට මෙන්න මේ කියන අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදායි ජූලි මාසේ දෙවෙනිදායි දෙසැම්බර් මාසේ 31වෙනිදායි කියන්නේ සුවිශේෂී ඉලක්කම් තුනක් වෙනවා. ඒ ඉලක්කම් තුන කියලා කියන්නේ කෙනා මේක තමයි වසරේ මුල් දිනය. මේක වසරේ අවසාන දිනය කියන්නේ ඕන බබෙක් දන්නවා. ආ ජූලි බබා කාලේ උගන්නන විශේෂත්වය වලට. ඒකයි මම එහෙම කිව්වේ. දව අවසාන දිනය. මේක මුල් දිනය. මෙන්න මේ ජූලි 2 කියන එක තමයි එනම් අමුතුවෙන් මතක තියාගන්න තියෙන්නේ මේක වසරේ මැද දිනය. ඉතින් මැද දිනයක් තියෙන්නේ මම තමන් කියන සාමාන්‍ය අවුරුද්දක් සඳහා පමණයි. හැබැයි අධික අවුරුද්දක් වුණත් සාමාන්‍ය අවුරුද්දක් වුණත් මේ දින දෙක ඔහොම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. සම මෙන්න මේ දින තුන අනිවාර්යයෙන්ම සමාන දින වෙනවා සාමාන්‍ය අවුරුද්දක් සඳහා. ඒකේ තේරුම තමයි ජනවාරි පළවෙනිදා කියන දිනය සෞද දවසක් නම් හරිද? ජූලි දෙකත් සෞදම තමයි. අන්න එහෙමයි. දෙසැම්බර් 31ත් සෞද දිනය. මේක මම දින තුන සමාන වෙනවා කියලා කියන්නේ. ජනවාරි පළවෙනිදා දෙන්නේ සෙනසුරාදා දවසක් නම් ජූලි දෙකත් සෙනසුරාදා දෙසැම්බර් 31ත් සෙනසුරාදා වෙනවා. හරි? ඉතින් අධික අවුරුද්දක් වුණොත් අතන මුල් දිනේ අවසාන දිනේ විතරයි මේ දෙක සමාන වෙනවා. අධික අවුරුද්දක් සඳහා මුල් දිනේ සිකුරාදා නම් අවසාන දිනේ සිකුරාදා. අන්න ඒ වගේ. හරි? ඒ නිසා මෙන්න මේ විදිහට එක මතක තියාගන්න. අතන මෙන්න මේක මතක තියාගත්තට පස්සේ ඔන්න ඔයාට මම මේ කියන જાතියේ ගැටලුවක් ආවොත් ඊටාම පහසුවෙන් විසඳා ගන්න පුළුවන්කම තියෙයි. දැන් අපි හිතමු උදාහරණයක් විදියට දැන් ඔයාගම කැලෙන්ඩරේ තියෙනවනේ. ඈ දැන් අලුතෙන් කැලෙන්ඩර හම්බෙන කාලය වෙන්නේ ඒක. හරිද? 2022 23 දාම කැලෙන්ඩර හම්බුනේ නැහැ කිව්වොත් 22 කැලෙන්ඩරේ වගාව තාම තියෙනවනේ. අපේ දොන් මේ විදියට 2022 ජනවාරි පළවෙනිදා සෙනසුරාදා කියලා ඔයාලට දෙනවනේ. හරිද? ජනවාරි පළවෙනිදා 2022 2022 ජනවාරි පළවෙනිදා අපේ දොන් සෙනසුරාදා කියලා දෙනවා කියලා. සෙනසුරාදා නම් වාගෙන් අහනවා 2022 නත්තල් දිනයේ යෙදෙන්නේ නත්තල් දිනයේ යෙදෙන්නේ කිනම් දිනයකටද? ඒ කියන්නේ තින් නත්තල් දිනය කියලා කියන්නේ දෙසැම්බර් 25 නේ. 2022 ජනවාරි පළවෙනිදා සෙනසුරාදා නම් 2022 නත්තල් දිනයේ යෙදෙන්නේ කවදාද? නත්තල් දැන් පහුණා විතරයි නිසා මම මේක ගත්තේ. එහෙනම් දෙසැම්බර් 25 කවදාද කියලා අහන්නේ. නැහැ ඔයා පටස් ගාලා මෙන්න මේ කියන තියරි එක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් නැහැ ජනවාරි පළවෙනිදා සෙනසුරාදා නම් 2022 දෙසැම්බර් 31 කියන්නේ සෙනසුරාදා කියලා දන්නවනේ. ඒ වගේම තමයි දැන්
සතියකට සැරයක් එකම දිනේ නේද එන්නේ දවස් 7කට සැරයක් ආපහු දැන් අද දවස වෙන්නේ බ්‍රහස්පතින්දා දවස නම් තව දවස් 7කට පස්සෙත් ආයේ බ්‍රහස්පතින්දාවක් නෙන්නේ අන්න ඒ වගේ හරිද එතකොට දැන් දෙසැම්බර් 31 තමයි අපි සෙනසුරාදා කියලා දන්නේ නමුත් අපෙන් අහන්නේ නත්තල් දවස ඒ කියන්නේ 2022 දෙසැම්බර් 25 තමයි අහන්නේ අද දවසත් දෙක කියලා අහන්නේ එතකොට ආඩ කරන්න දෙන්නේ දැන් මෙතනින් 31 25 කඩු කරපුවාම කීයද කියලා බලමු 6යි නේ 31 25 කඩු කරපුවාම 6යි අතරම් 30කින් 7ක් මඩු කරා නම් 24 වෙනිදා එනවනේ 30කින් 7ක් මඩු කරා නම් 24 වෙනිදා එතකොට 30කින් 7ක් මඩු කරපුවා 24 වෙනිදා එන්නේ සෙනසුරාදා දවසක් එහෙනම් 25 කියලා කියන්නේ ඉරිදා දවසක් කියලා අන්න වට දවස් හිතුවයි කිනේ දවස් 5ක් දවස් 6ක් අඩු වෙනවනේ 30කින් 6ක් අඩු කරපුවාම 25 වෙන්නේ 30කින් 7ක් මඩු කරා නම් ආපහු සෙනසුරාදාවක් එන්නවන නමුත් අඩු වෙන්නේ 6යි මේ දින 4 නිසා මේක ඉරිදා කියලා ගත්තා එහෙම නැත්නම් දවස් හිතන්න 31 සෙනසුරාදා නම් ආ 30 කියලා කියන්නේ සිකුරාදා ඔය විදිහට අනිත් පැත්තට හිතාගෙන ඉන්න තිබ්බාට. සම මෙන්න මේ මෙතන එකට ටග් ගාලා යන්න පුළුවන්. මෙන්න මේ දින තුන පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් හිටියා නම්. ඉතින් මේ තියෙන්නේ නම් මුල් දිනේ අවසන් දිනේ සම්බන්ධ කරපු එක උදාහරණයක්නේ. දැන් මේ වගේම මේ කියන තියරි එකෙන් වාට මැද දිනේ හා සම්බන්ධ කළ උදාහරණයක් අහුව කියලා හිතනකො මෙහෙම 2022 ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා නම් ආ මෙතන නත්තල් දිනේ අහන්නේ නැතුව 2022 අපේ දෝ මෙහෙම තව යුට්ටක් වාට පටලවන්නත් එක්ක සමහරලාට ගාන දෙන්න පුළුවන්. මේ ඇසල පොහොය දෙන්නේ 10 වෙනිදා කියලා දෙනවා ඈ ඇසල පොහොය යෙදෙන 10 වෙනිදා කිනම් දිනක්ද 10 වෙනිදා කිනම් දිනක්ද අන්න ඔය වගේ අහුව කියලා දැන් ඇසල පොහොය යෙදෙන 10 වෙනි දවස මේ 10 වෙනිදා නම් යෙදෙන එක කිනම් දවසද ඒක. ඒතොර ඔයා මේ ඇසල පොහොය කියන්නේ මොන මාසෙ කියලා දැනගන්නත් වෙනවා. හරි ඇසල පොහොය කියලා කියන්නේ ජූලි මාසෙට ඒතොර ඈ දොරු තුනක් මැදින් බක් වෙසක් පොසොන් ඇසල කියලා පොඩි කාලේ දුගන්නලා තියෙනවනේ. එහෙනම් ඇසල කියලා කියන්නේ ඈ දොරු තුනක් මැදින් බක් වෙසක් පොසොන් ඇසල කියලා කියන්නේ නම් අහෝ ජූලි මාසෙ වෙනවා. එහෙනම් ජූලි 10 කවදද කියලා අතර මේ අහන්නේ. ඒ නිසා අර සිංහල අවුරුදු ක්‍රමයෙන් සිංහල මාස ක්‍රමයෙන් ඇසල කියලා කියන්නේ ජූලි කියලා තුන්නාට මතකයි. එතකොට ඔන්නාට එහෙනම් යන්න තියෙන්නේ ජූලි 10 කවදද කියලා හොයාගන්න. ඉතින් ජූලි 2 වෙනිදා කවද්ද කියන්න දන්නවනේ කෙලින්ම මේ අර ඉස්සලම කියපු කියලා දුන්න තියරි එකෙන්. නම් 2022 ජූලි 2 කියන්නේ ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා නම් ජූලි 2ක් සෙනසුරාදාම වෙනවා. එතකොට දැන් අපි අහන්නේ ජූලි 10 නේ අහන්නේ. එතන 2 වෙනිදා සෙනසුරාදා නම් 2ට 7ක් එකතු කරොත් මම හැමලාගේ කියේ සතියකට පස්සේ හැමෙන්නේ එකම දිනයක්. ඈ ඒකයි මම මේ 7ක් එකතු කරන්නේ. 7ක් කියලා කියන්නේ දවස් 7ක් නේ සතියක් නේ. නම් 2යි 7යි 9යි නේ. ආ ජූලි 9 එහෙනම් පටස් ගන්න අපි හිතෙන්න ගන්න පුළුවන් සෙනසුරාදා කියලා. දැක්කද? ජූලි 2 සෙනසුරාදා නම් දවස් 7කට පස්සේ ලැබෙන ජූලි 9 කියන්නේ සෙනසුරාදා. ඉතින් එහෙනම් 10 කියලා කියන්නේ ඉරිදා. දැක්කද? අන්න එච්චර ස්පීඩ් එකෙන් ඔයාලට මේ කියන තියරි ටික දන්නව නම් අදාළ ගැටලු ටික හදාගෙන යන්න පුළුවන්. ඔය දින දර්ශනය සම්බන්ධ ගැටලු වලත් ඒක නිසා අදාළ කරන මම එකකේ මොඩල්ස් පහක් විතර තමයි තියෙන්නේ. මේ මොඩල්ස් පහ ඔයා හරියට තේරුම් බේරුම් කරගත්තා නම් ඔයාට මේ කියන IQ පේපර් එක ඇතුලේ තියෙන මේ වගේ ප්‍රශ්නයක් තාම පහසුවෙන් විසඳා ගැනීම හැකියාව තියනවා එනවා. රයිට්? ඉතින් ඒක නිසා ඔන්න මතක තියාගන්න මේ වගේ ගැටලුවක් ආවොත් මෙඩිය හිතාගන්න, කලබල කරගන්න ආ මේ මුළු අවුරුද්ද තිස්සේම හදන්න ඕන ජාතියේ ගානක් නෙවෙයි කියන එක තේරෙන වැඩි. මම IQ session එක ඉවර කරන්න කලින් තව එකම එක ගානක් කියලා දෙන්නම්. මේ session එක ඉවරන පස්සේ වට GK කොටසක් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ සම්පස්සත් එක්ක. එතකොට නලින් සම්පත් සංයෝගය කියලා කියන්නේ මොන වාගේ සංයෝගයක්ද කියන එක පිළිබඳව ඔයාලට මම හිතන්නේ මේ පැය දෙක ඇතුළතදීම තීරණයක් ලැබෙන්න පුළුවන් වෙයි. කොහොම වැඩ කරන කණ්ඩායමක්ද අපි කියලා. ඒක නිසා එකතු වෙන්න අපිත් එක්ක කියන ආරාධනාවක් කරන ගමන් අපි IQ session එක ඇතුලේ අද දවසේ කතා කරන්න හදන අවසාන මම මෙතඩ් එක මොඩල් එකක් මම කියලා දෙන්නම්. ඉතින් ඊටදී මම කතා කරන්න හදන්නේ ඔයාලට දෙනවා මෙන්න මේ වගේ රූප සරණක් දීලා මේක ඇතුලේ තියෙන ත්‍රිකෝණ ගාන කීයද මෙන්න මේ වගේ ගාන කියමු ආය හිතන්න දෙයක් නැහැ පටස් ගාලා ගන්න ක්‍රමයක් තමයි කියලා දෙන්නේ මේ ඔය වගේ එකක තියෙන ත්‍රිකෝණ කීයක් තියෙනද කියලා අහුවොත් නිකන් ඔයා බැලුව බලන්න පේනවා මෙතන 1 2 3 ඊට පස්සේ මෙතන 4 5 6 7 8 9 2 2 වගේ ගත්තා මේක ගැයින් එකත් එහෙම ටිකක් වෙලා යනවා ගණන ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේකේ මේ 1 2 3 ඊට පස්සේ මෙතන 4 මෙතන 5 මෙතන 6 මෙතන ලොකු එකේනා 7 මෙතන මැද එකේනා 8 මෙතන ලොකු එකේනා 9 ඔහොමම ගන්න ගියොත් ඇත්තටම පැටලෙන්නත් පුළුවන් වෙලාවත් යනවා කියලා තේරෙනවා. නෑ මට මේකෙදි කරන් දෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. දැන් මේ තියෙන
මෙදිලා තියෙන ස්ථාන වලට 1 2 3 කියලා ඉලක්ක අඳාන්න. මේ පැත්තට ආ මේන් 1යි මෙන්න 2යි මෙන්න 3යි කියලා ඉලක්ක අඳාත. මේ කියන්නේ තේලි ටික. හරි. එහෙනම් මෙන්න මේ ධාරා මෙන්න මේ රේඛා කීයක් වෙනවද කියලා හිතා ගන්න. 1යි 2යි 3යි. ඒ තුන තමයි මේ තුනේ. අන්න ඒක නැත්තම් මේක පළවෙනි කොටස, මේක මැද කොටස, මේක අවසන් කොටස කියලා මම කොටස් තුනකට බෙදුවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චර. මෙන්න මේ විදිහට කොටස් තුනක් බෙදලා දෙනවා නම් මේ තුනේ ඉලක්කම තමයි මේ දාන්නේ. මම ඔයාලට උදාහරණ දෙක තුනක් කරන්නම්. ඒක ඔයාලට තේරෙනවා තව පොඩ්ඩක්. මේ 1 2 3 කියලා කොටස් තුනකට බෙදලා දෙනවා නම් ඒ තුනේ ඉලක්කම තමයි මෙන්න මේ තුන. ඊළඟට මෙතන මේ බෙදෙන කොටස් තුන තියෙනවානේ. අන්න ඒ ටික එකතු කරන්න. ඉතල තුන් අරක් 1 2 3 3 3 6යි. මෙතන තියෙනවා ත්‍රිකෝණ 18ක් කියලා. ඔන්න ඔක තමයි මට තව ටිකක් තේරෙන්නේ. මම මේ වගේ තව එකක් ගන්නවා නේ. 1 2 3 1 2 3 4 කට බෙදලා දෙනවා කියන්නේ 1 2 3 4 කට බෙදලා දෙනවා. එහෙනම් මේක 1 2 3 කියලා දාගත්තා. මේක 1 2 3 4 කට කොටස් 4 කට බෙදලා දෙනවා කියලා මම දාගත්තා. එහෙනම් කොටස් 4 කට බෙදලා දෙන නිසා 4 වතාවක්. ආ මේ ඉලක්කම් තුන 1 දන 2 දන 3 දන කියලා දාන්න. එහෙනම් 4 වරක් 24. මෙතන තියෙන ත්‍රිකෝණ ගන්න 24. ඒකෝර ගයින්න කියොත් එහෙම ඔයාලට පේනවනේ ගයින්න කියොත් සෑහෙන වෙලාවක් යනවනේ මේ වැඩේට. ඒ නිසා මෙන්න මේ මෙතඩ් එකකින් ඔයාලට පුළුවන් ওই જાතියේ ගානක් හදන්න කියන එකත් තේරුම් බේරුම් කරගන්න. ඉතින් මේක සරල අවස්ථාවක් මම ඔයාලට තුට්ටක් එකක් දාන්නම් මෙතන. ඒකවල තුට්ටක් වත් තේරෙයි. මේක සරල අවස්ථාවක් ඈ. දැන් මේක හිතන්නේ මේ දැන් මෙතන ඔයාලට මේක තියෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා අහුවොත් එහෙම. ඔයාලට වෙනනේ මේ වම් පැත්ත එකයි, මේ දකුණු පැත්ත එකයි. කියන්නේ එක තමයි දෙක කියලා වෙදන්නේ. පැද දෙක කියලා 1 2 3 කියලා වෙදන්නේ. මේක 1 2 කියලා වෙදන්නේ. ඊපස්සේ මේක දැන් අර වගේ ධාර ධාර වලට බෙදලා නැහැ නේද? එහෙනම් මේකේ කෙලින්ම තියෙන ත්‍රිකෝණ 1 2 එකතු කරන්න. ත්‍රිකෝණ 3යි තියෙන්නේ. මොනවද ත්‍රිකෝණ තුන තියෙන්නේ කියලා බලන්නකො. මේ වම් පැත්තේ ත්‍රිකෝණේ, දකුණු පැත්තේ ත්‍රිකෝණේ, ලොකු ත්‍රිකෝණේ. දැක්කද? ත්‍රිකෝණ තුන. එහෙනම් මෙන්න මේකම බෙදලා තිබ්බොත් තමයි වා 1 2 කියලා එකතු කරන්නේ. ඒක තමයි මෙතන 1 2 3 කියන ඉලක්කම් තුන මෙන්න මෙහෙම එකතු කරේ කියන එකත් ඔයාලට පේනවා ඇති. ඕනනම් අවුට් අපේරණත් එක්ක මෙන්න මේ වගේ එකක් ඔයාලට දෙන්නවා. 1 2 3 4 5කට බෙදලා දෙනවා. මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අහුවොත්. ආ 1 2 3 4 5කට නේ බෙදලා තියෙන්නේ. මේ ඉලක්කම් ටික එකතු කරන්න විතරයි තියෙන්නේ. ආ නෝ. දැක්ක. 1 2 3 4 5. ତରେ 1 2 3 3 3 6 4 10 10 5 5. ඔන්නම ගන්න පුළුවන්කම තියෙනවා. එසම් මේකේ තියෙන ත්‍රිකෝණ ගාන 15යි කියලා කියන්නේ. බැරි වෙලාවත් මේක මේ මෙහෙම බැඳින් ඉරක් ගහලා තිප්පනම් ආ ඔයාලට පේනවනේ මේ කොටස් දෙකකට බෙදෙනවානේ. මේ පළවෙනි කොටස මේ දෙවෙනි කොටස. එහෙනම් කරන්න දෙන්නේ මේ ඉලක්කම් ටික ආන් අර බෙදිච්ච ඉලක්කමෙන් ගුණ කරගත්තා නම් වැඩි ඉවරයි. එතකොට ඒක 30යි. එහෙම වුණා නම් ත්‍රිකෝණ 30යි. දැක්ක. කොටස් තුනකට බෙදුණා නම් මේක දෙකෙන් නේද තුනෙන් ගුණ කරනවා. අන්න ඒ විදිහට. ඔයාලට මේ වගේ ගාන ඉතාම පහසුවෙන් විසඳා ගන්න පුළුවන්කම තියෙනවා. මේ එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාවක් නැත්නම් ත්‍රිකෝණ ගැටලුවක ත්‍රිකෝණ කීයක් වෙනවද කියලා හංගුවත් අහන්න පුළුවන්. එක මෙතන ඩක් මොඩලක් තමයි. මේ මොඩල එක ඇතුළේ තියෙන එක මෙතන ඩක් තමයි වෙය කියලා දුන්නේ. ඒ නිසා මේ જાතියේ ගවීදෙන් වර්ග කීයක්ද තියෙනවා. නමුත් ඉතින් මේක හඳුන්වා දී මේ වැඩසටහන උත්ෙක් කරන නිසා හරිද? මේකේ තියෙන සියලුම සිද්ධාන්ත ඔක්කොම ටික එක දවසින් කතා කරන්න බැහැකින් කතා කරන්න බැහැ කියන එක ඔයාලට තේරෙනවනේ. ඒ නිසා මේ වැඩසටහන ඔයාට මේ වීඩියෝ එක අපි දෙන්නේ වෙන මොකද නිසා නෙවෙයි. මේ විභාගයේ ඇතුලේ IQ paper එකේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ අහන method එක model එක තේරුම් බේරුම් කර ගැනීම සඳහා ඒකට කොයි විදිහේ වැඩපිළිවෙලක් ඔයා විසින් සකසා ගත යුතුද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා ඒ සඳහා සුදුසු පාර්ශවය වෙන අපි වාගේ මේ කියන උපකාරක පන්ති විශේෂය ඇතුලේ ඉන්න කණ්ඩායම අතරේ ඔයා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීම සඳහා තමයි අපි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන්නේ. ඒක නිසා GK කොටසත් එක්ක එකතු වෙන්න මේක පස්සේ මේ ගමම්ම GK කොටස වන්නාට එනවා. GK කොටස කියලා කියන්නේ තමි කරන පාසල් පාදක ඈ තියෙන GK කොටසක්මයි. එහෙම නැතුව මේකෙදී අහන්නේ ලංකාවේ උසම කන්ද මොකද්ද, ලංකාවේ දිගම දියැල්ල මොකද්ද, දිගම ගඟ මොකද්ද, උසම දියැල්ල මොකද්ද, ඕවා මොනවාවත් අහන්නේ නැහැ. තනි කරම අහන්නේ පාසල් පද්ධතිය තුළ ඇතුළේ තියෙන කන්දේවල් විතරයි. ඒ සම්බන්ධව අපේ අසම්පස ඔයාට ඉතාම පූර්ණ විග්‍රහයක් ලබා දෙයි. ඒ නිසා මෙන්න මේ කියන විග්‍රහයත් එක්ක එකතු වෙන්න. අයිකේ කොටස සම්බන්ධව නොතේරුණු දේවල් තියෙනවා නම් නොතේරුණු දේවල් තියෙන විදියක් නැහැ. හැබැයි මේ දේ කතා කරපු දේවල් අතරේ නම් හැබැයි වීඩියෝ එක නැවත බලන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා මම හිතනවා ඔයා ඉතරා යම්කිසි දැනුමක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් ඔයාගේ මේ කියන සීනියත් එක්ක සීනිය සබෑ කරගෙන ඉන්න සමහර නම් ජී කවුරුත් සරි එකතු වෙන්න. නම් මම සමුගෙන යනවා මෙතනින්. ආයුබෝවන්.
සුබ දවසක් ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් මේ වෙනකන් ඔයාලා එකතු වෙලා හිටියා අපිත් එක්ක IQ session එකත් එක්ක. IQ හඳුන්වලා දුන්නා මලින් බණ්ඩාරස පැහැදිලිව. ඒ වගේම දැන් මේ මොහොතේ ඉන්න අපි කතා කරනවා සාමාන්‍ය දැනීම දුරු වෘත්තියට එන්න ඉන්න කෙනෙක්ට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම කොයි විදිහකටද වෙන්න ඕන කියන එක පිළිබඳව. ඉතින් මේ වෙනකට ඔයගොල්ලෝ දන්නවා. දැන් IQ session පැහැදිලි කිරීමත් ඇතුලේ මීට පැයකට කලින් පටන් ගත්ත මූලික වැඩසටහන හඳුන්වා දීමේ කොටසත් එක්ක ඔයාලා හඳුනගත්තා අධ්‍යාපනයට අදාළව තියෙන සාමාන්‍ය දැනීම තොරතුරු වලින් හැදෙන පැයක පේපර් එකක් වට එනවා කියන එක. පැයක පේපර් එකක් කිව්වහම ඇත්තම IQ වලට වෙන්නේ ඔයාලට වෙලාව මදි වෙන එක. සාමාන්‍ය දැනීමේදී ගොඩක් අයට වෙන්නේ වෙලාව වැඩි වෙන එක. ඇයි ගොඩක් අය උඩ තියෙන පෑන එක දිහා මෙස්සෙ ලියලා තියෙන කටුවේ කතුවේ දිහා කරු කුඩු ගිය දිහා බල බල ඉන්නවා. ඒ කරුණු දන්නේ නැහැ. සමහර අය නැගිටලා එනවා. ඉතින් මේ தත්ත්වය වළක්වාගෙන හොඳට මේ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ විභාගය ඇතුළේ ඔයාලගේ ජයග්‍රහණය අත්පත් කරගන්නේ කොහොමද? අර ජීවිතේ එක වතාවක් විතරක් ලැබෙන මේ අවස්ථාව. දැන් ඔයා ගත්තොත් එහෙම මේ වට ලැබෙන්න නම් අවස්ථාව අවුරුදු 40ට අඩු. දැනට රාජ්‍ය සේවාව ඇතුළේ ඉන්න ඔයාට ගුරු වෘත්තියට එන්න ලැබෙන මේ අවස්ථාව ඒක ජීවිතය ආය ලැබෙන්නේ නැහැ. ඒක හොඳටම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා වගේ මේක ජීවිතේ එකම එක වතාවක් ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාව රට බංකොලොත් කරපු දේශපාලඥයන්ට පිසිද්ද වෙන්න ලැබිලා තියෙනවා. අපි අවස්ථාව භාවිත කරගෙන මහන්සිලා මේ කාලය ඇතුළේ පුංචි කාලය තියෙනක අනිවාර්යයි. ඒ පොඩි කාලය ඇතුළේ ඔයා හරියට සාර්ථකව මෙඩ කඩියුත් කරගත්තේ නැත්නම් ඔයා දැනට ඉන්න ජොබ් එකේම ඉන්නවා. ඒ නිසා වඩ මේක ඇතුළේ තියෙන කිසිම අවදානමක් නැති කමකුත්. ඇයි දැනට තියෙන රස්සාව නැති වෙන්නේ නැහැ. ඒක හරි ලස්සන වැඩක්. තියෙන රස්සාව නැති වෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ට ගෞරවණීය ආසයි තියෙන ඕගොල්ලෝ දන්න දේෙන් රටට වැඩක් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. රස්සාවකට එන්න පාරක් හැදලා තියෙනවා. ඉතින් ඒකට තරම් විභාග ශේෂ්ත්‍රයේ අවුරුදු 10කට වැඩි ප්‍රමාණයක් දැන් පන්ති කරගෙන යන අපි ළමයි 86000ක් විතර තරම් විභාග ශේෂ්ත්‍රයේ එකතු වෙලා ඉන්න ගවර්න්මන්ට් එක්සෑම්ස් ගෲප් එක අවුරුදු ගණනාවක් ඉඳන් හොඳ තොරතුරු වලට ලබා දීලා නොමිලේ ලබා දීලා කරගෙන අපි තරම් විභාග ශේෂ්ත්‍රයේ වෙනස් නොවිදියට උගන්වන අපි ඔයාලට ආරාධනා කරන අපි එක එකතු වෙන්න කියලා. වැඩේ පැහැදිලි. හේතුව තමයි මේක ලයිෆ් ටයිම් ජීවිතේට ලැබෙන එක අවස්ථාවක්. ඒ අවස්ථාව ඔයා භාවිතා කරන්න. ඒ අවස්ථාව භාවිතා කරද්දී තරංකාරීත්වය ඉතා ඉහළ වෙයි. මොකද හේතුව දන්නවා දැන් රාජ්‍ය සේවාවේ ඉන්න විවිධ ආයතනවල විවිධ බොස් එක්ක ප්‍රශ්න තියෙන ආයතනේ පියන් එක්ක ප්‍රශ්න තියෙන උපාලිධාරියා පවා මේ විභාගෙ ඉගෙනවා. ඒ වගේම උගත්කම තියෙන විවිධ මට්ටම්වල විවිධ විශේෂස්ත්‍රවල කටයුතු කරපු අයට ගුරු වෘත්තිය දෙන අවස්ථාවක් ඇවිත් තියෙන්නේ. ඒක පාවිච්චි කරයි ගොඩක් අය. අන්නේ පාවිච්චි කරන අවස්ථාවට මේ වෙනකොට අපිත් එකතුලා ඉන්න කණ්ඩායම් දෙකක් ඉතා හොඳින් සූදානම් කරගෙන ඉන්නවා. මාසයකට දෙකකට ආසන්න කාලයක් දැන් ඒත් එක තරංකාරීව අලුතෙන් එකතුන ඔයාලට අපි හඳුන්වා දෙන්න තමයි දැන් මේ කතා කරන්නේ. IQ කියලා දුන්න ගණන් කීපයක් කොහොම සරල ගණන් වලින් ඒ වගේ වනේ මේ ඇත්තටම තවත් ඉතා ලොකු පුළුල් පරාසයක IQ කොටසක් අපි පන්තිය තුල මේ වෙනකොටත් උගන්වලා ඉවරයි. සාමාන්‍ය දැනුම කරුණු 1500කට වැඩිය මේ වෙනකොටත් අපි ළමයි පාඩම් කරලා මතක තියාගෙන දැන කියාගෙන ඉවරයි. ඉතින් තව ටිකයි තියෙන්නේ ඔයගොල්ලන්ට අල්ලන්න. ඔයගොල්ලෝ දෙන්න අපිත් එක්ක කියන ආරාධනාවෙන් වැඩේ පටන් ගන්නයි හදන්නේ. අනම්මනම් අපි ගැන කී කියන්නේ නැහැ. පම්පෝරි නෑ වැඩේ මෙච්චරයි උගන්වලා පෙන්නනවා. උගන්වලා පෙන්වුවාට පස්සේ ඔයාලා තීරණය කරන්න කොහෙටද යන්න ඕනේ කියලා. මේ විභාගයේ මේක වල නැති වෙන දෙයක් නෑ. නැතිනම් ලූස් අවස්ථාවක්. හැබැයි ඒ වගේ හොඳින්ම දන්නවා ජීවිතේ ලැබෙන එකම අවස්ථාව. ආය හම්බෙන්නේ නෑ. මනල් වික්‍රමසිංහ මහත්තයාට ලැබිච්ච එක වගේ තමයි. ආය හම්බෙන්නේ නෑ. ඔල්රයිට්. අධ්‍යාපනය ගැන සාමාන්‍ය දැනීම කතා කරද්දී බේස් එක ප්‍රධාන වශයෙන්ම ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ ලංකාවකින් දැන්. ඒක ඔයාලා දන්නවා. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තමයි ප්‍රශ්න පත්‍රයේ බර. අනමන තොරතුරු වලට වඩා ලංකාවේ අධ්‍යාපන පද්ධතිය කොහොමද හැසිරුනේ කියන එක ගැන ඔයාගේ තියෙන දැනුම මේ විභාගය ඇතුලේ ප්‍රශ්න කරાવી කරනවා අනිවාර්යෙන්. ඉතින් මේක තමයි දැන් මේ කතාව ඇතුලේ අපි ගෙනියන්න හදන්නේ. ලංකාවේ අධ්‍යාපනය. ලංකාවේ අධ්‍යාපනය කියපුවම ලංකාවේ අධ්‍යාපනය කොතනින් කොතනට ආපු එකක්ද? අධ්‍යාපනය කියමු අපි දන්නවා ඒක එක තැනකට ලඟ කරන්න බෑ. පරම්පරාවකින් පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙමි, සංවර්ධනය වෙමි, තොරතුරු යාවත් කාලින වෙමි, ගොඩනැගිච්ච බොහෝ බහුතර බුද්ධිමතුන් විසින් ගොඩනගපු එක්තරා සංසිද්ධියක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ. මේක ඇතුලේ ලංකාවේ අධ්‍යාපනය ඇතුලෙන් අපිට හඳුනගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පෘතුගීසි කාර්යය, අලන්දේසි කාර්යය, ඉංග්‍රීසි කාර්යය කියන යකත් විදිහට යුගයේ 1505 න් පස්සේ කොටස එක පරිච්ඡේදයක්. ඊට කලින් කොටස ඒකත් පරිච්ඡේදයක්. එතකොට නිදාස ලබා ගත්තට පස්සේ එතනින් එහා පැත්තේ තියෙන කොටස මෙන්න මේකත් අපිට හඳුනගන්න පුළුවන් වෙන පරිච්ඡේදයක්. ඒතකොට පරිච්ඡේද තුනක් අපි මේක ඇතුලේ කොටස් කරගන්නවා. මේ පරිච්ඡේද තුන ඇතුළේ ජාතික අධ්‍යාපනයට ඇතුළත් වෙච්ච ප්‍රධානතම වෙනස්කම් ටික මම ඔයාලට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරි. ඒ වගේම අපේ අධ්‍යාපන පද්ධතිය ගොඩනගන්න දායකත්වය සපේ වටේ වටේ තියෙන ලෝකයේ සංවිධාන විශේෂයෙන්ම UNESCO සංවිධානය, UNICEF සංවිධානය ඒ වගේම ගත්තාම අධ්‍යාපනයට දායක වෙච්ච ආචාර්යනිකයෝ මොකද අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රධාන යුගයෙන් පස්සේ ගොඩනගන්නේ බටහිර අධ්‍යාපන ක්‍රමයක් එක්ක එකතු වෙලා. එතකොට මේ අධ්‍යාපනය තුළ ඇතුළත් වෙච්ච වෙනස්කම් ටික අපි කියලා දෙනවා.
අධ්‍යාපන සැලසුම් ටික මම විශේෂ නිර්දේශ දැන් ඔයාලට කියන්නේ නැදනි අධ්‍යාපන සැලසුම් ටික මොන වගේ පාසල් වර්ගද අපිට හැදුනේ මධ්‍යම කන්දෙස්ස පාසල් ව්‍යාපෘතියෙන් පටන් අරගෙන මධ්‍යම විද්‍යාල ඉසුරු පාසල් නවෝදය පාසල් පළාත් පාසල් ජාතික පාසල් ළඟම පාසල් හොඳම පාසල් අධ්‍යාපන නවෝදය වැඩසටහන ඇතුළේ ජාතික පාසල් දහසක් ඔය වගේ කියපු ගොඩාක් ප්‍රොජෙක්ට්ස් ඇතුළේ මොනවද උනේ කියලා දැන් වෙනවනේ අපිට අන්න ඒවා හොඳට ඉගෙන ගන්න පැහැදිලිව ඉගෙන ගන්න අපිට පුළුවන්කම තියෙනවා ඉදිරි පන්ති අවස්ථා තුල අපිත් එක්ක එකතු වෙලා ඔයාලට මේ අවස්ථාව ගන්න. රයිට් මම පොඩි කාරණාවක් කියලා දෙන්නම්. දැන් ඔනික මූලික හැඳින්වීම කරේ අනම්මනම් බයිල කියන්නේ නැහැ නේ මේක ඇතුලේ. දැන් මෙහෙම. ඔයා හිතනද අධ්‍යාපනය ගැන හිතපුවම ජාතික අධ්‍යාපනය ගැන කියද්දි මොනවද ප්‍රශ්න හැදෙන්න පුළුවන් ප්‍රධාන මාතෘකා. ඒක ඔයා හිතන්නේ මම කියලා දෙන්නේ නැහැ. ඔයාට දැන් ෆීල් වෙන්න ඕනේ. ඔයාට දැනෙන්න ඕනේ. විදහස් අධ්‍යාපනය ගැන හයි කන්නඳුර මහත්තය ගැන හයි පාසල් වර්ග ගැන හයි පාසල් සංඛ්‍යා දත්ත හයි පාසල් සම්බන්ධව තියෙන න්‍යායාත්මක කරුණු හයි ගුරු ව්‍යවස්ථාව ගැන හයි ගුරු සේවය ගැන හයි. එතකොට ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය ඇතුලේ තියෙන ශිෂ්‍යාධාරක හයි ඉතින් පාස් පේපර්ස් දෙක ඔයාලා ගන්නවා මේක තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒක ඉගෙන ගන්න තමයි පටන් ගන්න හදන්නේ. මම මෙතනින් ගන්නවා. බොහොම සරල කාරණාවකින් පටන් ගන්න. මම උගන්වද්දී පාවිච්චි කරන්නේ නැහැ ප්‍රශ්නයයි උත්තරයයි ප්‍රශ්නයයි උත්තරයයි කියන ක්‍රමය කොහොමදවත්. ඒක අසාර්ථකයි. ගිරව් විදිහට ඔයගොල්ලන්ට මේක පාඩම් කරන්න කාලෙකුත් නැහැ ඕනක් නැහැ. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනි ඉස්සරෝම පාසලේ ගේට්ටුවෙන් ඇතුළට යනකොට අපි දකින්න දෙයක් එක්ක පාසල් පද්ධතිය ගොඩනගලා තියෙන විදිය. සරලවම කියනනම් ඔයා හතමාරට ඉස්කෝලේ ඇතුළට යනවා. ඉන්නකොට ඔයා 7:45 වෙනකොට රාත්‍රි ගක් ගහලා පාටී නගරට ඔයාට අස්සම් කරන්න වෙනවා 7:45ට පෙර. නැත්නම් ඔයාට ප්‍රශ්න. ඉතින් හතමාරෙන් ගත්තාම කාලච්ඡේද 8ක් තියෙනවා. කාලච්ඡේද 8 කියන්නේ සතියකට කාලච්ඡේද 40ක් තියෙනවා. ඉතින් ගුරුවරයෙක් විදිහට ඔයා අතිරික්ත ගුරුවරයෙක් නොවෙන්න කාලච්ඡේද 30ක් උගන්වන්න ඕනේ ස්කූලේ ඇතුලේ සතියේ. ඉතින් එහෙම ගත්තාම දවස් නිවාඩු දවස් 41ක් තියෙනවා. නිවාඩු දවස් 41කින් 20ක් අසනීප නිවාඩු විදිහට ගන්න පුළුවන්. ඉතින් 21ක් අනියම් නිවාඩු විදිහට ගන්න පුළුවන්. ඉතින් දවස් 169ක් ඔයාට වැඩ කරන්න වෙනවා දවස් 210ක් කියන සාමාන්‍ය තත්ත්වය ඇතුළේ. ඔය විදිහට හිතන්න බලන්න දැන් මම කරුණු කීයක් කියලා දුන්නාද කියලා. නිවාඩු ගැන කියලා දුන්නා. නිවාඩු කීයද 41යි. නිවාඩු වලින් 41කින් අසනීප නිවාඩු කීයද 20යි. අනියම් කීයද? අනියම් කීයද? සවලනවාද? 21යි. දවස් කීයක් වැඩ කරන්න වෙනවද ගුරුවරයෙක් විදිහට? ඔක්කොම සාමාන්‍ය තත්ත්වය ඇතුළේ පාසල පවත් ගන්න කියනවා දින 210ක්. ඉතින් 210ෙන් ඕන නිවාඩු ගන්න පුළුවන් වරක් ප්‍රසාදයක් දෙනවනේ තව අලුත් කරුණක් කිව්වා. දකුණු පළාත් විභාගයේ අහපු ප්‍රශ්නයක්. ඓතිහාසිකවන්නේ වර ප්‍රසාදයක් නිවාඩු කියන්නේ ඌ 41 තොන්නම් ගන්න පුළුවන් ඉතල 189ක් 210ක් අපිට ඕනම් පාසලේ ඉන්න අවශ්‍ය වෙනවා. ඒක මෙඩි දෙයක් නෑ. කාලච්ඡේද ගත්තාම 40ක් තියෙනවා. ඒකෙන් 30ක් පා ඉන්න ඕන. අනිත් අතිරික්ත ගුරුවරයෙක් නොවි පාසල ඇතුළේ රැඳිලා ඉන්න. ඉතින් ඕම ගත්තාම විදුහල්පතිතුමා ඉන්නවා නේද? නියෝජ්‍ය විදුහල්පති සහකාර විදුහල්පති අංශ ප්‍රධාන ශ්‍රී බාර. ඔය විදිහට තියෙනවා මේකේ දුරාවලිය. විතර අහනවනේ අපි ඉස්කෝලේ ඇතුළේ. අනේ දුරාවලියත් තවට ඇහෙන් දැකලා අඳුන ගන්න පුළුවන්. අන්නේ වගේ මම ඔයාට මගේ පන්තිය ඇතුලේ පාසල් ගේට්ටුවෙන් ඇතුලට යන තැන ඉඳලා පාසල් පද්ධතිය ගැන කියලා දෙන්නේ අත්දැකීමක ස්වරූපයෙන්. ඒක එකක්. ප්‍රශ්න නැහැ. මේකට ප්‍රශ්න ඕනේ නැහැ. මෙමු අපි දැනගන්නේ අපි දැකපු කෙනෙක් විදියට. ඔය ස්කෝලේ ගියපු කෙනෙක්, මං ස්කෝලේ ගියපු කෙනෙක්. ඒ නිසා අපි දන්නවා ස්කෝලේ ඇතුලේ මොනවද තිබෙන්නේ. විනය වැරද්දක් කරොත් අපිට කොහොමද පනිෂ්මන්ට් එක? ඒ දවස්වල නම් ගුටි දුන්නා හොඳට. වට කරගෙන ගැහුවා. දැන් ගහන්න පුළුවන්. හැබැයි 2016 අංක 12 චක්‍රලේඛයේ තියෙනවා. ශිෂ්‍ය විනය සම්බන්ධව දවස් 14ක් ඕන නම් පන්ති දානම් කරන්න පුළුවන්. එතනින් එහා පැත්තේ කලාප කාර්යාලයත් එක්ක කතා බහක් කරගෙන දැනුම් දෙන්න පුළුවන්. හැබැයි ප්‍රින්සිපල්ට පුළුවන්, ගුරුවරයාට පුළුවන්, විනය කමිටුවෙන් තමයි තියෙන්නේ නැත්නම්. මෙන්න මේ චක්‍රලේඛයේ තියෙනවා. දැන් වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ගහන්න බෑ දැන්. යවොත් මානව හිමිකම් වැඩ දෙන්නා. ඉතින් අපි ඔය කියලා දෙන අත්දැකීමක ස්වරූපයෙන්. ඔන්න මම පුංචි කතාවක් කිව්වා. පාසල ඇතුළේ තියෙන දේවල් න්‍යායාත්මක කරුණු සියල්ලම ඔයා හෙන් දැකපු විදිහේ බවට පත් කරනවා මම. ආයෙත් දැක්කා වගේ ඔක විඳිනවා. යාමකද ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ උත්තර. උත්තරෙන් තමයි අපි ප්‍රශ්න හොයාගන්නේ. අපේ වෙනස එකයි අපි උත්තරෙන් ප්‍රශ්න හොයනවා. ප්‍රශ්නෙ උත්තර හොයන්න ගියොත් ප්‍රශ්නමයි අපේ ජීවිතේ තියෙන්නේ. අම්බානකට ප්‍රශ්න අපේ ජීවිතේ. ප්‍රශ්න ගොඩාක් අතර අපි අතරමං වෙනවා. හැබැයි උත්තරේ දන්නවනම් ප්‍රශ්නයක් හදාගන්න එක මහා අමාරු වැඩක්. අන්න ඒක තමයි පේපර් එක හදන කෙනා කරන්නේ. ඔයා දන්නවද පේපර් එක හදන්නේ කවුද කියලා? විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීවරයෙක් හෝ නිලධාරීවරියක්. ඇය පේපර් එක හදන්න හෝ ඔහු පේපර් එක හදන්න පාවිච්චි කරන්නේ උත්තරේ ප්‍රශ්න නෙමෙයි. එයා ප්‍රශ්න හදලා උත්තරේ හොයලා ඉන්නේ ඉන්ටර්නෙට් එකේ. එයා ප්‍රශ්න හදලා උත්තරේ හොයලා ඉන්නේ චක්‍රලේක වලවල. එයා ප්‍රශ්න හදලා හොයලා ඉන්නේ නෑ උත්තරේ කායිමත් අහහ. එයා මොකද කරන්නේ? උත්තරේ දන්නේ නැහැ ප්‍රශ්නයක් හදනවා. උත්තරේ තියෙන්නේ කොහෙද? මම ආයෙ අහනවා. උත්තරේ තියෙන්නේ ඒවට තියෙන මූලාශ්‍ර ඇතුලේ. මොනවාද මූලාශ්‍ර? අධ්‍යාපන අධ්‍යක්ෂ වෙබ්බඩවි. ශ්‍රී ලංකා බැංකු වාර්තාව ජනහ ලේඛන සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනයට අදාළ දත්ත කොටස
පාසල් සංගණන වාර්තා පාසල් චක්‍රයේ පාසල් සමාජ අධ්‍යාපන චක්‍රයේ සාමාන්‍ය තොරතුරු නිවුස් දැනුම් මේ සියල්ලගේ මෙයාගේ වලට ඇටච් තොරතුරු අධ්‍යාපන සම්බන්ධ UNESCO සංවිධානයේ UNICEF සංවිධානයේ වගේ ජාත්‍යන්තර සංවිධාන සිද්ධාර්ථ කියපු වැඩ ටික මේවා එයා දන්නවා ඉතින් ඔයත් දන්නවා කොහොමද දන්නේ මම ඔයාට අපේ පන්තියේ දෙවැනි සුවිශේෂතාව මම කලින් කිව්වා පළවෙනි සුවිශේෂතාව තමයි ඔයාට අත්දැකීම් ස්වරූපයෙන් මම එතනට ආව කියනවා ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ උත්තර දෙවැනි සුවිශේෂතාව තමයි මූල ආශ්‍රය වෙනවා ඔයාටම කියව ගන්න පුළුවන් ඔයාම දකින්නවා ඔයා ওই චක්‍රලේක මූල ආශ්‍රය කියවලා බලලා තමයි ඔයා කර්ම තහවුරු කරගන්නේ එතකොට පේපර් එකේ ඔයා ප්‍රශ්න දකින්නකොට ඔයාට තියෙන ඇහිඳාස් දැනුමක් නෙමෙයි අවබෝධාත්මක දැනුමක් ඉතින් පුංචි කාලයක් ඇතුළේ මේක කරන්නේ කොහොමද අන්න ඒකට තමයි ලොකු මහන්සියක් දරන්නේ අපි ඉතින් ඒක මේ වෙනකොට කරගත්ත දරුවෝ ඉන්නවා නේද පන්ති ඒගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි යන පාර හයි කියන්නේ ඒක ඔයාලට වෙනලා තමයි මේ වීඩියෝ එක අරන් තියෙන්නේ ඉතින් අපි සරල කාරණාවක් ගමු තමන් බෝඩ් එක පාවිච්චි කරන්නේ නැහැ පේපර් එකක් පාවිච්චි කරන්නේ නැහැ දැන් ඔය කාරණා ඉස්සක්වත් දන්නවද නැද්ද කොහම අපව හිතලා වරන් තව අපි කතා කරගෙන යනවා අපි කොහොම නිකන් ඉන්නවා නා වෙලාවත් එක්ක ලස්සනට යාළුවෙක් කතා කරගෙන යනවා ඉතින් කතා කරගෙන යන එක ඇතුළේ ඔයාට තියෙනවා ජාතික අධ්‍යාපන පද්ධතිය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ඉතින් මාත් ඒක 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණේ කොහටද පත් වුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට කොයි පැත්තෙන්ද ආවේ ඔයලා ගාල්ලේ ඔයලා දකුණු පළාතේ කොල්ලේ හරි වැඩ බැරි වුණත් තම ගාල්ලේ කිව්වට මෙයාට තමයි වැඩ හොඳටම පුළුවන් ගණිතයේ විෂයයට විතාන්නේ අධි රාජ්‍යයේම තියෙන රටවල් අතර දක්ෂම ශිෂ්‍යයෙක් වඩ පත් වුණා ඥා ඊට පත්තිමා මුනේ ගණිතය උගන්වන්න මොනද ඉස්කෝලේ රිච්මන් විද්‍යාලය ලංකාවේ පරණ ඉස්කෝලේ කියලා ළමයි රිච්මන් විද්‍යාලය युगे විතානේ අධිරාජ්‍ය පාලනේ ඉතින් අපේ ශ්‍රී ලංකාවේ දුප්පත් අය සිංහල ජනතාවට කොහොමද උගන්වන්නේ කියලා හිතුවා මෙයා දැන් ඉන්න හිතන්නේ මොකක් ගැනද පොඩක බෝතලයක් රයිස් ෆයිබ් රයිස් භාගයයි කොහොමද නත්තල සමරන්නේ කියලා දැන් අය හිතන්නේ මෙයා හැම හිතුවේ නැහැ අසුනක ප්‍රශ්න ගත්තේ නැහැ මෙයා ළමයින්ගේ තරුන්ගේ ප්‍රශ්න ගැන හිතුවා ගම්වල තිබුණ අධ්‍යාපන ක්‍රමය ගම්වල තිබුණ අහිංසක මිනිස්සුන්ට අධ්‍යාපනය දීමේ අවශ්‍යතාවය ගියා නුවර පැත්තට හන්දෙස් කියලා ඉස්කෝලයක් තිබුණ හන්දෙස් පාසලක් තෝරගෙන එයා ග්‍රාමීය පරිසරය ඇතුලේ වෘත්තීය ප්‍රායෝගික අධ්‍යාපනයේ කොහොමද ගොඩනගන්නේ කියලා හිතලා කියලා දුන්නා. හන්දස ව්‍යාපෘති 1.32 32 හඳුන්වලා දීලා ඊළඟට මේක ක්‍රියාත්මක වෙනකොට ග්‍රාමීය පරිසරයන් ඇතුලේ දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමවේදයක් හම්බුණා. ඉතින් මම තාම මෙයා කවුද කියලා කියලත් නැහැ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රලයාට ඉදන පාසල් ගුමානින් ඉදිරි සේවය කරන්න හොඳයි කියලා. මොකද අධ්‍යාපනය කියපුවම මිනිස්සුන් දෙකයිල වයිතුන අධ්‍යාපනයෝ දරුවෝ ඉස්කෝලේ ගන්න උනන්දු වුණා කියලා. බුදාන්නේ පාරන් සමයට නෑ බලමුණාට කියන්නේ ගහ ගෙඩියක් හරි කඩා ගන්නත් කොල්ලෙක් ඕන කියලා තමයි දෙමාපියෝ කිව්වේ. ඉතින් මේ පරිසරය ඇතුලේ දරුවෙකුට අධ්‍යාපනයේ වැදගත්කම තේරුම් කරන්ඩ හොඳම දේ තමයි දකුණු ආසියාවේ මුලින්ම හදපු රේඩියෝ channel එක වෙච්ච රේඩියෝ සිගොන් 1935 හැදුවේ. ඒ රේඩියෝ channel එකත් එක්ක කතාබහක් කරගෙන අධ්‍යාපන වැඩසටහන් ටිකක් පාසල් වන් විදුලි වැඩසටහන් ටිකක් ආව මිනිසුන්ට ඇහෙනවා දැන් මේ කාට හරි. ඇහිලා අධ්‍යාපනය ගැන පොඩි සමාජගත අවබෝධයක් ලැබෙනවා. අධ්‍යාපනය පිළිබඳ ප්‍රචාරයක් ලැබෙනවා. ඉතින් මෙයා පාසල් අධ්‍යාපන වැඩසටහන් පටන් ගත්තේ 1931 මයි. මේ අපේ උන්ට හරියට කන්න කොන්න නැහැ ගැක්කොස් කෑව තමයි හරි. ඒ වුණාට වචනේ සම්බන්ධ ප්‍රශ්න තියෙන්නේ නැති. පාසලේ සෞඛ්‍ය වැඩසටහනක් ඕන කියලා. ඒත් මොකද පාසලට යන දරුවගේ සෞඛ්‍යයත් ඇත්තම දතකටම අදිනවා ගිය පොත්ත කපනවාද කියන එක හොයන්න බලන්න තැන ඉඳලා. පාසලේ සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවය හඳුනගත්ත කෙනා මෙයා 1931 දීමයි එක. ඉතින් බලන්න පත්තල පොඩි කාලෙකදී යාට හිතුණා මේක කරගන්න ඕනි කියලා. ඉතින් ගුරුවරුත් එක විදිහක් පඩිත් නැමේ මිනිසුන්ට ගුරු වැටු ක්‍රමයක් සහ හොඳ විදිමත් ගුරු පුහුණු ක්‍රමයක් තිබ්බේ නැත්නම් අධ්‍යාපන පද්ධතිය ගෙවා ගන්න ගොඩනගා ගන්න අමාරුයි කියලා කිව්වා මෙයා. මාළිද්වේ ගුරුවරුන්ට හොඳ වැටු ක්‍රමයක් සහ හොඳ පුහුණුවක් දෙන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්නේ නැත්නම් මේක දුවන්නේ නැහැ කියලා හිතුවා. ඒ නිසා එයාට 1935 දී හිතුණා සේවයටව දාලා හොඳ වැඩ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරලා හොඳ වැටු යෝජනාවක් ගේන්න ඕනේ කියලා. එයා ඒක කරා. පියායක කරානේ දෙයනේ ඉතින් හොඳ වැඩක් කරා තාමත් අපිට පඩිගෙන ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ කාලෙත් තියෙන්නේ ඉතින් ඊළඟට 1939 වෙනකොට මෙයාට ඕනුණා අධ්‍යාපනයට නීතියක් ඕන මේක දැන් අයාලේ යන්නේ මේක කිසි පිළිවෙලක් නැහැ නීතියක් නැති තැන කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා අධ්‍යාපනයට අදාළව නීතියකුත් ඕන කියලා හිතලා මේ මනුස්සයා ගේනවා 1939 අන්ත 31 අදකත් බලාත්මක
තාමත් තියෙන සංශෝධනයක් තියෙනවා අධ්‍යාපන නීතිය අපේ රටේ අධ්‍යාපන ආඥා 52.39 අංක 31 අධ්‍යාපන නීතිය ගේනවා 1939 අවුරුද්ද තියෙනවා ඕම් කරපු ලොකුම වැඩක් විශ්ව මිනිස්සෙක් නේ පාඩුවේ තියෙන දයක් කාලා බීලා කොන්සාත්යක් කරන් ඉන්න තු මේ පොඩි කාලේ ඇතුලේ මෙච්චර වැඩ කරන මිනිස්සෙක් අයියෝ අපිට නම් ওই වගේ දේශ පාලක් දැකලා කියලා හුරු නැහැ කියලා වාට හිතෙන්න පුළුවන් 42 වෙනකොට මෙයා හිතනවා තව විෂන් එකක් මහා දැක්ම ගම්වල ඉන්න වැට්ටු පොඩි වැට්ටු පොඩි පොඩි දක්ෂ දරුවෝ හරිද මේ දරුවෝ ටිකට හොඳ ගුණාත්මක පාසලක් තිබ්බොත් ද්විතීක අධ්‍යාපනය වෙනුනේ අයාට හිතනවා 42 වර්ෂයේ වෙද්දි මෙහෙම එකක් කරොත් හොඳයි ගමේ තියෙන පාසල් වල ඉන්න දරුවන්ට විභාගයක් කියලා ගමු කවුමට ගමු නගරෙට එනවා හොඳ ද්විතීක පාසලක් හදලා දෙන්න මේ වාසිකාගාර හදලා ක්‍රීඩා වලට පහසුකම් දීලා හොඳට උගන්වන්න පුළුවන් වැඩසටහනක් එක්ක හොඳ ව්‍යාපෘතියක් එක්ක ගේම් කියලා මෙයාට හිතුණා. ඉතින් ඒ පිටිච්චේ ප්‍රතිඵලය තමයි මධ්‍යම විද්‍යාල සංකල්පය. මධ්‍යම විද්‍යාල 54ක් හැදෙනවා කන්නගර මහත්තයත් එක්ක. ඒකට දරුවෝ තෝරගන්න ශිෂ්‍යත්ව විභාගයකුත් එනවා. ඉතින් ඔයගොල්ලන්ට අහන්න පුළුවන් පහවස්සල ශිෂ්‍යත්ව විභාගය හඳුනාගන්නවා. තත්ත්වය මොකක්ද කියන එක 1939 මුලින්ම යෝජනා වෙලා 46 ඉඳලා ජාතික මට්ටමේ තරම් විභාග ජාතික මට්ටමේ පාසල් විභාගයක් විදිහට අපිට ලැබෙන ශිෂ්‍යත් විභාගය ඒ වගේ තේරිලා යන දක්ෂ ගමින දරුපටව පිටල ශිෂ්‍ය ආධාර ක්‍රමයකට හම්බ වෙනවා ඒකත් දැන් ඔයගොල්ලෝ දන්නවා ශිෂ්‍ය ආධාරයක් කොහොනේද කවුම වෙල මේකට ඉගෙන ගන්න තවම එන්නේ කවටද මධ්‍ය මහා විද්‍යාල වලට මතකම කන්නගර විද්‍යාලෙන් පටන් අරගෙන මධ්‍ය මහා විද්‍යාල 54ක් දක්වා ව්‍යාප්ත වෙච්ච වැඩසටහනක් කියනවා කන්නගර මහත්තයාට පිළිච කාලය තුල කන්නගර මහත්තයා ගැන මේ කියන්නේ වෙනවා ගැනවත් නෙමෙයි දැන් බලන්න කරුණ කීයක් තියෙනවද කන්නගර මහත්තයා ගැන ඔයා ගණන් කරගන්න වීඩියෝ එක ආපහු පස්සට ගිහලා බලලා හරි එහෙනම් තමයි ඔයා මේක කරගන්නේ අපි ඔය නෑ නෑ කියලා දෙන්නේ නැහැ ඔයා තමයි බලන්න ඕනි ඔයා තමයි ඔයාගේ විභාගයෙන් කැප වෙන්න ඕනි කෙනා ඔයාට තමයි පුරුෘත්‍ය වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ දැනටත් ඉන්නවා ඉතින් පිටේ නැති වෙන්නේ නැහැ බුදු දිලාවට වස්ස දින ගෞරවණීය තත්ත්වයේ සා ඩිවිෂන් එකක් කරගලා ඔයා කරගන්න වැඩ කටයුතු ටික ඔයාගේ සැලසුමක් නැත්තම් විශේෂයෙන්ම ඔයාට විෂන් එකක් තියෙනවා නම් ඔයාට ගමන යන්න පුළුවන් කනගර මහත්තයා ඔතන නැවතුන්නේ නැහැ හරි දැන් ඔය ගණ ගන්න පොඩි පොඩි පොල්ලො ටිකට අපේ රටේ විශ්වවිද්‍යාලයක් නැහැ කියලා හිතුණානේ එයාගේ කාලේ අනනා ඒක මාර සිද්ධිවිල්ලක් නේ විශ්වවිද්‍යාලයක් ගේන්න ඕන රටට කියන්නේ විශ්වවිද්‍යාල කියන්නේ ඇත්තටම ලක්කොත් එහෙම හැම ගමකම පන්සලක් තියෙනවා හැම ගමකම තියෙනවා බියුටි සැලොන් එකක් හැබැයි විශ්වවිද්‍යාල කොච්චර වැඩක් කරනවා හරි ඔයාලා ලස්සනලා ඉන්නෝ ඕගොල්ලෝ ගිහිල්ලා මොනාරි පින්නක් දාමක් කරගන්න විශ්වවිද්‍යාලයක් නෑ මේ රටේ කියලා හිතන 42 වසර වෙනකොට ඒකට අවශ්‍ය බස්සුපි පස්සුපි මත හැදුන රට ඇතුළේම ඉතින් එකත් එක කන්නගර මහත්තයාගේ කාලේ ඇන්ඩ්‍රූ කැල්ඩිකොට් කියන අඳුකාරයත් එක්ක කතා කරලා යා කුලපති කරන්නම් කියලා අයිබර් ජෙනින්ස් උපකුලපති විදියට පත් කරලා ලංකා විශ්වවිද්‍යාලය 1942 අංක 20 කියන පනතේ හදලා දෙනවා ලංකා විශ්වවිද්‍යාලය අපිට. ඒ වගේම තිබුණා 1921 දී පටන් ගත්ත යුනිවර්සිටි කොලේජිය ඊළඟට 1870 දී පටන් ගත්ත වෛද්‍ය විද්‍යාලය 1870 පටන් ගත්ත වෛද්‍ය විද්‍යාලය 1921 දී පටන් ගත්ත යුනිවර්සිටි කොලේජිය දී පවල එක අමුණුවා එකතු කරා ගෙවුව විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය කනගර මහත්තයාට 1943 දී ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්ය කන්නංග කියලා නමක් දෙනවා ආචාර්ය මවින් සිල්ලෙම ඉතින් මතකයි නේ ඒ වගේ නෙමෙයි මේ ඔරිජිනල් ආචාර්යවරු ආචාර්ය කන්නංගර මහත්තයා වෙනවා 1943 දී ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවියක් ලබා දෙන නිසා ඉතින් ඒ දැන් කන්නංගර මහත්තයා ගැනද මේ කියන්නේ ඔයාලට එහෙම හිතනවා ඕ කන්නංගර මහත්තයාගේ සම්පූර්ණ ප්‍රොෆයිල් එක ඇදලා තියෙනවා උපහදු කොමල්ලම දාලා තියෙනවා ඉතින් ඔයාලට දැන් තරඟ විභාග පන්තියකට ආවොත් එහෙම මේක ඉගෙන ගන්න වැඩේ ඉවරයි ආයේ කන්නංගර මහත්තයාගෙන් මම පටන් ගත්තා එයා අධ්‍යාපනයේ පියා හින්දා මොන අධ්‍යාපනයද නිදහස් අධ්‍යාපනය මොනතාවලු කරනවා 1945 45ට එන්න කලින් 43 දී අපේ රටේ තියෙනවා අධ්‍යාපනය පිළිබඳ විධායක කාර්ක සභාව කියලා එකක් පත් කරගන්න ඒ පත් කරගන්න කට්ටිය කතා කරගෙන අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව දිශාගත වී සිටු ප්‍රධාන වෙනස්කම් කීපයක් ගැන සාකච්ඡා කරනවා එතකොට තමයි අපි කතා කරමු මධ්‍ය මහාවිද්‍යාලය මධ්‍යගත කිරීම ශිෂ්‍යත් විභාගය වගේ කතන්දර පිළිබඳව පුළුල් දැක්මක් සහිතව සාකච්ඡාවක් එළියට එන්නේ ඒ සාකච්ඡාවේදී අපිට ගන්න පුළුවන් විශේෂ ලෝකයේ තියෙන ලංකාවේ තියෙන ඉතිහාසය ලංකා ඉතිහාසයේ ධනාත්මක තීරණේ ගන්නවා ධනාත්මක තීරණේ ගන්නවා එක වසරින් ඉඳලා ප්‍රථම උපාධි ඉවර වෙනකන් අපේ රටේ දරුවන්ට ඉගෙන ගන්න ඕන පිරිවැය රජයේ දරමු කියලා තීරණයක් ගන්නවා අයත් කියන අපේ රටේ අධ්‍යාපන ඉතිහාසයේ ගත්ත ලොකුම තීරණේ ධනාත්මක තීරණේ ගන්නවා එක වසරට එන දරුවට පළමු උපාධි ඉවර වෙනකන් අපි නොමිලේ උගන්න ගන්න ක්‍රමයක් හදන් තියෙනවා. තම විද්‍යාන යුගයේ ඉඳන් බලන්න අපේ රටේ පාලකයා සුද්ධ නෙමෙයි. සුද්ධ තමයි. අපේ රටේ එකෙක් නෙමෙයි.
ඒ වුණාට තිරණේ ක්‍රියාත්මක කරගන්නවා 1945 ඔක්තෝබර් 5 වෙනිදා අපේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් නිදහස් අධ්‍යාපනය කියා කියලා යාට කියනවා නේද කිව්වා දන්නවනේ ඒක දැන් නිදහස් අධ්‍යාපනය කියා CWW Christopher William Wijayakorn කණ්ණාන්දර මහත්තයා කියලා. ඊගන් අවස්ථාවේ ඉඳලා බලන්න කරුණු 50ක් මේකට වට මම උගන්වලා නැත්තම් මිකා කපා ගන්නවා. හරි. කරුණු 50කට යන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඉඳලා බලන්න අපේ පන්තියක් ඇතුලේ පැය භාගයක් ඇති. ඔයාලානේ ඔය දැන් එළියේ තියෙන ගොඩාක් පන්ති වල තියෙන පේපර් එකක් කපා කරන වැඩේ ඉවර කරගන්න. ඉතින් අපේ පන්තිය ඇතුලේ රිපීටඩ් ඔයාලා අහනවා දැන් ඔකයි දැන් කණ්ණාගර මහත්තයාගෙන ආය ප්‍රශ්නයක් දැක්කත් මොන ප්‍රශ්නයක් අහුවාට මේ කණ්ණාගර මහත්තයාගේ සම්පූර්ණ ඉතිහාස කතාව නේද ඔළුවට එන්නේ. අපි ආයෙ ගමු දැන් ප්‍රශ්න විදියට ඕගොල්ලෝ ආසෙමනේ ඕගොල්ලෝ එහෙමනේ කැමති මම වැනි හවුත් එම නම කියපු කාරණාව ඇතුලේ ලංකාවේ ගුරුවරයෙකුට වරප්‍රසාදයක් විදියට තියෙන ප්‍රධානම දේ මොකක්ද මොකද දමුණු පළාත් ගුරු විභාගය ඇහුවා ඔයා උත්තර දෙනවා නිවාඩු කියලා නිවාඩු කීයක් තියෙනවා 41යි අසනේ වුණොත් කීයක් ගන්න පුළුවන් අනේ 20ක් ගත්ත හැකි එකවර කීයක් ගන්න පුළුවන්ද කියලා නිකන් හරි හවුත් වාර මතකද මම කිව්වේ නෑ ඒක 6යි එකවර හයක් ගන්න පුළුවන් බය නැතුව. ඊනකට ආයෙත් මොන මොන හරි හේතු සාධක ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ඔයයන් අහනවා. ඔයා ගුරුවරයෙක් විදිහට කලචේ කීයක් උගන්වන්න ඕනේ කියලා. කලචේ 40 උගන්වන්න තරම් වාට පිස්සුවක් නැහැ නැත්තම් එහෙම දෙන්නෙත් නැහැ 30යි. එතකොට ගත්තාම දවස් කීයක් ඉස්කෝලේ තියන්න ඕනේ කියලා අහනවා. 210යි. සාමාන්‍ය පරිසරයක් තුලදී පොඩි දෙවිලා පොටි ගහලා ආතබුද වෙලා ගියොත් මේ වැඩේ කරන්න බෑ. දවස් 210ක් කියනවා අපි සාම්ප්‍රදායික ඔය කතාව ගන්න. කොහෙද අධ්‍යාපනය මුතුනේ කියලා අහන්න පුළුවන් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් කියලා. එයා මොන දිස්ත්‍රික්කෙන්ද ආවේ කියලා අහන්න පුළුවන්. ගාල්ලේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මොනම ගණිත ශිෂ්‍යයෙක් වෙච්ච කෙනා කවුද අහන්න පුළුවන්. කණ්ණංගර මහත්තයා. එතකොට ආයෙත් අහන්න පුළුවන් එයා මොන ඉස්කෝලේකද මොකද යාගේ පළවෙනි පත්වීම කියලා. එයා අහන්න පුළුවන්. රිච්මන්ඩ් විද්‍යාලය ලංකාවේ පරණ විශ්වවිද්‍යාලයද කියලා අහන්නත් පුළුවන්. එහෙම අහන්නත් පුළුවන්. නේද? ගොඩක් ඒවා අහන්න පුළුවන්. අපේ රටේ පළවෙනි මධ්‍යම විද්‍යාලය අහන්න පුළුවන්. ප්‍රධාන අධ්‍යාපන ආඥාපන තහන්න පුළුවන් 1939 අත 31 අපේ රටේ මුලින්ම ගුරුවරුන්ට හොඳ ස්ථිර වැටුප්‍රමයක් සහ පුහුණු වැඩසටහනක් හඳුන්වා දීපු අධ්‍යාපන ඇමතිවරයා අහන්න පුළුවන් කණ්ණංගර මහත්තයා පාසල් ගුවන්විදුලි සේවය හඳුන්වා දුන්නේ කවුද අහන්න පුළුවන් කණ්ණංගර මහත්තයා පාසලේ සෞඛ්‍ය සේවාව හඳුනාගීමේ ප්‍රෝග්‍රෑමයක් අවදාහන්න පුළුවන්. කණ්ණංගරම ගත්තාම ග්‍රාමීය පරිසරවල ප්‍රායෝගික අධ්‍යාපනයේ ඉලක්කගත කරලාගෙන අපේ ප්‍රොජෙක්ට් එකක් අවදාහන්න පුළුවන්. හන්දෙස්ස. හන්දෙස්ස අරමුණ ගෙනාවේ හන්දෙස්ස වැඩසටහන ගෙනාවේ කොයි කාලෙද අවදාහන්න පුළුවන්. 1932 කවුද වැඩේ කරන්න දායකුණ අවදාහන්න පුළුවන්. කණ්ණංගරම අපේ රටේ. අපේ රටේ. ආචාර්ය උපාධිය කණ්ණංගරම අධ්‍යාපන විශ්වවිද්‍යාලය අහන්න පුළුවන්. ලංකා විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කරන එකතු කරපු ආයතන දෙක අහන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාලය මොනවද වෛද්‍ය විද්‍යාලය හැදුවේ අහන්න පුළුවන් 1870 වෛද්‍ය විද්‍යාලයයි අනිත් එකද වෙච්ච යුනිවර්සිටි කොලෙජ් එක මොනවද හැදුවේ අහන්න පුළුවන් 1920 දැන් යුනිවර්සිටි කොලෙජ් එකේ තිබිටන මොකද්ද තියෙන්නේ අහන්න පුළුවන් මම අහන්නවා ඒක රචනාවලව කියන තැන රචනාවලව කියන තැන තමයි තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රදේශය තුල තමයි මේ අපිට හම්බ වෙන්නේ ලංකා විශ්වවිද්‍යාලය පසු කාලිනව කොහටද ගියේ කියලා අහන්න පුළුවන් පේරාදෙණිය පැත්තට ගියේ කියලා ඔයාලට මතක් වෙයි නිකන් හරි අවබෝධයෙන් ඉන්නයි සහ පේරාගේ ගුවලා ඉන්නවා ඉතින් අපේ රටේ විධායක කමිටුවක් පත් කර අධ්‍යාපනයට මොන අවුරුද්ද ගන්න පුළුවන් විධායක යෝජනා ගැන අපි 1943 එකේ එංගල සාධනීය යෝජනා දෙකක් අහන්න පුළුවන් විද්‍යා අධ්‍යාපනය සහ මධ්‍ය විද්‍යාල සංකල්පයේ ප්‍රවර්ධනය කිරීම අපේ රටේ විද්‍යා අධ්‍යාපනයේ බලාත්මකුනේ කවද ගන්න පුළුවන් 1945 අවුරුද්දේ ඔක්තෝබර් එකේ එසිනේ එචාමාරු නෑනේ මේ වෙලේ වට මම කතා කරන්න පටන් අරගෙන පැය වාගේ එතකොට ලොකු වෙලාවක් නරන්න දෙයක් නැහැ මේ වැඩේ ඇතුලේ අපි ලස්සනට වැඩේ කරනවා අපි පන්තිවල අපේ පන්තිවල උගන්වද්දී මම ඔක මැපින් සිස්ටම් එකකට පාවිච්චි කරනවා දැන් මම තාම බෝඩ් එකට අත තිබ්බේවත් නැහැ පේපර් එකක් පාව දැක්කේවත් නැහැ කරු 20ක් 25ක් පාව මතක තියලා තියෙන දැනට මේ වීඩියෝ එක අපෝ කරා බලන්න ඔයාලට වැඩේ තේරෙනවා ඉතින් මේ අපි ලස්සන වැඩක් කරනවා අපි ওই අදාළ මාතෘකා එකතු කරගෙන අපි මැප් එකක් හදනවා සාමාන්‍යයෙන් අපි මයින්ඩ් මැප් කියන සංකල්පය තමයි පාවිච්චි කරන්නේ
නිබන්ධන ලැබෙනවා වැදගත්ම දේ අපේ පන්තියේ ඔයාට දවස් 7ක් බලන්න පුළුවන් රෙකෝඩින් එකක් දෙනවා සතියයි දෙන්නේ ඊට වඩා මේවා දෙවණීනිම වගේ ඉගෙන ගන්න බෑ ඒවා ඇදික වල් පැල් දෙන්න බෑ පියෝ ටීවී නෙමෙයි අපි කරන්නේ දවස් 7යි ගුරුවරු වෙන්න එනවා නම් ඒ සතිය වැඩි ටික ඒ සතිය කරන්න ඕනි එහෙම නැත්නම් ඉන්න තැනම ඉන්න කියන යෝජනාව කරනවා මොකද ඔයාලා බාර ගන්න යන්නේ අපි අනාගත දවල් පරපුර කාර්යක්ෂම වෙන්න ඕන අපි කාර්යක්ෂමයි පාට පෙන්නලා තියෙන්නේ කාර්යක්ෂම කෙනෙක්ට තමයි ගුරුත්වය දොර ඇරලා දෙන්න ඕනේ එහෙම කෙනෙක් ඇතුළට එන්න අපි පාසුකමක් විදියට මේකත් වරප්‍රසාදයක් අයිතිවාසිකමක් නෙවෙයි දින 7ක් පුර බලන්න රෙකෝඩින් එකක් දෙනවා මොකද ඉස්කෝලේදී රෙකෝඩින් දෙන්නේ නැහැ ගුරුවරයා පාඩමේ ඒ වෙලේ ක්ලාස් වල දුන්නේ නැහැ ඔයා හෝල් ක්ලාස් එකට ගියා නම් මේ විභාගයට ඔයාට ගුරුවරයා දකින්න නම් මෙන්න පැය දෙකයි තුනයි ටියුට් එකට ආයා ගියා අපි එහෙම කරන්නේ දවස් 7ක් ඔයාට බලන්න පුළුවන් රිපීටඩ්ලි බලන්න පුළුවන් ඕන තරම් වාරයක් දවස් 7 ඇතුළත බලන්න පුළුවන් වීඩියෝ රෙකෝඩින් එකක් දෙන්න මම ආයෙත් නම්බර් එක ලියන්නම් කොහොමද එකතු වෙන්නේ 3 ඔය අංකයට PC දෙන්න ගහලා ඔයාගේ නම WhatsApp කරන්න එච්චරයි බොහොම ලේසි එච්චර අමාරු වැඩක් කරන්නේ අපි පන්තිය අමාරු දේවල් ලේසි කරලා දෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ එතකොට දැන් මේක ඇතුලේ අපේ පන්තියේ වරප්‍රසාද තුනයි හරි වරප්‍රසාද එක තමයි ඔය දින 7ේ වීඩියෝ දින 7ක් බලන්න පුළුවන් වීඩියෝ එක ඊට වඩා කාලයක් දෙන්නේ නැහැ මොකද කියන්න ඕනේ නැහැ දෙන්නේ නැහැ ඊට වඩා කාලයක් ඉල්ලන්නත් එපා එහෙම ඇයට ගුරුතුමෝ දැන් මේ සතිය උගන්වන්න ඕන පාඩම ලබන්න සතිය උගන්වන්න හරියන්නේ නැහැ මේ ඕ ලෙවල් වලට ඕන සිලබස් එක ඒ ලෙවල් වලට ඕන සිලබස් එක ඕ ලෙවල් සිලබස් එක ඒ ලෙවල් කාලේ උගන්වන්න හරියන්නේ නැහැ ඇවිල්ලා ඒ වැඩේ සතියට කරන්න දෙවෙනි කාරණා අපි ගාව දිනනවා ගෲප් එකක් මොනවද ඒ ගෲප් එක WhatsApp ගෲප් එක මේක පැය 24 ඇක්ටිව් දැන් වෙන ගෲප් වලට ඔයාලට ගියාම මැසේජ් දාන්න බෑනේ ඔයගොල්ලෝ ඉලවල දාන්න තියෙන්නේ අපේ ක්ලාස් ගෲප් එක මේක නේද ප්‍රී ගෲප් වලට නම් අපි ඇඩ් දානවා කට්ටිය ටිකට් තිබුණාට එනවා කට්ටිය ඩේටා කාඩ් දුනවා වාරි කරදර වැඩින් අපි ඒක ඇඩ්මින් ඔලි කියලා තියෙනවා ඔයාලගේ මේ ගෲප් එක පන්තියට එකතු වෙන්න කට්ටියගේ ගෲප් එක පැය 24ම විතර ඒවා පාඩම් කරන්න රැක් තුනට නම් ඔයාලටම මතු වෙනවා නම් ප්‍රශ්න ඔය ප්‍රශ්න දාන්න ගෲප් එකට අපි මම තුනට උත්තර දෙන්නේ නැහැ මම හැරලා එක දකින්න ලාට උත්තර දෙනවා හරි කියන්නේ ඔයයි අපි අතර ලයිව් සම්බන්ධය ගත්තාම දින 7යි පැය 24යි තියෙන පන්තියකයි වටන ගන්න තුන්වෙනි වර ප්‍රසාදේ තමයි අපේ මේ ක්ලාස් එක හරි මේක ඇතුලේ ඔයාලට තේරෙනවා කියලා කාලෙ කන්නේ සාමාන්‍ය පැය 3ක් අපි එක දිගට ගානනවා කෝල් සාන්ස නැහැ ඔයාගේ මෙතිරෙන් එහා පැත්තට මම IQ සා දෙන්න යන්නේ නැහැ ලොකු බ්‍රේක් නැහැ විනාඩි 5ක විතර බ්‍රේක් එකක් දෙනවා මාරු කට්ටිය ගිහලා වස්තුම් එහෙම ගිහලා එන්න ඕන නැත්නම් විතර ඇදේ කරගත්තොත් මේසි කරගත්තොත් ඔක ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා පුංචි බ්‍රේක් එකක් මැද දීලා එක දිගටම අපි ක්ලාස් එක ගෙනියනවා එකක් මේ අපිට පන්තියක් ඔය දාන්නවා ආනම් මනම් කීකේ නැහැ විභාගයට තව තවම පමනයි අපේ ජීවිත කතා අපි කොහොමද දිනුනේ කියන එක ඔයාලට වැඩක් නැහැ. එතකොට අපි කොහොමද වැඩ කරන්නේ කියන එක ඔයාලට අත්තම වැඩක් නැහැ. ඔයාලා වැඩ කරන විදිහට අවශ්‍ය කරන මොටිවේෂන් එක අපි හදලා දෙනවා. ඒක තමයි අපි ඊළඟ කාරණාව. ඉතින් අපේ පන්තියේ තියෙන ප්‍රධාන කොටස් තුන රෙකෝඩින් එක පැලසි හදලා තියෙන කතාන්දර. අපේ නිබන්ධන සාමාන්‍යයෙන් ගත්තොත් අපේ පන්තියේ නිබන්ධන කියන ඒවා සෙලවෙන මනස. ඒවා එච්චර ලොකු වේට් එකක් දෙන්නේ නැහැ අපි. ඒ කියන්නේ ටියුට් එකක් පාඩම් කරලා තරඟ විභාගයක් කියන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා. එන ඒ වගේ තමයි මට මේ තුනක් තියෙනවා ශිෂ්‍යත් කරන හැම එකක්ම පාස් වෙන්නේ නුත් ටියුට් නේ කරන්නේ ඕල් වෙල් කරන හැම එකක්ම ශිෂ්‍යත් කරලා ටියුට් නේ කරන්නේ ඉතින් හැම එකකටම තියෙන දෙය ඒ ප්‍රශ්නේ නේ ටියුට් නෙමෙයි ඔළුවද ඉස් පොලේ කුයි ටෑන් දෙ කුයි ඔළුවයි අරන් ඉන්න අපේ මන් තියෙන ටෙච්චරයි ගේන්න ඕන මොනවද ගේන්න ඕන ඉස් පොලේයි ටෑන් දෙකයි ඔළුවයි ඔළුව නැතුව ඉන්න බෑ ඔළුව නැතුව නම් අමාරු වැඩි ඉතින් දැන් අපි කතා කරගෙන ආවේ අධ්‍යාපන පද්ධතිය ගැන. ඉතින් මොනවද තියෙන්නේ දවසට රෙකෝඩින් එක? ඕන තරම් බලා ගන්න ප්‍රශ්න නැහැ. ඒ පන්තිරේ නැතිවට දාන්න එපා ඒක අසාධාරණ නැහැ. අම්මාගේ සල්ලි කියලා නේද දරුවනේ. පන්තිරේ ගෲප් එක පැවිසි අතර ඕපන් ඕන ප්‍රශ්නයක් ආන්න. මේකට අපි මූලාශ්‍ර දෙනවා. අන්න ලස්සන වැඩි. මුළු විවස්ථාව. ඔය අදාළ තියෙන චක්‍රලේඛ. ඒව අපි දෙනවා ඔබට. එතකොට ඔයාව කියවන්න පිය වෙලාවට. හරි. මුලාශ්‍රත් අපි දෙනවා. ඉතින් අපි මේ ගෲප් එක ඇතුළට එකතු වුණාම ඒ වාසි ටික තියෙනවා. ක්ලාස් එකේ වැඩ කටයුතු ඔයාලට දැන් අපි දෙලියදී කොහොම හරි වැඩ ටික කරගෙන යන විදිය ඔයාලට දැන් දැනিলা කියලා ඇති. ඉතින් දැන් අපි UNESCO සංවිධානය ගැන කතා කරා, අධ්‍යාපන අනිදාස් අධ්‍යාපනය තියාගෙන කතා කරා, ස්කෝල වල තියෙන මූලික දේවල් ටිකක් කතා කරා. ආ ඔයා දන්නවද? ගුරුවරයෙක් විදිහට කරන්න ඕන වැඩ තුනක් තියෙනවා. ගුරුවරයෙක් විදිහට ඔයා ස්කෝලේ ගිහිල්ලා ඔයාට ඕන ඕන වැඩ කර කර ඉන්න බෑ. ඔයා කරන්න ඕනේ වැඩ තුනෙන් එකක් තමයි මේ විෂය නිර්දේශ වලට අදාළව තියෙන කටයුතු ටික රජයේ පාසල් වල උගන්වන්න ඕනේ.
ekiyanne igenum igenbim kriyavaliyata oya daayaka wenno ekai deweni wade tamai vibhaga saha ageyim kramavedayak thiyenone ape rati vibhaga saha ageyim kramavedayata oya sahabhagi wenno oya sahabhagitwe dakwanna thunweni karanawa tamai dure kidira wada karanna thiyena vishe samagami kriyakarakam saha rajye visin jathika adhyapanayata adala vidihata ganna thirana thindu saha wedasathahan thiyena ewata oya sahabhagitwe dakwanna ඉතින් ගුරුවරයාගේ මූලික කාර්යභාර තුන ඔන්න දැන් තියෙනවා ගුරුවරයාගේ මූලික කාර්යභාර තුන මොනවාද රජයේ පාසල්වල ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලියට දායක වෙන්න ඕනි විශේෂ සමගාමී ක්‍රියාකාරකම් සහ රජයේ විසින් කරන වැඩ පිළිවෙල කරලා දෙන්න ඕනි ඇගේම් සහ විභාග ක්‍රියාවලියේදී ඔයා එහි දායකත්වයේ ඒ සඳහා මැලියක් දීම ඒ සඳහා අවශ්‍ය ඔබේ සහභාගීත්වය ලබා දී ඒ කාරණා තුනනේ තියෙන්නේ ඒක තියෙන්නේ ගුරු ව්‍යවස්ථාවක අපේ රටේ ගුරු සේවයේ 1994 ඉඳලා බලාත්මක වෙලා දැන් අපිට තියෙනවානේ ගුරු සේවයේ 2014 තමයි දැන් තියෙන ගුරු සේවා ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් තියෙන ගුරු සේවා ව්‍යවස්ථාව ඇතුලේ ගුරු වෘත්තියට අදාළව ශ්‍රේණි හතක් තියෙනවා. ඒ ශ්‍රේණි හත ඇතුලේ පත් වෙන විදි ක්‍රමවේද පිළිබඳව අපි ඔයාලට ඉස්සරහට පන්තියේදී හොඳටම කියලා දෙනවා. ඉතින් එහෙම පත් වෙලා ඇවිල්ලා ඉන්න ගුරුවරු කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. එතකොට ගුරු සේවයට අදාළව කාර්යභාර තුනක් තියෙනවා ප්‍රධාන ව්‍යවස්ථාවේ තියෙනවා. ගුරු සේවයට අදාළව මූලික ගුරු භූමිකාවක් තියෙනවා. ඒක තමයි කවුරු ගුරුවරයෙක් විදිහට පාත් වුණත් එයා සම්ප්‍රේෂණය කරන්න ඕනි, ගනුදෙනු කරන්න ඕනි, පරිණාමණය කියන භූමිකාව සම්පූර්ණ කරන්න ඕනි. සම්ප්‍රේෂණය කියපුවම වට තේරෙනවා. දැන් අපි සම්ප්‍රේෂණයක් කරන්නේ මගේ කටේ තියෙන මගේ මොලේ තියෙන දැනුම මම මෙහෙම හිටිස් ඉඩකට වහම දෙනවා. කැමරාවෙන් ගන්නවා, තාක්ෂණය පාවිච්චි කරනවා, ඔයාගේ අතට එනවා. ඉතින් සම්ප්‍රේෂණයක්. ගනුදෙනු මම ඔය ගන්න දේ ඔයාලට තේරිලා ඔයා එක ප්‍රතිඵල දක්වන ප්‍රතිචාරාත්මක පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ ගනුදෙනුව සිද්ධ වෙන්න ඕනේ මගේ දැනුම ඔයා ගාවට ගිහින් තියෙන්න ඕනේ ඒ වගේම ඔයා එකට ඔයා අවබෝධ කරගන්න දේ වෘත්ත ඔයා එක් කරගන්නා වූ දේ වෘත්ත ඔයාගේ දැනුමත් එකතු කරලා පෝෂණය කරලා ඔයා ප්‍රතිඵලයක් දක්වලා තියෙනවා තුන්වෙනි ක්‍රම ගුරුවරයෙක් විදිහට පත් වෙච්ච දවස් විදිහට ඉඳලා හරියන්නේ නැහැ එයාට අලුත් විෂය දාරায়නවා අලුත් විෂය මාලාවල් හඳුන්වලා දෙනවා අලුත් ශිෂ්‍ය අලුත් විෂයන් අලුත් පරිසරයන් තුළ අනුගත වෙන්න ඕනේ ඔයා පරිණාමණය වෙන්න ඕනේ භූමිකා තුනයි. ඔන්න තුනයි තුනක් තියෙනවා දෙකක් කිව්වා. තුනක් තියෙනවා ගොඩක් තියෙනවා. එයා දන්නවනේ. තුනක් තියෙනවා ගොඩක් තිබ්බට ඔන්න දෙකක් කියලා දුන්නා. පළවෙනි තුන තමයි මොකද්ද? කාර්යභාර තුනයි. දෙවෙනි තුන මොකද්ද? සම්ප්‍රේෂණය, ගණදෙනු සහ පරිණාමන. ඒකට කියන්නේ T3 කියලා. T අපරෙන් වෙන වචන තුනක් තමයි තියෙන්නේ පන්තිවිලි කියලා දෙනවා. T3 තියෙන්න ඕනේ. මූලික භූමිකා තුන තියෙනවා. ඉතින් ඔය විදිහට ගුරුවරයෙක් විදිහට සම්ප්‍රේෂණය, ගණදෙනු සහ පරිණාමනයේ භූමිකා විදිහට කරගෙන යත් ගුරුවරයාගේ සංවර්ධනය කියන කප්පේ අවශ්‍යයි. ගුරුවරයා හිටපු විදිහෙම ඉන්න බෑනේ භූමිකා තුන කරා. දැන් අපි ගත්තොත් 20-23 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ඉස්සරහට ඉදිරිපත් කරනවා. අපිට දැන් අහනවනේ සුසිල් ප්‍රේමජානිත මහත්තයා කියනවා. අපේ රටේ අධ්‍යාපනය මෙහෙම විය යුතුයි. අටවසරට එන්න ඕන කියනවා රූප තාක්ෂණ සාමාන්‍ය රූප තාක්ෂණ වගේ. ඒක තාක්ෂණ විෂය හර විෂයක් කරන්න ඕන කියලා ඉස්සරහට යා කියලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් යා කියනවා. මේ වගේ දේවල් එක්ක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනවා කියලා මේ වෙනකොට අපිට දන්නලා තියෙනවා සහ අපි ප්‍රතිසංස්කරණ මේ වෙනකොට කියනවා. කියනවා කියන්නේ අපිට ලැබිලා තියෙනවා හරි කොටස් සහ ඒතරතුරු කොහොමද අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්නේ. ඉතින් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියනවා කියන්නේ පරිණාමන භූමිකාවක් එක්ක තමයි කටයුත්ත සිද්ධ වෙන්නේ. මේ වෙනකොට තියෙන භූමිකාව තුනින් වැඩගත් භූමිකාව පරිණාමනය වෙලා තියෙනවා ඒ නිසා. ඉතින් ওই භූමිකාව හඳුනගෙන ගුරුවරයෙක් විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් වෙනවා. මේ න්‍යායාත්මක කරුණ තියරි එක පස්ස. පොදුනි පුණතාවනවා. ඒක උදත්තාම ගුරු සේවාව ඇතුළේ තියෙන ආචාර ධර්ම මොනවද ගුරු සේවාව ඇතුළේ තියෙන අපි හඳුනා ගන්න ජාතික පොදු අරමුණු මොනවද මෙන්න මේ වගේ සියලුම කර්ම අපේ පන්ති වල මේ වෙනකොටත් දරුවෝ ඉගෙන ගෙන ඉවරයි ලස්සන කතාවනේ පාසල ගුණාත්මක බව සම්බන්ධ තියෙන වසන් මොනවද සැමට අධ්‍යාපනය සඳහා තියෙන මූලිකාංග මොනවද ළමමිතුරු පාසල ඇතුළේ තියෙන සංකල්ප මොනවද අපි මේ වෙනකොටත් උගන්වලා ඉවරයි ඒවත් කියලා දාලා ඉවරයි මේ විදිහට සරල කාරණාත් අපි කතා කරන අතරේ න්‍යායාත්මක කරුණු පැහැදිලි කරලා පන්තිය ගෙනියන්නේ මෙන්න මේ විදිහට මම හිතනවා ඔයාලට අද දවසේදී අපිත් එක්ක හම්බෙලා කතා කරපු මේ පොඩි වෙලාව ඇතුලේ චම් දැනුම් ප්‍රමාණයක් ලැබෙන්නේ අපි ඒක තමයි ඉලක්ක කරන්නේ මේ චූටි දෙය ඇතුලේ අපිට කියලා දෙන්න පුළුවන් බොහොම පොඩ්ඩයි නම් අපිත් එක්ක එකතු වෙලා මාස දෙකක් අපි තුන් කාලයක් අපි ලැබුණා ඔයා ජාතික අධ්‍යාපන පද්ධතිය ගැන අටපාඩම් කරපු මිනිහෙක් නෙවෙයි අවබෝධාත්මක මිනිහෙක් විදිහට එළියට වන්න මට පුළුවන් IQ වලට පුළුවන් පැයක් ඇතුළේ ගණන් 50ක් හදාගන්න කොහොමද කියන එක හරියට කියලාද ඉතින් මේ වැඩ දෙකම අපි කරන්න තමයි ඉදිරිපත් කරලා ඉන්නේ ඔයක් එකක් නැතුව ඉතින් මේ වැඩේට දායකත්වයේ දක්වන අපිට ඉන්න අපිත් එක මේ වෙනකොට අපිත් එක දරුවෝ එකතුලා ඉන්න ප්‍රමාණයත් මේ වෙනකොට සාර්ථක මට්ටමකට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඉතින් කණ්ඩායම් දෙකයි IQ සර් කියෝ වගේම
දැනට සූදානම් නොවෙච්ච අය සහ දැනට සූදානම් වෙච්ච අය අනිත් ඔක්කොම ඉන්න රාජ්‍යවල තුලේ ඒ නිසා හැමෝටම පඩියක් හම් වෙනවා හැමෝටම කණ්ඩබොන නැති වෙන්නේ හැමෝටම ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙනවා ඒ ආදායම් මාර්ගය ඇතුලේ හොයා වඩා සූත්‍රයක් වෙත එකතු වෙනවාද කියන එක විතරයි මෙතන තීරණය වෙන්නේ වෙන සූත්‍රය පාවිච්චි කරන්න ඕන සූත්‍රය හේතුව ඒක ඇතුලේ ඔයාලා ඉගෙන ගත්ත දේ ඔයා එක වසරින් ඉඳලා 13 වසරට ඉගෙන ගත්ත දේ නොඋනත් උසස් පෙළෙන් පසුව ඔයා විශ්වවිද්‍යාල උපාධියට හදාරගත්ත තේ තුලින් රටේ ඉදිරි අනාගතයට මරක් සත්‍යයක් වෙන්න පුළුවන් හැකියාවට ලැබෙනවා දැන් ආයතනයක ෆයිල් ගොඩක් ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන් ඔයාට අදාළ නැති කාරණාවක් කර කර ඉන්නවා වෙන්න පුළුවන් ඔයා ඉගෙන ගත්ත දේ වැඩක් ගන්න තියෙන පුළුවන් ඔයාට ලැබෙනවා නම් අවස්ථාවක් ඔයා ඉගෙන ගත්ත දේ රටට සේවයක් කරන්න රට මේ වැටලා තියෙන අරුතෙන් මුදව ගන්න පුළුවන් අලුතෙන් හිතන්න පුළුවන් දරු රටේ කටේ පාසල් පද්ධතිය තුලින් ජාතික තලයට තල්ලු කරලා දාන්න ඔයා කරන්න ලොකු සමාජ භූමිකාවක් ඒ භූමිකාව අඳුනගෙන මේකට එන්න එන අය වෙන්න පඩිය වෙන්න එන්න එපා ජොබ් එකේ සුරක්ෂිතතාවයෙන් ඉන්න එපා ඔයා දැනට ඉන්නකොට මේ ජොබ් එක අමාරුයි පැහැදිලිවම කියනවා ඔයා දැනට කරගෙන ඉන්නකොට අමාරු ජොබ් එකක් වඩ දෙන වගේ කියනවා මගකීම දරන්න හයිය තියෙන මිනිස්සුන්ට ගුරු දෙවියන්ට ආරාධනා කරන තමයි අපි හඳින්නේ වීඩියෝ මේ විදිහට කරගෙන යන්නේ අපි දැන් කතා කරගෙන ආවනේ ඔයතරේ මෙහාගෙන මෙහාගෙන ඉතින් අද දවසේ මම කියලා දෙන්න හදනවා මේ මේ වැඩෙත් එක්ක අපි කතා කරමු විෂය ධාරාවක් අපිට දැන් තියෙනවානේ අලුතෙන්ම හම්බ වෙච්ච විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව මේ අපේ පාසල් ඇතුලේ විෂය ධාරා විදිහට ගත්තාම ඔයාලට හම්බ වෙනවා ජීව විද්‍යාව භෞතික විද්‍යාව කලාප වාණිජ ඊළඟට තාක්ෂණ වේදිය ඊළඟට ගත්තාම වෘත්තීය විෂය ධාරාව විදිහට අපිට විෂය ධාරාව හම්බ වෙනවා විෂය ධාරාවලින් අලුත්ම කෙනා චූටිම පැටිය තමයි වෘත්තීය විෂය ධාරාව. 2017 අකිල විරාජ් මහත්තයා අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට රණතුංග මහත්තයා කියලා තිබිච්ච ආණ්ඩු කාලය ඇතුලේ යහපාලන රජයේ කීපු රජයේ විසින් හඳුන්වලා තිබු සාධනීය යෝජනාව. මේ සාධනීය යෝජනාව කොච්චර සාධනීයද කියනවා නම් දැන් මේ විෂය ධාරාව හින්දා අපේ පාසල් පද්ධතිය තුළ ගණිතයේ අසමත්තර සාමාන්‍ය පෙළෙන් ගිලිහී යන අයට NVQ 4 කියන මට්ටමට අදාළව සහතිකයක් ලබා ගැනීම අවුරුදු 13ක් පාසල ඇතුළේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් විෂය 26ක් දෙනවා තෝරගන්න එක විෂයක්. මේ විෂය තුල NVQ 4 කියන මට්ටමේ කුසලතා පරිපූර්ණ තනියෙන් ස්වාධීනව රැකියාවකට යන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න තරමට බල සම්පන්න විෂය ධාරාවක් අපිට ලැබිලා තියෙනවා. ඔයගන්න ජීව විද්‍යාව කරා භෞතික විද්‍යාව කරා කලා වාණිජ කරා තාක්ෂණ මීඩියා තුළ යම් ප්‍රමාණයක් තියෙනවා අර ජීව විද්‍යාව භෞතික විද්‍යාව කලා වාණිජය කරා නම් මෙච්චර ෂුවර්ද වාට ජොබ් එකක් එහෙමත් නැහැ ඉතින් වෘත්ති විශේෂ ධාරාව ඒ තරම් ෂුවර් දිනන හැකියාවක් පිරුණු හැකියාවක් දිනන රැකියාවක් පිරුණු හැකියාවක් දිනන රැකියාවක් කියලා තේරුමුත් එක්ක මේ විශේෂ ධාරාව ගණන්ලා විශයන් 26 ඇතුළේ එකක් තෝරගෙන NVQ 4 මට්ටමේ සහතිකයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් සහිතව නිපුණතා පරිපූර්ණ හැකියාව සම්පන්න දරුවෙක් මේ පාසල් පද්ධතියේ ගණිතයේ අසමත් වුණත් එළියට එන්න තිබු විශේෂ ධාරාව නිසා වෘත්ති විශේෂ ධාරාව මේ වෙනකොට පාසල් 525ක ක්‍රියාත්මකයි අපේ රටේ 525 ඉස්කෝල. ඉතින් මේක තවත් ප්‍රවර්ධනය වෙයි විතා වැඩගත් විශේෂ ධාරාවක් ඇත්තම ගත්තොත් පසුගිය රජයේ විසින් කරපු ධනාත්මක සාධනීය යෝජනාවක් ඒක එකක්. ඉතින් ඊට කලින් ආව තාක්ෂණ වේදේ විෂය ධාරාව 2013 හඳුන්වලා තියලා 2015 නම් ඉල්ලුවා. කරා NVQ 3 කියන මට්ටමේ NVQ level 3 එතන 3 කියන මට්ටමේ සහතිකයක් අතට ගන්න පුළුවන් දරුවෙක් ලබා දෙලා ඊළඟට ඒ දරුවන්ට වෘත්තීය තාක්ෂණ ශේෂ්ත්‍රයන් තුළ ප්‍රවර්ධනය වෙලා ඉස්සරහට යන්න පුළුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ලබන්න කරන්න පුළුවන් පාරක් හදලා දීලා 2013 ආපු තාක්ෂණ වේදේ විෂය ධාරාවත් අපේ පාසල් පද්ධතියේ මෑත කාලයේ ඉච්ච ධනාත්මකම වැඩසටහන් වෙනවා. ඉතින් ඔය වගේ පහලට කතා කරන් යද්දි 1930 දක්වා වූ කාලය දක්වා වෙච්ච පාසල් පද්ධති විෂයමාලාව වෙනස් වීම අපි කියලා දෙනවා. ඒක ඇති නේද? එතන ගාව ඇත්තට ලොකු වෙනසක් නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය කාලය, ලන්දේසි කාලය, පෘතුගීසි කාලය ඇතුලේ සිට වෙච්ච අධ්‍යාපනයේ ප්‍රධාන වෙනස්කම් ටික අපි වට කියලා දෙනවා. කියලා දෙන්න තමයි මේ ඇවිත් අපි ඉන්නේ. ඉතින් ඒ වගේ ඒවා අපි කියලා දෙන්නේ ටියුට් එකක් අපි ගේනවා පන්තියට. ටියුට් එකක් ගේන්නේ ඇයි? අපිට ෆවුන්ඩේෂන් එකක් ඕනේ. නැත්නම් එකම අපෝ කියන්න පුළුවන් නේ මක් එකවලට පාඩු. ඒ නිසා මම අද දවසට කතා කරන්න ඕන මෙච්චරක්ද කියන එක හඳුනගත්ත ටියුට් එකක් ගේනවා. ඒ වගේම මේ විදිහට කතා කරනවා ඔයාලා. ඒ අතරින් බෝඩ් එක පාවිච්චි කරලා මැප් එකක් හදනවා. වැඩි තොරතුරු ප්‍රමාණයක් තියෙන එකට සංවිධානය වෙච්ච තොරතුරු ගොඩාක් තියෙන තැන්වල. අපි හිතමු UNESCO සංවිධානය, අපි හිතමු පාසල් වැඩසටහන, ඔය අපි කතා කරපු ප්‍රොජෙක්ට්ස්, ඒකවල ගත්තාම ශක්රණයක සම්බන්ධව තියෙන යම් යම් කාරණා, ඒක චැප්ලයක් ඇතුලේ ගොඩක් සුරක්ෂා වගේ එකක්. ඉතින් ඒ වගේ තොරතුරු ගොඩක් තියෙන තැන්වල අපි පුංචි සිද්ධියමක් හඳුනනවා අපි බෝඩ් එකේ. ඒ සිද්ධියම ඔයත් පොතේ ඇඳ ගන්නවා. ඒකට තව පස්සේ එකතු වෙන කරුණු. මැදි පසු කාලීනව පන්ති වලට එනකොට
Paper kehalusan ini sudah terjadi kemudian sama yang atas ada alat ini. Parisian yang terlatih ini sih lumayan mulai sukar dengan tujuan yang kiau sah bahasa kita mengerti ini sah. Mau menyebutnya apa? Kerala dengan apa? Bayan itu mungkin. Ayo jazuru. Menyebutnya dana ini. Kita mau dengar dana yang ada. Jadi abis dana ini sudah dengan kiri ada. Karena di mana kita lagi nih. Karena apa? Google juga itu temu pasukan kita ada paham. Tora-tora guru bawa permainan yang kita lakukan itu berarti. No alat balik-balik ini. Panti itu ya alat kami sahaja kerja kalau pasnya hari ini dia sah pengen di bahagian mana dia bikin itu pilihan itu pulul lagi lagi. Dan kalau recording itu apa para bangunan, padahal kami awasikan note rekan, orang dengan itu kita mengetikkan. Kami itu alam apa kita pack, balan itu kita balik, pada apa tiga ini kita. Ini apa tiga anak, oleh apa panti ini pak. Ini apa tiga ini, api tekan ini kami naik tu, lewat bahu kunci kali ada pack lagi. Pack hati orang kapi kalau kucur kami kami naik parti ini, kami calculate kalau balan. Ia mudah ikhlas itu mana. Orang tiada terima lidi ayat para TC mama itu ayat hatta hatai kesia hatai sekali Hindu dekai hatai sek WhatsApp kan ada tu. Mau zarlay WhatsApp message kat dina. Icara ikut orang nombi. Menang buat orang dulu. Nek itu pas apa itu tu tiga laba dina. Panti kalau sekarang orang laba dina. Etik laba dulu nanti pasti. Apit dek itu tu lah. Mei mana pada daru tu masih kerana itu mana kapit dek. Apa pare walau tek ni ni ama. Walau kare adu mana pulang yang ada sahaja. So, emang tu sih perasaannya. Naya walau yang panti ya. Apit dek on lah. Mas ya tiga dek. Saya ambil kerana bawas pahala waktu istirahat mana tapi. Ikan tak kerba tu lah. Ikan kira deh nampai nanti tu. Beri kira nampai ni dia kena. Apit awal boleh ini. Exam ni kehabis sih. Kamu dengan level tiada hindah. Januari masa Februari masa mungkin kita tiaga nampai berat. Kalau Februari masa awal sahaja, orang malu tu, mana dengar tapi, na pahadri tak jaya tu, ni kat dengar pulang ni, Januari, musa tiga kat dengar, na pahkin, na pahadri ni kan, kau mana? Ding, level level tu, dua anda ni mana, dua hari dua hari ni, tu ada satu jam sih panas, sekejap ada dua hari dua hari ni tu, dah nama ni kalau ada call kalau ada, na LMB dah, mungkin ni mana, jadi ni kat ni, bisu nanda ada yang habis sih, insa dua hari dua hari ni tu, tu kalau melihat pun insa, ni ada kat dengar ni kita perlu samaan ni, kahre level ni pulang, samaan ni kita langit exam ni kau, tapi itu na apa yang dia dah pasal. Bisa katanya tu makan yang kita kini kan puluan mah, orang tawasikan na dalam tiket dia kan puluan, aktifnya na permainan. Kita apa aktifnya na kita lakukan hati liha ni, hati liha border itu, apa hati awak kini lakukan sama sama yang dalam tiada ni, betul tak? Ofer kat kita asal awal lakukan itu sih hati liha tu udah lakukan permainan, kau awak sih tu mah balangan na kita lakukan dah na hati awak itu, oh mari kita sih hati liha tu lakukan permainan kita lakukan na kita dapat pahala bisa untuk tu permainan kita lakukan itu. Itu misalnya, kalau orang yang kerap buat IQ itu kita asal kaki, apabila kalian mereka tu, mana live mampir, tapi ni ala recording dengan insa, recording balangan samaan dengan perasaan kita, kalau saya nak kita mahu berada ni, ikut hari balangan itu, mahu ada awasi kerana dewan itu note kerana tu, mampir uskara kerana post kerana awasi ada yang mula di, ada awasi kerana itu note kerana tu, mampir uskara kerana call live ni, mampir uskara tu lini nabi selas mahadah kerana kata kerana pay samaan kerana tu, pay tu nak kita beri permainan, kita juga. Ebi itu sama apa pantian? Jadi sarlai beri bukan desi, orang kerana nona de TC, abis nama bintang hati ada ekspresi ada risikai, bintang dekai hati risikai, kita words message cikat dia. Terus pahala itu risikai itu dina permainan, kapi demi beri orang panti awas sebeli. Pratpi gula keluar panti agan nak bala bor, you know, itu ni bintang dekai team kita tak terkata pelat tekiran sah, produk sah pasti ada. Pulang, raja ni malu dina, boleh dina, boleh dina, dina malu dia api panti agan, orang ini dah sulit di pertigaan panti, gan nama dia dah sulit. Kau mahu diapa kalau setanah ek ajaib, ek nama sihiri kalau setanah tapi hadapan orang pati, orang ini pergi itu, abis itu lupa kalau pelbagai tempat nanti masa hati orang faham, ini malah begini. Kau dapat jangan macam itu kat tempat masa kita kerja sesak tu, orang ada bos masa faham, kini orang masa tera kini dicer kalau landu balan ini, ini bahagia. Insya Allah, eh dili orang kini, ek langgar bos dekat sejak hari panti ini lah.
Bahagia sambandha tiyana balaporottu wage mona jeevithaye tiyana vidha abiyoga walata saarthaka muhuna denna puluwan aluth avurudda prarthana karanawa 2023 wala hemowata man jayagrahane saha satutta sapiya dununa awasarak meth ekka prarthana karanawa idin kiyana denne mechcharai guru urthiya hondai enna apith ekka gamana yanna 2023 wala hemowata man subba aluth avurudda wewa aywan wala hemowata man jayama wewa